ராம்சாக ஜவானம் சிறு ராம் சாது பரப்பாதன் சத்துப்ப சத்த சரணம் சரணம் ஜனானம் பிரக்மாதி மோலி மணியம் சிசமாவு அந்தம் பங்கேருஹாப முதுகோ மலச்சாரு வண்ணம் வந்தாமி கனமாதுதானம் வந்தாமி சங்கவரணம் கனமாதுதானம் வந்தாமி சங்கவரணம் கனமாதுதானம் நமோ தஸ் பகவதோ அரஹதோ सभ्यधम्मेषु अप्पटिहतज्ञानचारस्य दशबलधारस्य चतुर्वेसारज्य विशारदस्य धम्मराजस्य धम्मसामिस्य धम्मिश्रस्य तथागतस्य सभ्यन्युनो सम्मा सम्बुद्धस्य मैडम अवधान अति गौरवनीय लोकसभा सिरु महासंघ සද්ධාමත් සම්පන්න කාරුණික පින්වත්නි ඔබගේම සද්ධර්ම ශ්‍රවණය කිරීමේ අභිලාෂය යුක්තව යම්තාක් දිව්‍ය බ්‍රහ්ම කියනවා වූ කල්යාණ මිත්‍රයන් වහන්සේලා යම්තාක් ලෝකතරේ වැඩ වාසය කරනවා නම් ඒ සියලු දෙනාටම මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරන්න මම දේවතා ආරාධනා කරන මොහොතේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන් සද්ධම්ම සවන කාලෝ අයං භදන්තා හරි දැන් මම මූලිකම කාරණා මතක් කරන්නේ සියලු දෙනාටම ලොකුහාමුදුරුවොත් එක්ක තියෙන සම්බන්ධය මම පොඩ්ඩක් මතක් කරන්නම් ඒක මොනවාසේ කොහොමද මම දන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් මම පැවිදිනකොට ලොකුහාමුදුරුවෝ තමයි කර්ම වාක්‍ය සජ්ජහාන කරේ සියලුම ඒ ගිහි වෙලා හිටපු අපිට දීදා තමයි ලොකු හඳුර අඳුරගත්තේ ඊට පස්සේ දිගින් දිගට ආශ්‍රය තිබ්බා අද කොහොමරි ලොකු හඳුර ඉන්න තැන ලොකු හඳුර ඉස්සරහම සුවඳසලා ඉස්සරහම මඩ කියන දවසවල වෙන ඒ නිසා ඊටාම අතිශයින්ම භාගයක් කරන සලකන ලොකු සංඝන්සේ මතක් කරපු මූලික හැඳින්වීම මම තාම පාදාදුන්දරයෙන් নমස්කාර පුරවලා හිස් මුදුනේ පිළිගන්නවා හැබැයි මගේ මතක් කළා දැන් ආයේ කියන්නේ ලොකු හඳුර ඔය සියලු දිනාටම හොඳට ටොපියක් දුන්නා මේ ඉන්නේ මේ වගේ කෙනෙක් ඒක නෙමෙයිද කියන එක කවුවත් ගැන මිමකට එන්න එපා කියන එකයි මගේ ප්‍රථම සහ පරම කියන්න ඕන කතාව. ඔයගලන්ට දහම බින්දුවක් නොදෙන්නවත් කමක් නැහැ. කිසි කෙනෙක් ගැන කලින් වර්ණාවක් හෝ ප්‍රශංසාවක් හෝ නිඳාවක් හෝ කරන්න යන්න එපා. ඒක තේරුමක් වෙන්නේ නැහැ. හා තේරුමක් වෙන්නේ නැත්නම් ඉතින් අර ඒ නිඳා හෝ ප්‍රශංසාව ලබන ගානට නෙමෙයි. නිඳා හෝ ප්‍රශංසාව කරන ගානට. හරිද? මම ඉතින් මෙහෙම ප්‍රශ්නයක් අහන්න. සියලුම කට්ටිය මං හිතන්නේ මට වඩා සෑහෙන වැඩිමල් මිසක් ඉන්නේ. සෑහෙන අන්දකින් මිසක් ඉන්නේ. ඉතින් මං නිකම් කාරණාවක් අහන්නම්. මම කිව්වොත් මේ මොහොතේ ඉරපායුවේ බඩහිරින් කියලා නැන්දර මාවල් පිළිගන්නවද? ඒකෙලා කියන්නේ හවුතන්න දැන් පොඩ්ඩක් ඉස්සුව ගේන්නද කියලා. හරිද? බලන්න. අපි ඔන්න බලන්න ඔය වගේ සාමාන්‍ය ලෝකේ දින අර්ථයක් විකෘති කරලා කිව්වොත් පොඩි දරුවෙක්වත් පිළිගන්නේ නැහැ. මේවා දිහා බැයි අපි දහම කියලා මොනවාරි කිව්වොත්
ඕන සීල දෙනවා සාදු කියලා පිළිගන්නවද නැද්ද? ඉර බටහිරින් පායනවා කියන එක සාදු කියලා පිළිගන්න. හැබැයි දහමක් කියන්න කිව්වා කියන එක සාදු කියලා පිළිගන්න එපා. ඒක ඊටාම භයානක ඔබ සීල දෙනාට. මොකද ඔබ මේ මට්ටමෙන්ම ඔබ මට වහල් වෙලා ඉන්නේ. මට ඔබලට ඕන නියාමනයක් කරලා ඔබලගේ මුළු ජීවිතේම අනිත් පැත්තට හරවන්න පුළුවන්. ඒ කියන්නේ යහපත නිමේ විවෘති කරන්න පුළුවන් වුණා. පැහැදිලි. ඒ නිසා මේක මම කියන අර්ථයක් නෙමෙයි. නිකමට කල්පනා කරලා බලන්න තථාගතයන් වහන්සේ කියන උතුමාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා නිකමට හරි කියාවිද මම බුදු වෙලා ඉන්නේ. ඒ නිසා මම කියන දේ හරිමයි මේක පිළිගන්න කියලා. මම දැන් මෙතන බුදු ගන්වාසලා කියන්නේ. ඒක ඔගොල්ලෝ ත්‍රිපිටකයේ කියලා තියෙනවා හම්බෙලා ඇති. බුදු ගන්වාසේ මතක් කරපු කාලාම සූත්‍රය තාම රමණීය සූත්‍රයක්. ඊට එහා ගිහිල්ලා ඌට වඩා හොඳ දරුණුට බුදු ගන්වාසේ මතක් කරා. බුදු ගන්වාසේ 45 වසරක් බුද්ධ කෘත්‍යය කරලා පිරිනොම්පාන පිරිනොම් මංජකයේදී මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ දේශනාව තියෙනවා. සතර මහා උපදේශ කියලා කොටස දේශනා කරනවා. මම හිතන්නේ දන්න මිස දන්නවද? එතන පළවෙනියටම කියන කාරණා මොකක්ද? පළවෙනියටම ස්වාමීන් වහන්සේට මතක් කරන්නේ ආනන්ද හාමුදුරුව ඉස්සරහා ඉන්නකොට කවුරු හරි කෙනෙක් මගෙන්, ඒ කියන්නේ සම්මා සම්බුදු වෙච්ච බුදු පියාණන් වහන්සේගෙන් අහගෙනයි ඇවිල්ලා මේ නිවන කියන්නේ කියලා කිව්වත්. එතන නිවන කියන වචනේ නැහැ. අපි හැමෝම දැන් ආවේ නිවන් දකින්නනේ. මම ඒකයි මේ වචනේ දැම්මේ. බුදු පියාණන් වහන්සේ වෙන මගෙන් කවුරු හරි කෙනෙක් නිවන් අහගත්තා. දහම තේරුම් ගත්තා කියලා ඇවිල්ලා. උබලට කිව්වත් මහණින් පිළිගන්න එපා. අනිත් පැත්තට කියනවා නොපිළිගන්නත් එපා. ඒ කියන්නේ නිඳා කරන්නත් එපා. ප්‍රශංසා කරන්නත් එපා. පිළිගන්නත් එපා නොපිළිගන්නත් එපා. මහණනි ඔබට තියෙනවා නුණක් බුද්ධියක් තියෙනවා මිනිසෙක් විදිහට උසස් මනසක් තියෙනවා ඒ නිසා මහණනි ප්‍රඥාව විමසලා බලන්න මේ කියපු ධර්ම ධාතුවේ මේ කියපු ධර්මතාවයෙන් මේ කියපු කතාවෙන් ඔබේ හිත නිවෙනවද නැද්ද කියලා එහෙම නිවෙනවා නම් ඔබ ධර්මයක් කියලා දරන්න එහෙම නිවෙන්නේ නැත්නම් ඔබ දරන්න එපා එහෙම නිවෙන්නේ නැහැ කියලා කියපු කෙනාට බයින් නැද්ද බා මොකද ඒ උතුමන් වහන්සේට එයාගේ හිත නිවා ගන්න ඒ කියපු ධර්ම ධාතුව උපනිෂය වුණා ඒක මට අහුන් නැහැ කියන එකෙන් උන්වහන්සේ තේරුන්නේ නැහැ කියලා කියන්න බෑනේ. අපි නමුත් තේරුම් ගන්න විදිහමද නැද්ද? මේ කිව්වගෙන හරන බොරු කිව්වේ. ඒකක් නෙවෙයි මේකද? ඉතින් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ සම්බුද්ධ ශාසනයේ පසකින් තියන්න මේ ලෝකේ පහළ වෙච්ච කවුරු හරි ප්‍රඥාවන්තයෙක් ඉන්නවනම් මට නම් තේරෙන විදිහට කවදාවත් ඒ ප්‍රඥාවන්තය කියන්නේ මම කියන එක හරිමයි. ඒක අනිවාර්යෙන් තේරුම් ගන්න කියලා. ඒක හරියට නිකන් මොන්ඩිසෝරි කරනවා වගේ. පොඩි කාට මුලින්ම කියනවා අයන්න උගන්නන්න යන්න කියලා. දැන් අයන්න නුර ටයන්න ලිව්වා ඒ පොඩි කා කිනෝ අයන්න කියලා. ඒක නෙමෙයි කියන්න ඕනේ. අයන්න ලියන්න උගන්නලා පෙන්නනුනේ මේකට කියන්නේ අයන්න කියලා. නැතුව කලින් අයන්න කියලා අයන්න උගන්නන එක මහ දෙයක් නෙමෙයි. කලින් අයන්න කියලා මට උගන්නන්න බැයිද යන්න? කයන්න? ඒකයි මං කිව්වේ. මම මේ හොඳ වචනයක් උගන්නන්නේ කියලා මුලින්ම කියලා හොඳ තිත්ත කුණුවරපයක් උගන්නලා මට කියන්න පුළුවන්. ආ දැන් ඕක කියන්න කියලා. මේ අපේ භාෂාව හරියට දන්නේ නැති මිනිසුන්ට අපි හොඳ වචන කියලා කුණුවරපු උගන්නනවා. ඒ මිනිස්සු නිකන් ඉන්නකොටත් ඒවා කියෝ කියෝ යනවා. පැහැදිලි. මම හිතන්නේ එහෙම අද්දකින් තියනවා දන්නේ නැහැ. නමුත් එහෙම කරන්න පුළුවන්. පැහැදිලි. ඇයි ඒ? ඒ සුද්දා නැත්තම් ඒ සුදු යාළුවට මං කෙරෙහි විශ්වාසයක් ආව නම් මට ඕන දෙයක් කරලා මුලා කරන්න පුළුවන්. පැහැදිලි. මම ඒකයි මුලින් කිව්වේ ලොකු හාමුදුරුව දැන් මේ කලේ මං කෙරෙහි විශ්වාසයක් හදලා මුලින්. ඒක ලොකු හාමුදුරුවනේ උන්වහන්සේලා අහගත්ත මොන හරි දහමක් නිසා. නමුත් ඕගොල්ලන්ට ඒ විශ්වාසය ගන්න බෑ. මං කියන්නේ එහෙම විශ්වාස කරන්නත් එපා කියන්නේ. එක්කෙනෙක්ව විශ්වාස කරන්න තමන්ගේ හිත. මොකද තමන්ගේ හිත තමයි තමන්ව එළවට යවුවත් මෙලොවේ තිබ්බත්. ඒ කියන්නේ අපාගත කළත් නැත්තම් කොහරි සුගතිගාමි කළත්. ඒ වගේම තමයි යම් දවසක නිවන කියන එක සාක්ෂාත් කරගන්නත් මේ බාහිර කවුරුත් මේ උපනිෂය වෙන්නේ අතරම. තමන්ගේ හිත. පැහැදිලිද? පැහැදිලි. ඉතින් මේ තියෙන දහම හාන්නේරකට තියෙන දැවෙන ප්‍රශ්නය මම මතක් කරන්න. දැවෙන ප්‍රශ්නේ තමයි ආවුදුනේ මේක අහන වහන මෙලොවට තේරෙන්නේ නැහැ කියන්නේ. නේ ඉක්මනට නිවන් දකින්න ඕනේ හාමුදුරනේ මේකම කියන්න කියන්නේ. දැන් අන්තරමාවට තේරෙන්නේ නැද්ද මේ නිවන් දකින්න එක හිතලා දෙයක් වෙලා තියෙන්නේ කියලා කට්ටිය දැන්. සරලව මේක මෙහෙම වුණා නම් ඇත්තටම බුදු පියාණන්සේ මෙහෙම එකක් දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක මෙච්චර හිතලා දෙයක් වෙනවද? නමුත් මම මේකයි කියන්නේ තමන් මේ මොහොතේ හිතලා බලන්න කියන එක. මම මේ කිව්වට පිළිගන්න එපා හිතලා දෙයක් නෙමෙයි නම් සාදු සාදු. මේක ඊටාම මානසික ආතතියක් මට්ටමට එන පිරිසක් අදලොට බිහි වෙනවා මේක දැන්. කොච්චරවත් කරනවා මේක හරියන්නේ නැහැ කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? කරනවා හරියන්නේ නැහැ කියන එක වීරියපැතර ගන්නවා නම් හරි. නමුත් බොහෝ පිටස ඒක මානසිකත්වයේ පහතර දා ගන්න ගන්නේ දැන් අත. ඊට පස්සේ අන්තිමට වෙන්නේ අර කර හිටපු හොඳ ටික කරන්නෙත් නැහැ. ඇයි ඒ? නිවන් දකින්න කොච්චර මහන්සි වුණත් ඒක වෙන්නේ නැත්තම් ඉතින් හොඳ කලා කියලා වැඩකුත් නැහැ වගේ වෙන්නේ. පැහැදිලිද? මට අකුරු ලියන්න බෑ.
మట అప్పుడు కొచ్చర అయ్యాను అని మట పురువెన్నే మా మొండిసోరి అనేక మన దారి ఏ మనసు అప్పుడు ఇయంట బ్యా గియ గియ మొండిసోరి గియాన అప్పుడు కియన సాధరికవత్ అహగని దెన్ ఏ మనసు రేకత్ నే పెహలే ఇకై హొందర తీరుం గాన మేక తమం మే కారణావ తోర గన్నోద నంద కినికిన్ వాడి వెన్న ఎపా ఒక మం మం ప్రత్యక్ష సాక్ష్య విదిర కియన్నిమ పెలదహమ కియోల దినోన ఒకతరం బణ హల అతిని ఏ ఏ సద్ధర్మ దేశనావల పెన్నన శ్రావక చరిత బలన్న అరగెన බොහෝ ශ්‍රාවකයෝ බුදුපියාණන් වහන්සේ ඉස්සරහට ගියේ බුදුහාමුදුරු කියලා හිතලවත් නෙමෙයි. මේ මහා පුරුෂේ ඔක්කාගගොඩේ සම්භාව වෙන ගෞතම ගෝත්‍රයේ මේ සම්බුද්ධත්වයේ ලැබුණු සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ ඉන්නේ. ඒ තියෙන අර තිබ්බ ඒ මහා අර අපි කියන්නේ චමත්කාරය අපි කියන්නේ කරිස්මා එක කියන්නේ. අන්නේ මහා ඒ උපවත් මේ පෞරුෂය හිඳයි ගියේ. එහෙම ගිහිල්ලා මේ තරුණේ ඇයි මෙහෙම කළේ කියලා අයහුවේ. මෙච්චර රජසපතිය අපිට දැන් තියෙනවද හේමන්තිරයි වස්සානෙට හේ ඊළඟ ඊටුවටයි මාලිගා මාලිගානේ පොල්ලත් බලත් තියෙනවද කියන්නේ හිම නැහැ මම වැසර හිටියෙත් අපේ එක ඉදර කාමරේ අවුවේ අවුවෙන් බේරෙන්න තියෙන්නේ ඒ කාමරේමයි පැහැද තම හොඳට තේරුම් ගන්න පිං අනේ අපි මේ කතාවකට සාසුන් වහන්සේලාගේ චරිතරම් බලන්න ඒ සියලු දෙනාට නැතයි කියන වචනවත් ජීවිත කාලේ අහන්න වෙලා නැති කට්ටිය අපි අහලා තියෙන්නේ මොනවද තියෙනවා කියන එකද අපි අහලා තියෙන්නේ අම්මලා තාත්තලා කියන්නේ මම නෑමයි කියන එක එක අම්මලා තාත්තලාගේ දෝෂේ නෙමෙයි මේ ලෝකේ ලොකුම ධනවතාගේ දරුවා හුවත් තාත්තේ දැන් සල්ලි ඇද්ද කියලා නෑ මදි ඒ කියන්නේ තව ඕනිමයි ඒ කියන්නේ නැහැ කියන්නේ කොයි කියන්නේ රට්ටපාල මහරතන වහන්සේව අහලා තිනවනම් රට්ටපාල මහරතන වහන්සේගේ කතාව මේ කොහෙද තියෙන්නේ ඒකේ කතාවේ තියෙනවා උන්වහන්සේලා ගිහි කාලේ රට්ටපාල කුමාරයන් ඇහුවොත් බත් දෙන්නේ කොහෙන්ද කියලා දැන් අර මා වඩම්බු මාමත් කිව්වා මෙටිගේ හේනුත් මාර විදියට දැන් පහළට තියෙන හාමුදුරුවෝ වතුර නැහැ කියන්නේ හරිද එදා රටබාල කුමාරයා කියන කතාව තමයි විශ්වය දැනග. උන්වහන්සේගෙන් ඇහුවාම මේ කුමාරයානි කොහෙන්ද මේ හාල් එන්නේ? මේ කුමාරයා කියන්නේ බත් මුට්ටියෙන් කියලා. අපිට hina යනවනේ. මොන මෝඩියෙක්ද ඒ කියලා. ඒගොල්ලෝ මෝඩකම නෙමෙයි. ඒ දරුවා දැකලා නැහැ. කොහොමද ඒක කරන්න කියලා. එච්චරට සුකුමයි කියනවා ජීවිතේ. සමහර මේ ශාසනේ රහත් වෙච්ච උත්තරම ඉඳලා තිනවා කකුලෙත් රෝම කූපය වෙලා කියලා කියන්නේ. අනේ මන්ද අපේ යටිපතුළු අරන් බලන්න. ගල් පොත්තක් වගේ හදින්නේ අද අපිට එච්චර සුකුම ජීවිතයක් නෑ මේක. බලන්න මං අහන්නේ මේකයි මම මේ කාරණාව මතක් කරේ දැන් නැඳලා මාමලගේ ජීවිතයයි අර ස්වාමීන් වහන්සේලාගේ ජීවිතය සම්බන්ධ කරගන්න මේ. මං කල්පනා කරලා කියන්න හැදුවේ මේක. අපිට වඩා අතිශයින්ම සුවපත් භාවයක් ඉදමු පිරිස. තමයි රහත් වෙලා තියෙන්නේ මේ ශාසනය. අතිශයින්ම දුක්ඛිතව හිටපු කට්ටියට දුක තේරෙනවා නම් අර කියනා වගේ අවේදිමන් අරගේ මිනිස්සු ඉක්මනට නිවන් දකින්න ඕනේ. දැන් කෙනෙක් තර්කයක් කරන්න පුළුවන් ඉතින් අවේදිමන් අරගේ බුදුන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ නේ කියලා. ඒක හරි තමයි. අපි ඒ සතර පාය අයින් කරලා මේ ලෝකේ ගන්නකො මේ ලෝකේ බොහෝ පිටින්නේ ධනවත්තුද මේ දුප්පත්තුද? දුප්පත්කම තුල ඕනතරම් දුක හොඳටම තේරෙනවද නැද්ද? තේරෙනවා. එහෙනම් ඒගොල්ලන්ට ඊටාම ඉක්මනට දුක වැටෙන්න ඕනද නැද්ද? නමුත් එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. පැහැලේ මං කියන්නේ. ඉතින් ওই කාරණාවට උත්තරේ අපි හොයන්න ඕනේ. අපි ලොකු සවන්නස්ලත් එක ධර්ම සාකච්ඡා කරද්දී මම මුලින්ම අහන ප්‍රශ්නයක තමයි අපි මේ හැමෝම දැන් දන්නවනේ මේකේ සතර පායක් තියෙනවා දිව්‍ය ලෝකයක් තියෙනවා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා ඔය හැමතරම දුකක් තියෙනවා කියලා. ඕක ඔයගොල්ලෝ විශ්වාසෙන්ද කියන්නේ නැත්නම් ශ්‍රද්ධාවෙන්ද කියන්නේ? මට කියන්න නැන්දලමා වලට මේ මොහොතේ පුළුවන්ද තවුදෙසා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා පැයක් විතර ගත කරලා එන්න? බැ නේද? ඊනෙන්වත් බැ නේද? ඉතින් එහෙනම් ඔයගොල්ලෝ කොහොමද කියන්නේ තවුදෙසා දිව්‍ය තලයේ දුකයි කියලා? දුකක් නැති එනම් නිවන් දකින්න ඕනේ නෑ නේද? බලන්න. මං අහන්නේ ඔය ඔයගොල්ලෝ හිතන් ඉන්න බින්දු මාත්‍රිය හෝ දුකක් නැති කොහේ හරි තැනක් තියෙනව නම් මට කියන්න නිවන් දකින්න ඕනේද නැද්ද? මොකද? තියෙනව නැහනේ. දැන් බලන්නකො නිකන් මම මේ අහපු සරල ප්‍රශ්නේ මෙච්චර උදේ ඉඳන් පැල් බැලගෙන නිවන් දකින්න ආපු කට්ටිය දැන් කියනවද නැද්ද නිවන් දකින්න ඕනේ නැහැ කියලා? අතිශය සරලයි වගලා
ඒකයි මං කිව්වේ කෙනෙක්ට ඕගොල්ලන්ගේ මනස විකෘති කරන්න මහවත් වෙලාවක් යන්නේ එක පොඩි ප්‍රශ්නයක් වෙනස් කරලා දැන් දැන් මං කරේ ඒක තමයි හැබැයි දැන් මෙහෙමයි දැන් මම ඒක බොරුවට කිව්වත් නෙමෙයි ඈ මොකද ඕගොල්ලන්ට කිසිම සාක්ෂියක් නැහැ එහෙම ලෝකයක් නැහැ කියලා පුරන්න තියනවද මේ ලෝකේ සදාතනික සැපයක් තියෙන ලෝකයක් තියෙනවා කියලා මම කියනවා ආ එහෙම නෙමෙයි කියලා පුරන්න ඔපුරන්න බෑ මේ වදේ හැබැයි මේ වදේ තථාගතයන් වහන්සේ හිටියා නම් සදාතනික සැප තියෙන තැනත් දුක පෙන්වන්න දන්න ඕන නැහැ අපි තේරුම් ගන්න ඕනේ අපිට ඒක පුළුවන්ද කියලා පැහැදිලිද ඒ නිසා මම මේ හිතන්නයි මේ කාරණාව කිව්වේ ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය කියන එක පසකින් තබන්න සාමාන්‍ය ජීවිතේ ඔබ කරන මොනෝ හරි කටයුත්තක් තියෙනවා නම් ඒ කටයුත්ත කරද්දී ප්‍රධාන කාරණා හතරක් තියෙනවා කියන්නේ හරිද මෙන්න මේ ප්‍රධාන කාරණා හතර ජීවිතේ ඕන තරමට වැදගත් ඒකයි මම මේක ලියලම දැම්මේ කටපාඩම් කරගන්න හරි කියලා හරිද පළවෙනි කාරණාව තමයි සංවේදී බව කියන එක සංවේදී වෙනවා කියන්නේ මේ කවුරු හරි දැක්කම ඇනේ එක නෙමෙයි පැහැදිලි සංවේදී බව කියලා කියන්නේ විවෘතව හිතන්න පුළුවන්කම පැහැදිලිද විවෘතව හිතන්න පුළුවන්කම තියෙන කෙනාටයි සංවේදී හදවතක් තියෙන්නේ නැතුව අපි අද සංවේදී කියලා හිතගෙන වාසනේ නෙමෙයි මම මේ කියන්නේ අපි අද සංවේදී කියලා හිතගන්නේ දුක හිතනවා නම් හැමෝටම කරුණාව වෙනවා නම් ඒක නෙමෙයි මේ ඒක සංවේදීකම තමයි හැබැයි මේ කියන්නේ ඒක නෙමෙයි පැහැදිලිද මේකට වචනේ ගන්න යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකත් බර වැඩි නම් හොඳට හිතනවා කියන එක හොඳට හිතනවා නම් කවුරු හරි පෙන්වන විදිහට හිතන එකද හොඳට හිතනවා කියන්නේ ඒ කියපු දෙයට අනුව තමන් හොඳට හිතනවා කියන එක කෙනෙකුට කෙනෙකු කියන අර්ථයට හිතනවා නම් ඒකට කියන්නේ යා නිවහල් කෙනෙක් කියලාද වහල් කෙනෙක් කියලාද ඉතින් මං අහන්නේ වහලේ කොහොම හිතුවත් වහල්කම ගෙවෙන්නේ නැහනේ හිරකාරයා කොච්චර කතන්දර කිව්වත් හිරෙන් මිදෙන්නේ නැහනේ පැහැදිලිද මගේ ඉරේ පැහැදිලිද හොඳට තේරුම් ගන්න ප්‍රධාන කාරණාව සංවේදී බව ඔබ විවෘතව හිතනවා නම් ඔබේ ජීවිතයේ යම්ම ගැටලුවක් හරි යම්ම සතුටු අවස්ථාවක් හරි එනවා නම් ඔබ අන්තගාමී වෙන්නේ අපිට අද වෙලා තියෙන්නේ කෙනෙක් කුණුහරුපෙන් බැන්නොත් අන්තගාමී වෙලා ආයි මුළු වර්ගයම නසන්න කටයුතු කරනවා හිතෙන් හරි ඈ හැබැයි විවෘතව හිතුවොත් ඇයි මේ මිනිස්සයා මටම බැන්නේ මොකක් හරි වැරදි වැඩහිමක් ඇති වෙලාද අපි ඌව කිසි දෙයක් තකන්න නැතුව කෙලින්ම අර මිනිස්සට ප්‍රතිඋත්තර දීලා ඒ කුණුහරුප තවත් ගංගාවක් කරනවා මිසක් හොඳ වචනකින් ඒක යටපත් කරන්න හිතන්නේවත් නැහැ දැන් කෙනෙක් කියලා බලමු අපි නම් හාමුදුරුවෝ කුණුහරුපෙන් බැන්නත් හොඳ වචනෙන් කතා කරන්න කියලා මං කියන්නේ මේ කටගෙන බලන්න නෙමෙයි දැන් හිත බලන්න අපි කුණුහරුපෙන් බයින මනුස්සයට හිනා වෙලා ඉන්නවා තමයි හිනා වෙලා ඉන්නේ හිතෙන්ම ඇත්තටම හිනාව තියෙන නිසාද බැන්නොත් මට තව බැනුම් අහගන්න වෙන්නේ නිසාද පැහැදිලිද ඕක හොඳට අරගෙන බලන්න තමන්ට වඩා බලවත් කෙනෙක් බයින කොටත් තමන්ට වඩා බාල කෙනෙක් බයින කොටත් හිත එක සමානද කියන එක අපිට වඩා බාල කෙනෙක් අපිට වඩා ශක්තියෙන් අඩු කෙනෙක් අපිට බයින්න આવු අපි දෙකක් නැතුව අතින් හරි ගහනවද නැද්ද එහෙම නැත්නම් බයිනවද නැද්ද බයිනෝ මම අහන්නේ එතන නෙමෙයි එතන අපි එතනදි රඟපානවා අපිට ශක්තිය තියෙනවා වගේ අපිට වඩා බලවත් කෙනෙක් ආව අපි එතන රඟපානවා අපි හොඳ මිනිස්සු වගේ ඕකට තමයි කියන්නේ අමු රඟපෑම කියන්නේ අමුෙම රඟනවා කියන්නේ ඒකට තමයි පැහැදිලිද ඒකයි මම කියන්නේ මුලින්ම සංවේදීව ජීවිතය තේරුම් ගන්න ඒකෙන් හොඳට තේරුම් ගන්න ජීවිතේ නොතේරෙන කෙනෙක්ට ජීවිතෙන් එහා එකක් කියන්න බෑ පැහැදිලිද දැන් ඔයගොල්ලෝ හැමෝම අහන්නේ ජීවිතෙන් එහා එකක් නේ නිවන කියන්නේ ජීවිතෙන් එහා එකක් මූලික වපසරිය තුල දැන් මාමල අනිවාර්යෙන්ම නැත්නම් හේනක් වගා කරන්ඩ පැලදිබ්බා කියලා පුළුවන්ද එහෙම කරන්න බෑ මුලින්ම මොකද කරන්න ඕනේ අර බල් බැල ටික ගලවන්න ඕනේ ඊට පස්සේ ගිනි තියලා මොනව හරි ඒක සුද්ධ කරගන්න ඕනේ ඊට පස්සේ මහන්සිය වෙහස මහන්සිය දාලා දහඩිය ඒ කඳුල වගුර හොලා අර කුඹුර ඔක්කොම ගොඩ කරගන්න ඕනේ වතුර ගන්න ඕනේ ලියදි කපන්න ඕනේ මම කුඹුර කරලා නැහැ අම්මව දන්න ටිකෙන් ඔය කිව්වේ මහමල දන්නදී හාමුදුරුව කියන්නේ ඔය මොන පොඩ්ඩ ඔයිට වඩා මහ විසක් තියෙනවා කියන එක. පැහැදිලිද? ඒකයි ඒක කරපු කෙනා දන්නවා. ඔය අවසානදී මාස 3ක් 4ක් කන්නේක් ඉවරලා එන අස්වැන්න නිකන් ඉබේ පහළ වුණා නෙමෙයි කියන්නේ. ඒකට මහා මාංශය පිටිපස්සේ තියෙනවා කියන එක දන්නවා එයා. ඒක දන්නේ ඒ විශ්ය ගැන දන්න නිසා. මම ගිහිල්ලා කිව්වොත් හරි හොඳයි මමත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. බැයිද කුරක් කරන්න මටත් කියලා. ඒ මාම hina වෙයි කියයි පුළුවන් කියලා. ඒ hina වෙන්නේ වෙයි. හිත දන්නවා මේක තාම පොඩි කියන්නේ. තේරෙන්නේ නැහැ. හැබැයි මම හරියට දැනගත්තොත් මේ කුඹුර කරන්නේ මෙහෙමයි කියලා. මං කවදාවත් ගිහිල්ලා හයිද මටත් කුඹුරක් කරන්න ඕනේ මාම වගේ කියලා නිකන්. නෑ අපි පුදුම ශ්‍රද්ධාවකින් ගිහිල්ලා හන්නේ කොහොමද ඒක කරන්නේ කියලා. පැහැදිලිද? ඔය ඔන්න ඔය වෙනස තේරුම් ගන්න. මම අතන උදාහරණෙ මතක් කළේ. එවනි අපි අද ඉන්නේ අපේ හිත යන පැත්තට හොයිය කියන පැත්තට. ඒ කියන්නේ වැඩි පොලිය කොහෙද ඒ බැංකුවට හොයියා.
පැහැද මුදල් තීරුවන පොලිය වැඩි වෙනවා කියන එකේ භයානකමක් තියෙනවා පැහැද එතකොට පොඩ්ඩක් අපි සැක හිතන්න ඕනේ මේ බැංකුව හොරයක් කරනවා කියලා අපිට ඒක අර්ථය අහුවෙන්නේ නැහැ පැහැද ඒ මම නොකිය මතක් කරේ අපිට හොඳට කතා කරන මිනිසුන්ට අපි සාදු අපිට නරකට කතා කරන මිනිසුන්ට අපි අසාදු පැහැද පැහැද ඒක තමයි අර මේ ලෝකෙ හිටපු අර විද්වතු කියන පිරිස ඒක ඒක දාර්ශනිකයෙක් මතක් කරලා තිබ්බේ ලෝකයේ රඟමඩල සියලු දෙනාම රඟපාන නළුලිලි විතරයි ඉතින් මම අහන්නේ මුලින්ම නළුලිලි කමෙන් ඔය වන්දි බට්ට කමෙන් මිදෙන්න නැතුව මේක ලියන්න බෑ පැහැද තමන් අපි කියන්නේ ජෙනුයින් වෙන්න කියන එක අවංග වෙන්න කියන එක කර්ණීයමත සූත්‍රයේ හොඳම අර්ථය කර්ණීයමත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජූජ සූජූජ දක්ෂේක් වියෝතුයි ඍජු සෘජු භවේ අපි දක්ෂ වෙලා තියෙන්නේ කොන්ද ඇද වෙලා අවංග නැතුව වංග වෙලා කුද ගැහෙන මට්ටමින් අපි දක්ෂ. අපි දක්ෂ මොකටද? බලවත් කෙනෙක් ඉස්සරහා දෙකට නැමෙන්න අපිට වඩා පහත් කෙනෙක් ඉස්සරහා හොඳට ගැලින් ඉන්න. ඒකට කියන්නේ දක්ෂකම නෙමෙයි. ඒකට කියන්නේ අමු මොට්ටකම කියන්නේ. පැහැදිලිද? පැහැදිලි මූලික කාරණාව. ඉතින් ඉතින් හොඳට දෙන්නට සාසනීය බුදු පියාණන් වහන්සේලා අර්ථ මතක් කරේ ඕන තැනක හෙල්ලෙන්න බැරි මනසක් හදාගන්න කියන එක. පැහැදිලිද? ඉන්ද්‍ර කීලයක් වගේ කියලා කියන්නේ. ඉන්ද්‍ර කීලයක් කියන්නේ කොහොම එකක්ද? ගම්වල සීමාවේ ජොදුර් කියන්නේ බොහෝ පල්ලෙහාට ගැඹුරට හාරපු දණ්ඩක් තියෙනවා මොන දෙයකටවත් හොල්ලන්න බෑ කොහොම සැරසුණකක් ආව අද හරියට රුවන් වැලි සෑ හඳුරු වගේ මේ ලෝකෙ කිසිම තැනකින් හොල්ලන්න බෑ වුණා ඒ කතාව හොයලා බලන්න අතිශයම රමණීය කතාවක් බුදු පියාණන්සේ ගේ ද්‍රෝණයක් වුණ සරවත්තා ධාතුන් වහන්සේලා වැඩ ඉන්න බුදු පියාණන්සේ ඉන්නේ අපිට අද නිකන් මැදලා ඉන්න තැනක් විතරයි ඉන්නේ අනේ බුදුහාමුදුරුගේ ධාතු තියෙනවා කියලා එනවා ඊළඟට අපි හැමෝගේම දුර්වලකම අපි කවුරු හරි හදපු පහන් වැටක පහනක් පතුරන තමයි අපි දඟලන්නේ. අපි කවුරුත් උත්සාහ කරන්නේ නැහැ පහන් වැටක් අපි හදන්න ඕනේ කියලා. පහන් වැටක් හදපු මිනිස්සු කවදාවත් උත්සාහ කරන්නේ නැහැ පහන් වැට හැදුවේ මේ චෛත්‍ය නිසා කියන එක. පහන් වැට හදපු මිනිස්සු උත්සාහ කරන්න ඕනේ පහන් වැට ගැන පුරාජීවු කියවන්න නෙමෙයි. කවදාද පුළුවන් ඉක්මනට චෛත්‍යයක් හදන්න කියන්නේ. චෛත්‍ය හදපු මිනිස්සු පුරාජීවු කියලා ඩක් නැහැ මම බොහෝ සතක් කියලා ආගෙන ඉන්නේ. ඒ මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ චෛත්‍ය ඇතුළේ නිදන් කරපු ධාතුන් වහන්සේ නම් බවට මම කවදාවත් පත් වෙන්නේ කියන්නේ. ඔය විදියට හිතනවා නම් මනසක් ඒ කෙනා දිගින් දිගට ඉස්සරහට යනවා මිසක් ආයි පල්ලහට පසුගාමි වෙන්නේ නැහැ. බලන්න අපිට වෙලා තියෙන්නේ පහන් පැලක පහනක් පත්තු කරන එක පසකින් තැවේවා. ඒකවත් කරන්න වෙලාවක් නැතිලා තියෙන්නේ. හැබැයි අපි කියවන්නේ මොකද්ද? දාග වැදුලේ තියෙන 13 වහන්සේ නම බවට පත් වේවා කියන එක තමයි තියෙන්නේ. ඕක වුණොත් ඇවිල්ලා මට කියන්න. එහෙම වුණොත් ඕක වුණොත් පුදුමයි. ඒක පුදුම වෙන්න. ඕක වෙන්නේ නැති එක පුදුමයක් නෙමෙයි. පැහැදිලිද? ඒ නිසා මුලින්ම තේරුම් ගන්න අපේ තියෙන පෞරුෂත්වයේ තියෙන මහා ගැටලු නිසා බුදු පියාණන් වහන්සේගේ පෞරුෂත්වයෙන් බින්දු කඳුළු බින්දුවක්වත් අපිට තේරෙන්නේ නැහැ. පැහැදිලිද? අපි අපිව හදාගන්නේ නැතුව මේ කුඹුරේ බිම හදාගන්න නැතුව කොච්චර පුරසාරම් ගැහුවත් මෙච්චර භෝග වැවෙනවා කියලා. ඕක වැවෙන්නේ නැහැ නෙමේ ඕව වවන්න බෑ. පැහැදිලිද? අර බාගිනී සංගරක්කේ දහමතරේ කතාව මම මේකේ මත් කිව්වා. ඒ කතාවෙද කියන්නේ මොකද්ද? මේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ කියන්නේ මාමද කොහෙද වෙන්නේ ගිහි කාලේ උන්වහන්සේ රහතුන් වහන්සේ ළමයි සිවුර පූජා කළාම පිළිගත්තේ නැහැ. ඔන්න ඔය පවන් අත් අරගෙන පවන් සල්ලන්න කිව්වා. පවන් සල්ලනකොට මොකෝ වුණේ? මේ පොඩි හාමුදුරුවන් ඉතුණා සිවුර ගත්තේත් නැහැ. ඒ කියන්නේ මට ආදරේ නැතුව ඇති. හොඳ වැඩක් කරන්න කොහොම සිවුර අරලා යනවා? ගිහිල්ලා ඔය බිස්නස් මොනව හරි කරලා මේ විවාහයක් ආවාහයක් කරගන්නවා. දරුවෙකුත් හදනවා. එතකොට ඉතින් මාම වයසට ගිහිල්ලා නේ බලන්නත් කවුරුත් නැහැ. මම කරත් එනවා. බැරි වෙලාවත් දරුවෝ වැටුනොත් ගියනකොට ගියල්ල වැඩ ගහනවා. එහෙම ගහන්නේ කොහොමද කියලා හිතනකොට නිකම්ම කාය ක්‍රියාත්මක වෙලාවක් පවන්නත්ෙන් කෙලින්ම ලොකු හාමුදුරුවෝ ළඟට වදින්න. ලොකු හාමුදුරුවෝ ටක් ගාලා අතාරලා කියනවා සෑහෙන දුර ගියා නේද ඔඩි හාමුදුරුවෝ. බලන්න අපේ හිතත් ඔය වගේ අපි මුල හරියට ගන්න නැතුව අපි සෑහෙන දුර යනවා. බලන්න අපි සෑහෙන දුර ගිහිලා තියෙන්නේ අද කොච්චර දුර ගිහිලාද කියනවා නම් උත්කෘෂ්ඨ සාසනයක අවසාන ප්‍රතිඵලයේ ඕනි කීකේ දඟලන්න මට්ටමට අපේ හිත ගිහිල්ලා එළියට. අපිට තේරෙන්නේ නැහැ මුල තාම හදලා නැහැ කියන එක. බලන්න අපි මේ කතා කරන්නේ මොනවද? රමුටන් ගහේ රමුටන් කඩන්න. මං ඇහුවාම රමුටන් ගහ පැලගලලා තියෙන්නේ කියලා. මුළු ඉඩමම කිසිම සාරයක් නැහැ පොළොවේවත්. බලද මං කියන්නේ. කියන උදේ දිනකට තමන්ගේ පොළොව හරියට හදාගන්න නම් මේක මොනවත් කරන්න බෑ. බලද? ඒ නිසායි මම මේක මුලින්ම තාම කරුණාව මතක් කරේ. අපි කොච්චර දැඟලුවත් කුලක් වුණා කියන එකෙන් මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපේ හිතේ තියෙන කලබලේ අඩු කරගන්න ප්‍රතිපදාවක් අපි ඉක්මෙන්න ඕනේ කියන එක. පැහැදිලිද? ඒකට ප්‍රධාන කාරණාව හොඳට පුළුල්ව මානසිකත්වයේ විහිදවල හිතන එක. අසීමාන්තිකව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. එන්න එන්න අපේ තියෙන ගතිගුණේ පහත් වෙලා
දැන් නිකන් සංස්කෘතිය නමට යනවා විතරයි. පැහැද? ඕක හැමදාම කියද්දි කියන උදාහරණ තමයි. ඕගොල්ලන්ට මම දැන් කිව්වොත් පැයක් වන්දනා කරන් ඉන්න කියලා බිම දිගා වෙලා ඉන්නවද නැද්ද? ඉන්නව ඉන්නව. අයි. මේක පන්සලනේ. එක් කල යුතුයද? මං අහන්නේ පාරදී ස්වාමීන් වහන්සේ නමක් දැක්කොත් කීෂෙන් කීන ආර්ථිතේදී වඳින්න ඕනේ කියලා. ඒ මං කිව්වා අපි රංගපාන කිය හොඳම නළු සම්මාන දෙනවා නම් මේ ස්ටේජ් එක මදි සම්මාන දෙන්න. පැහැදද? අපි ඒ නිසා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපි මේ අපි ඔය අපි හිතන් ඉන්න තරම් හොඳ මිනිස්සු නෙමෙයි කියන එක. අපි සරලවම අතිශයින්ම පහත් මට්ටමේ තිරස්චාන ගති තියෙන මිනිසා. අපි කියන්නේ අපි අර ගොඩේ මිනිසක් කියන්නේ. අපි වෙන ග්‍රාම්‍යයි මේකේ. අපි මිලේච්චයි මේ සමාජයේ. අපි මේ යන්තම් හරි හික්කුනේ අපේ අම්මා තාත්තා හරි උගන්වපු සාර ධර්ම නිසා. ඔය ටික දන්නේ නැති මිනිස්සෙට මේ ශාසනය ගැන මේ හිතන්න එපා. ශාසනය මුන්ඩිසෝඩිය නෙමෙයි ශාසනය කියන මිදුරටවත් එන්න බෑ තාම. මේ තව හැතම්ම ගව් ගන්න දුර මං කියන්නේ. පැහැද මං කියන එක. තියෙන සපුලිම තේරුම් ගන්න. තමන් ඒ ලෙවල් පාස් වෙන්න ඕනේ කියලා හිතන් ඉන්න එක හොඳයි. කැම්පස් යන්න ඕනේ කියලා හිතන් ඉන්න එක හොඳයි ඒ සිහිනය. මං අහන්නේ මොන්ඩිසෝරි යන්නේ නැතුව පුළුවන්ද කියලා. බෑනේ. ඉතින් අර සිහිනේ තියාගන්න මුලින්ම මොන්ඩිසෝරි හරියට ඉවර කරන්න. මම දන්නේ කීයෙන් කීයෙන් දැන් මොන්ඩිසෝරි ඉවර කරලාද ඒ ලෙවල් පාස් කරලාද මොකක්ද කියන්නේ මම දන්නේ නැහැ. මම හැමෝටම පොදු ආමන්ත්‍රණයකට කාට වුණත් යහපතක් වේවා කියන අර්ථයෙන්. පැහැද? ඒ නිසා ප්‍රධාන කාරණාව සංවේදී බව. ඒකයි මම මෙතන කතාව කිව්වේ. පියාදී ඕනතරම් ජීවිතය ආරම්භ කරන්න අපි සංවේදීකම හරියට පාවිච්චි නොකරපු නිසා නියපොත්තෙන් ගලවන්න පුළුවන් දේ අද පොරොෙන් කපන්න බැරි වටමට ගිහිල්ලා. නේද? අපි සමහර වෙලාවට අපේ අම්මා තාත්තත් එක්ක තරහ වෙලා තිනවා. තරහ වෙච්ච හේතුව මතක නැහැ අත්‍යවශ්‍යම බැලුවද? අල්ලකු විතර මනුස්සයෙක් කතා කරන්නේ නැහැ. ඇයි කතා කරන්නේ නැත්තේ කියලා මං හෙව්වා. ඒක තමයි හැමෝම අපිට මතක නැහැ මොකද වෙන්නේ කියලා. ඉතින් හොඳට තේරුම් ගන්න. අපේ මේ තියෙන අපේ ගොංකන් නිසා අපි අනිත් මිනිසුන්ට ඇඟිලි දික් කර කර දඟලන නිසා අපි අපේ වැරද්ද හොයන්නේ. අපි හැමසෙම මෙහෙම ඇඟිලි දික් කරන්නේ ඇයි? ඒ පැත්තට එකයි. මගේ පැත්තට තුනයි. බර දීන්නේ මගේ පැත්තට මේ. හරිද? ඉතින් මුලින්ම තේරුම් ගන්න මම නිවැරදි නැතුව මට පුළුවන් ද අනිත් මිනිසුන්ගේ වැරදි දෝෂාරෝපණය නගන්න? නිඳා කරන්න කියලා ඒක හිතන්න. මම මේ ආයෙ කියන්නේ හිත පැත්තට මිසක් මේ ලෝකේ පැවැත්ම ගැන නෙමෙයි. නැත්තම් කෙනෙක් ඉදයි දැන් හඳුන හිමනම් හොරගම් කරාට පස්සේ ඒ හොරගම් කරේ ඉතින් මගේ වැරද්ද කියලා හිතලා හොරාව ඉතින් ඔහේ යන්න දෙන එක තමයි ඔය කියන්නේ කියලා. මේවා නෙමෙයි මං කියන්නේ. පුළුවන් මනසක් තියනනම් එහෙම කරන්න. ඒ මනුස්සයාට කොහොමත් ලැබෙන දඬුවමක් ලැබෙනවා. අපි ඔක මොනවද මොකලක් කරා? මම කිව්වේ තමන්ගේ හිත බලන්නකෝ. හොරාරි උපමා වාපු නිසා. අද නිකමඩ බලන්න. අපි අද හොරගම් කරන මනුස්සයට ගහන්න නැතුව ඉන්නේ ඇයි? හොරු ඉන්නවනේ සමාජේ. මං අහන්නේ මේ හොරුන්ට අපි හිංගිහිංසා කරන්නේ නැත්තේ ඇයි අද? මොකද? නැන්දා කිව්වේ හරියටම අපි. නැන්දා කිව්වේ අපෙන් මොනවද හොරගම් කරන්නේ නැති නිසායි අපි උන්ට ගහන්නේ නැත්තේ අද? මං අහන්නේ දක්ෂය කියන්නේ කොහොම කෙනෙක්ද? හොරගම් නොකරනකොට නොගහ ඉන්න කෙනෙක්ද? හොරගම් කරත් නොගහ ඉන්න කෙනෙක්ද? අපි අද කරන්නේ මොකද්ද? හොරගම් කරන්නේ නැහැ නේ අපෙන් කවුරුත් අද? ඒ නිසා ඉතින් උන්ට මොනවා වුණත් අපිට ගානක් නැහැ. පැහැද? මං අහන්නේ ඕකද දක්ෂකම? ඕකද සංවේදී කියන්නේ? නෑ අපෙන් හොරගම් කළත් අපේ හිත ඒ කෙනාට හිංගිහිංසා කරන්න නොයා යුතුයි. මං අහන්නේ එහෙම වෙනවද කියලා. දැන් අර වෙන කතා වලට නෑ මොදි? මොකද කොහොමත් ඉතින් හොඳ කමට ඉන්න කට්ටිය නෑ හොඳ කතා වලට නෑ. නරක පැත්ත හොයාගන්න කියලා අපි කියන්නේ. පින්වන්දි අපි සතුරු වෙන්න ඕනේ කවුරු හරි මගේ ගුණයක් වර්ණනා කරන එකටද මගේ දෝෂය පෙන්වන එකටද? ඉන්නේ කියනකොට නම් කියනවා. ඕයි ඉතින් හොඳයි ධර්මශාලාවට ඈ. ධර්මශාලාවේ බිත්ති කතා කරනවා නම් අද කියයි මුං හාමුදුරනේ සෑහෙන කාලයකට කලින් ඇහිලා කිව්වෙත් මේකම තමයි. පැහැද? ඒකයි මේවට පණ නැතිකම හොඳයි කියලා තේරුම් ගන්න. නැත්තම් මේ වෙනකොට මේ බහාලි ගලවලා කෙලින්ම ඔය ඔළුව කට්ට උඩට පාත් කරලා මේ බහාලි. කියන බොරු කියන එකට. පැහැද? මම මේ කියන්නේ හාස්යෙන් විහිළුවේ මොකක්වත් නෙමෙයි. Taman තේරුම් ගන්න Taman කොච්චර හාස්‍ය ජනක මට්ටමකද ඉන්නේ කියන එක. අර කාඩ් පැක් එකේ ජෝකර් තමයි සර්ලොම. අපි හිතන්නේ අපි රජා කියලා. රජා නෙමෙයි රජාගේ අතකොළුවක් මට්ටමකට ඉන්න බෑ අද. පැහැදිලිද? අපි මුලින්ම තේරුම් ගත යුතුයි අපේ මනස ප්‍රබෝධමත් කරගන්න හරියට අපේ හිත විවෘත නැහැ කියන්නේ. අපි කොටු වෙලා ඉන්නේ. කොටු වුණා කියන්නේ කොටුෙන් පිට කවදාවත් අපි දැකලා නැහැ. කොටුව සමානයි හිරගේට නම. හිරගේ ඇතුළේ ඉන්න මනුස්සයා කවදාවත් තාප්පෙන් එහා දකින්න බැරි වුණේ යම්සේද? එයා දන්නේ තාප්පේ ඇතුලේ දේම නේද? ඒ වගේමයි
අපේ හිත කොටු වෙලා නම් සීමා සහිත නම් අපි සීමාවන් පිට කවදාවත් හිතන්නේ නැහැ නෙමෙයි අපිට හිතන්න බෑ හිතන්න නැහැ නෙමෙයි හිතන්නම බෑ පැහැදිලිද ඕකට තමයි අර කියද්දි කියන්නේ ලොකු සානස්ල දූපත් මානසිකත්වය කියලා මේ දූපතෙන් පිට මොනව වෙනවද කියලා අපි දන්නේ නැහැ පැහැදිලිද ඒ වගේ අපේ තියෙන රාමු ටිකෙන් පිට මොනව වෙනවද කියලා අපිට ඕනෙත් නැහැ හොයන්න මොකද අපිට ඒක තේරෙන්නේ නැහැනේ ඇයි කොටුවෙන් පිටනේ එදා මාමා තිරවි මාමත් සාසින්න පිටකොටුව thinking කියන්නේ ඕකට තමයි හරිද කොටුවෙන් පිට යම් කෙනෙක් හිතනවා නම් එයයි අතිශයින්ම සංවේදී මේ සමාජයේ පැහැද එයාට ජන වර්ගද වාර්ගික අරමුදද උද්දමන අවගමනද ඕව නෙමෙයි එයා බලන්නේ තමන්ගේ හිත කොහොම හරි නිශ්චල කරගන්නේ කොහොමද කියන්නේ පැහැදද හරි කෙනෙක්ගේ හිත තියෙන්න ඕනේ සතුරු මිතුරු සියල්ලන්ටම එකම යහපත වේවා කියන අර්ථය හිත හොල්ලන් නැතුව ගන්න අපි ගන්න එහෙම නෙමෙයි අපේ කට්ටියට හොඳට යහපත වේවා කියලා හොඳට ගන්න දැන් හොඳ උදාහරණයක් මම කියන්නද අපේ අම්මට මම ඉස්සරහා තියලා මම වගේම මගේ වයසම මගේ යාළුවෙක්ව අනිත් පැත්තෙන් දිලා කිව්වොත් ආ දැන් අම්මා මගේ ඔළුව අත ගාලා කියනකොට මට ආදරෙයි කියලා අපේ අම්මා මාව හොඳට ඔළුව අත ගාලා ආයි ඉබ ගන්නම ළඟට ඇවිල්ලා කියන්නේ ආදරෙයි ඈ හරි දැන් මගේ වෙල් chance එක ගියා දැන් ඉන්නේ යාළුවා යාළුවටත් ඔහොම කියන්නේ කිව්වොත් අම්මා කොහොමද කියයිද මං ආදරෙයි ඈ අපි ඔන්න ඔය මට්ටමින් අපි චලණය වෙනවා මේ හිත බලන්න අපි කෙනා කෙනා අනු අපේ ප්‍රතිරූපය වෙනස් වෙනවාද බලන්න ඒකයි කියන්නේ ගෙදරට එකමු වුණා පන්සලට තවමු වුණා ගෙදරට එකමු වුණා මගුල් ගෙදරට තවමු වුණා කියන්නේ ඔය හැමතැනම එක මුහුණුවරක් දරා ගන්න පුළුවන් නම් අන්න එයා තමයි දක්ෂ මේ ජීවිතේ දිනන්නත් පරලෝක දිනන්නත් ඊට එහාම වට දිනන එක දිනන්නත් ඉතින් මුලින්ම කරුණා කරලා බලන්න අපි කොච්චර ධර්ම ශාසනයක් ඉගෙන ගන්න ආවත් අපේ හිත ඔය මට්ටමට ගන්න අර මූල මට්ටම හැදිලාද කියන්නේ බලන්න මම තමයි සංවේදීකමින් එළියට ගියේ නේද බලන්න පොද සංවේදීකමවත් හැදෙන්නේ නැතුව මේක මොනවද කරන්න බෑ ඊට හොඳට තේරුණා සංවේදීකම කියන එක මම ටිකක් තීව්‍ර විස්තර කරොත් දැන් මෙන්න මේක හොඳට බලන්න ඕනේ මට ඇත්තම හරි වටනවා මේ ඉස්සරහා තියෙන කැමරාවක් ගහලා ඕගොල්ලන්ව පෙන්වන්න පුළුවන් නේද මොකද කරන්න දැන් මේ හැකියාව උපාංග ටික අඩුයිද හරිද මෙන්න මේක බලන්න මම දැන් මේ අහන ප්‍රශ්නෙට කෙනා කෙනා ඔව්ද නැද්ද කියලා ඔළුවෙන් උත්තර දෙන්න ඕනේ බලහද මං අහන්නේ මම ඔබට ගහනවා නම් ඔබ කැමතිද නැද්ද ඔබට මං කුළු පාරක් ගැහුවොත් ඔබ කැමතිද නැද්ද කොහොමද ඔව්ද නෑ බලහද ආ දැන් ඔන්න ඕක කොහොමම තියලා දැන් මට පේන ඔක්කොම ඔළු ටික ඔයගලන්ට පේන්නේ නැති කැමික දෝසි මම ඒකයි කිව්වේ ඕක පොඩ්ඩක් අරගෙන හිමින් බලන්න ඔය ප්‍රශ්නේ අහනකොට මමත් මෙහෙම ඔළුව වනනකොට අනිත් කට්ටිය මෙහෙම මෙහෙම කරනවද නැත්නම් මෙහෙම මෙහෙම කරනවද කියලා හැමෝම මෙහෙම මෙහෙම කරන්නේ ඇයි තම තමන් දන්නවා තමන්ට හිඟි හිංසාවක් වෙනවා නම් මම කැමති නෑ බැලද මම චුට්ටක් කැමති ගොඩක් අකමැති එහෙම එකක් නෙවෙයිනේ පොල්ලකින් ගුටි ගන්න කැමතිම නෑ කැමති නෑ නෙමෙයි කැමැත්තක් ඒකට එන්නම බෑ බැලද අපි දැන් ওই ප්‍රශ්නේ කොටු කරනවා මෙහෙම ඕගලන්ට ගහන්නට කැමතිද මම මෙහෙම මෙහෙම නෑ කියනවා මට මේ පැත්ත පේන්නේ නෑ බැලද අපි මේ සීමාව ඉන්නේ සංවේදී කියන්නේ මේ සීමාව වයින් වෙන්න ඕනේ එයා දන්නවා මට ගහනකොට මට යම්සේ රිදෙනවද මේ ලෝකේ ඕන ජීවියක් පවතින ඕන තැනක මේ කාරණාව උහුමමයි මම කැමති කුටි ගන්නද කුටි නොගන්නද කුටි නොගන්න මම කුටි නොගන්න කැමති අල්ලගුරු ගා කුටි ගන්න කැමතිද කැමති නෑ එහෙනම් අපි කවුරු හරි කියනකම් ඉන්න ඕනද හික්මෙන්ද ඔය අවබෝධය අපිට තියෙනවා නම් අපි විහිින්ම ආයාසෙන් ඕ හික්මිය යුතුද නැද්ද හික්මිය යුතුද ගානේ නිකමට කල්පනා කරලා බලන්න ඔය අවබෝධයවත් නැති නිසා නේද මේ ලෝකෙට ශික්ෂාපද කියලා කොටසක් හඳුන්වලා දෙන්න වෙලා තියෙන්නේ අද. ඉතින් හිතන්නකෝ අපි මොන්ඩිසෝරිද නැත්නම් නර්සරිද කියලා මේකේ. පැහැදිලිද? ලදරු පාසල නෙමෙයි තාම වැලි පිල්ලවත් දන්නේ නැහැ දැන්. ඒ නිසයි කියන්නේ ලොකු ස්වාමීන් වහන්සලා කට කැඩෙනකන් කියලා ඇති. සීල් ටික රකින්නලා කියලා. ඔය කියන්නේ මේ ශාසනයේ කෙළවරට යන්න බෑ මුල් ටික නැතුව. අඩුම පන්සිල්වත් රකින්න කියලා කියන්නේ. පන්සිල් බරනම් එක සීලයක් හරි රකින්නකෝ. මම දැන් නැගිටෙවොත් එහෙම සිල් වල කීයක් විතර රැගෙනවද කියලා. කඩියයි ගයි අපි එහෙනම් හඳුනේ ඊළඟ සාකච්ඡාවට එන්න. දැන් කාටවත් කොන්ද කෙලින් තියාගෙන කියන්න බෑ. ඔහොම නෙමෙයි දැන් අන්තර්ජාලයෙන්ම ඔබත් දිනු මම දැන් නැන්දර මම නම් බලන්න වෙනවද කියන කෝක. ඒක ලකා ළඟදී මොක් හරි එකක හලා තිබ්බා. මට මතක හිටා අම්මට වඳින කාතාවද කොහෙද? හරියට කියා ගන්න බෑ කාටවත්. දැන් මම කියන්නේ මේ එක පාඩම් තියෙන්න ඕනේ කියන එක නෙමෙයි.
පහල් ඒක නාගෙනාගේ තියෙන වටපිටසල නෝ එක වෙන්න නොවෙන්න පුළුවන් මං කියන්නේ ඒක නෙමෙයි ඒ වගේ කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම ඔබ යම් කිසි හික්මීමක ඉන්නවද කියලා ඒකට හා කියනවත් කොන්ද බල නැහැ පහල් පහල් හොඳට තේරුම් ගන්න පිවන්දි මේ සිංහල බෞද්ධ කියලා නාම මාත්‍රිකව අපි හිටියට අපි බලන්න ඕනේ මේ ඇඟපත සිංහල බෞද්ධක නෙමෙයි අපි වලව්කාර පැලැන්තියෙන් ආවයි රජතුමාගේ මේ පූජිත පරම්පරාව ඕවා නෙමෙයි පහල් අපේ අම්මා මහාන වෙලාය තාත්තා මහාන වෙලාය ඒක නෙමෙයි මගේ හිත තුල හික්මීමක් තියෙනවද කියලා බැලුවා නම් ඔබගේ අතපය නැති වුණත් ඔබට බය වෙන්න දෙයක් නැහැ. පැහැදිලිද? පැහැදිලිද? මම මෙතන මතක් කරේ මේ වනි අද අපිට කරන්න වෙලා තියෙන මේ සීලය කියලා හිත හික්මවණ්ඩයි සීල් ටික දුන්නේ. නමුත් අද හික්මවණ්ඩ වෙලා තියෙන මුලින්ම ඇඟපත ටික. එච්චරට චංචල වැඩි මේ අතපයත්. පැහැදිලිද? පැහැදිලිද? ඉතින් හොඳට තේරුම් ගන්න කෙනෙක් බයිනකොට නොබැන ඉන්නවා කියන අතිශයින්ම සාධුකාරයක් තියන්න පුළුවන් සීලයක්. සාපේක්ෂව නේද? සාපේක්ෂව මගේ දරුවා ඉන්නේ මේ රටේ මගේ දරුවා මෙච්චර කෙනෙක් ඉන්නවා මට මෙච්චර හේනක් තියෙනවා ඕවැන්නේ අපි ගන්නියද එහෙම නෙමෙයි මම කියන්නේ ඔන්න ඔය තත්වය ඔය මාන්නේ පුළුවන් නම් ගේන්න මම මෙච්චර සීලක ඉක්මනවා කියලා මට නෙමෙයි ඒ මාන්නේ හොඳයි ඈ නැත්නම් අරකින් වෙන්නේ මලහම ඕකේ පිඹුරෙක් හරි තලගුවෙක් හරි වෙන්නේ පැහැදිලිද සීලෙන් සීලය කියන එකෙන් මාන්නට පත් වෙලා මරුණට පස්සේ කමක් නැහැ සතෙක් වුණත් හොඳ සතෙක්ද ඇහි මම එහෙම ප්‍රාර්ථනා කරනවා නෙකේ මම කියන්නේ හොඳ පොඩ්ඩක් ඔප්ෂන් ටිකක් පෙන්නන්න මරුණට පස්සේ යන්න පැහැදිලිද ඉතින් ඒ විදිහට බලන්න සීලය හොඳට හොඳට හික්මෙන්ඩ එන්න එන්න තමන්ගේ தත්ත්වේ උඩ යනවා මිසක් ඒ තමන්ගේ தත්ත්වේ උඩ යන එක බලා ගන්න පුළුවන් හොඳම මීම තමයි හිතේ தත්ත්වේ වැඩි වෙනකොට අපේ හිස නැමෙන ප්‍රමාණය අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනි ඔන්න ඔහොම සීල තමයි ඕගොල්ලෝ රකින්නේ අපි සීල් වලින් රැගෙනකොට අපේ දැන් කලින්ටත් වඩා වඳින්නෙත් නැහැ කාටවත් දැන් ඇයි කොහොමද ඒකට සාධාරණ කරන්නේ මම සීලෙන් වැඩිනේ මෙයාට වැන්දු දෙන්න මෙයාට පව් පිළිගන්න. එහෙම විකාර නෑ හොඳේ. මොකද මම ඔය අදහස් අහලා දෙන ඕන තරම්. සමහර මිනිස්සු කියනවා ආන්දුරේ අපි සෑහෙන්න ඉතින් බණත් අහලා දෙනවා අපිට දැන් හොඳ ඉක්මීමක් තියෙනවනේ. ස්වාමීන් වහන්සේට වඳින එක පාඩුවේ නේද? ඇයි කියලා අහුවා. ස්වාමීන් වහන්සේලා එච්චර සිල් රකින්නේ නෑනේ. අපි වැන්දු තුන් අහන්සලාට සෑහෙන පාපයක් වෙයි නේද? පහල මම කිව්වේ මේ මම අහලා දෙන හොඳම කතාව. ඉතින් ඔයිට පල්ලෙහා අපේ මට්ටම් තියෙනවා හොඳ. හරිද? ඉතින් මේකයි. පිළිගන්නේ හොඳට තේරුම් ගන්න මම ඔය කතාව නිෂේධනය වෙන්න හරි ලස්සන කතාවක් කියනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කියන්නේ මේ සාසන හිටපු දෙවනි බුදු. බුදුපියාණන් වහන්සේ මතක් කරේ වදපු අම්මාගේ සාරිපුත්‍රහාමුදුර ආශ්‍රය කරන්න බහන්නේ කියලා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පිරිනුවම් පාපු දවසේ අග්‍රශාවක යන් වහන්සේලා පිරිනුවම් පාපු දවසේ බුදුපියාණන් වහන්සේ වැඩ හිටියේ ගගක් අසල. උන්වහන්සේට තේරුණා තමන්ගේ දකුණු අතයි වම් අතයි ගැලුණා වගේ. එදා සංවේගයෙන් කියනවා ධර්ම සංවේගයෙන් තථාගතයන් වහන්සේ මතක් කරනවා මහන්නේ දැනගන්න සාසනෙ හිටපු හොඳම දෙනාද නැති වුණා. මෙච්චර කල් මම උන්වහන්සේලා හිටපු පැත්තක්වත් බලන්න ඕන කමක් තිබෙන්නේ නැහැ. යම්තරක බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්නවද? උන්වහන්සේලා දෙනම යම්තරක හිටියා නම් ඒ බුද්ධ කෘතිය හරියට කළා. අද මහන්නේ මට සාසනීය බර වැඩි වෙනවා. බුදුපියාණන් වහන්සේගේ ශ්‍රීමුකෙන් ඔහොම වචනයක් අහගන්න උන්වහන්සේලා කොහොම ශ්‍රේෂ්ඨ වෙන්න ඕනද? එහෙනම් ඒ චරිත ලැබපු ඒ මහා පෞරුෂයක් දරන් හිටපු සාරිපුත්ත මහ රහතන් වහන්සේ. මේ සිවුරේ කොණක් බිම ගෑවෙනකොට මතක් කරේ පොඩි හාමුදුරු නමක්. හාමුදුරු මේ සිවුරේ බිම ගෑවෙනවා කියලා. අපි නම් හා හා මම හදාගන්න කියලා යනවා. උනාසෙම කලේ නෑ. සිවුර හදාගෙන අනිත් පැත්තට හැරිලා වන්දනා කළ කිව්වා ස්වාමීන් වහන්සේ මට ඕන වෙලාවක අවවාදයක් දෙන්න මම පිළිගන්නවා. රාහුල මහරහතන් වහන්සේ කියන්නේ මේ ශාසනය හිටපු බුදුපියාණන් වහන්සේගේ ගිහි කාලේ පුත්‍රත්නේ. ඒ කාන්තේ මහරහත් වෙන පාරමිතාවත් තිබුණා. හැබැයි හැමදාම මෙරිඩියක් අරගෙන උඩ දාලා කිව්වෙ මොකද්ද? මට කවුරු හරි අවවාද කරනවා නම් කියන්නේ. දැන් මෙහෙමයි අපි ඔය කතා කියනකොට අපිත් ගන්නවා හම්බේ කොච්චර හොඳ ස්වාමීන් වහන්සේලා. ඔය කතා පෙළදහම ආවේ ඕක නිසා නෙමෙයි. පෙළ දහමට ඔය කතා දැන් මේ කතාවක් කියලා කාවවත් සතුරු කරන්න නෙමෙයි. ඔය කතා කියද්දී අපි බලන්න ඕනේ මට පුළුවන් දෝක කියන එක. මම කියන්නේ සාරිපුත්ත හාමුදුරු ගැන සාදුකාරය තියෙන එක වටිනවා. මේ මොහොතේ දිව්‍ය ලෝක තලවල බිමන් පහළ වෙනවා. ඒක නෙමෙයි තර මම මේ කියන එක. ඕගොල්ලෝ බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිතය පොඩ්ඩක් ආරූඪ කරගෙන පුළුවන් දේක කරන්න කියන එක. හරිද? තමන් සංවේදී වෙනවා කියන්නේ අන්නේ විදිහට විචක්ෂණශීලීව හිතනවා කියන එකට. පැහැදිලිද? පැහැදිලිද? සාරිපුත්ත හාමුදුරුවෝ නම් අපි දැකලා නැහැ කියමුකෝ. කතාවක් මේක.
එනකොට අම්මා අපේ අම්මගේ දින ගුණයක් මංගාව තියනවද නැද්ද කියලා හිතන්න බැයිද? පැහැදිලිද? අපි එහෙම කරන්නේ නැහැ. අපි කරන්නේ නැති නිසා අපේ දින ගොන් තක දිරුකමට අන් දෙකම මෝදු කරගන්නවා මිසක් කවදාවත් මේ වලිගේ හැලෙන්නේ නැහැ. පරිණාමය වුණා කිව්වට. වලිගය රෙදි අස්සේ හැංගිලා තියෙන්නේ. පැහැදිලිද? ඉතින් මම කියන්නේ මේකයි. අපි වලිග තියාගත්ත සත්තු වගේ මේ ශාසනයේ උත්කෘෂ්ඨ ප්‍රතිඵල ඉල්ලනවා නම් ඒක නිකම් අර මොන්ඩිසෝරි යන මනුස්සයා මම ડોක්ටර් කෙනෙක් වුණා ඈ කිව්වා වගේ තමයි. අපි ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න හිණියක් මම නෝනම් මුල ඉඳන් ප්‍රතිපදාව පිළිවෙලට පුරාගෙන එන්න ඕනේ. ඔකට තමයි කියන්නේ පාරමිතාව කියලා. පහද යම් කිසි අවසාන මොක්ෂයක් ලබන්න තමන් මාර්ගයේ ගාව නම් අන්නේ මාර්ගයේ පාරමිතාව. අපි අද කරන්නේ මොකද්ද? කතාව අහගෙන අපි දන්නවා මුල මුල සාරිපුතාමුළු පුදජනෙක්නේ. අවසානයේ මහරහත්වන්නේ පහද නමන්නේ. මැද ටික හොයන්නේ මුලයි මුල දැනගත්තා අග ටික පොඩක් අහගත්තා අපි මුල ඉඳගෙන අගට පයින් හදනවා ඒ කරන්න බෑ කරන්න පුළුවන් මොකද කියලා කියන්නේ මට නම් හම්බෙච්ච විදිහකට බෑ ඇහෙලද ඇහෙලම කියන්නේ ඉතින් ඒ නිසා අපි ගත්ත මම අර ලොකු අනුශාසනාවක් කරන අදහසින් නෙමෙයි මම මේ කිව්වේ මේ ඉතාලම අවංග සිතුල්ලක් මම මේ කිව්වේ කාට හරි සාසනයක් ඕනේ නැහැ මේ ලෝකේ යහපත් ජීවත් වෙන්න ඕන නම් ඒ කියන්නේ සතුටින් මැරෙන්න ඕන නම් ඔන්න ඔඩි කරගන්න නැත්තම් ලොකු ස්වාමීන් වහන්සේලා ලක්ෂයක් වැඩලා පහන්සුවල දුන්නා. ඒ මැරිච්ච කාට යහපතක් නැහැ. පෙට්ටිය බලාගෙන ඉන්නේ සමහර ලාට. මේක බුරුතෝලින් හදලා තින්නේ කියලා. ඉතින් ඒකයි අපිට අන්තිමට ඉතුරු වෙන අර මොකද්ද කියන්නේ මේ මේ පොළොව යට තියෙන ඒ පොඩි කෑල්ලට හරි ලෝභ කමින් මැරෙනවා මිසක් අපිට ඒක අතාර ගන්නවත් අද බෑ. ඒක අතාර ගන්න බැරුව. අර කියන්නේ අනුන්ගේ තියෙන පොල් ගෙන්දායින් කරන්න හදනවා. අපේ පොල් පරාලේ තියාගන්න. මුලින්ම තේරුම් ගන්න පොල් පරාලේ ගැටලුව මේකේ. පැහැදිලිද? පැහැදිලි මං කියන්නේ. ඉතින් ඒකයි තමන්ව සුද්ධ කරගන්න උත්සාහ කරන්න. ඒකට ප්‍රධාන කාරණාව සංවේදී බව. හරිද? ඒ කියන්නේ හොඳ පුළුල් මනසකින් ඉතාම තීක්ෂණව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. තීක්ෂණව හිතන්න නම් යමකට දැඩි වැලිලා යමකට දැඩිව ගැටිලා පුළුවන්ද? නෑ යා ප්‍රමුඛ වෙලා මැදිස්ත වෙන්න ඕනේ නේද? වීර කරලා හරි මැදිස්ත වෙන්න ඕනේ. මං අහන්නේ මේකයි අපේ චරිත ගත්තාම අපේ ජීවිතය ගත්තාම අපේ ජීවිතෙන් 99.9 ලක්ෂයක් දැම්මා මධ්‍යස්ථ වීමද තියෙන්නේ ඇලීම හෝ ගැටීමද තියෙන්නේ මේ ජීවිතේ අපේ ඇලීම ගැටීමම නම් අපිට වෙලා තියෙන දේ අපිට නිකම් නිගමනය ගන්න බැයිද අපේ සසර පුරුද්ද මොයිද කියලා සසර පුරුදු කරන් ඇවිල්ලා තියෙන්නේ මොයිද කියලා සසරක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් එහෙම ඕනේ නැහැ එහෙම විශ්වාස කරන්න නැත්නම් ඕනේ නැහැ නමුත් මේ ජීවිතේ හරි මේ හැමදෙස්සෙම අපිට ඇලීමයි ගැටීමයි දෙකම ප්‍රමුඛ වෙන්නේ අපේ පුරුද්දම ඕක නිසා කියලා තේරෙන්නේ නැද්ද? අපි පුරුද්ද ඵල පුරුද්දක් විදිහට වරන් තින්නේ දැන්. අපි ඒකේ පරිණත වෙලා ඉන්නේ දැන් ඒක. ඇලීමයි ගැටීමයි. අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? හිත හික්මවන්න ඕනේ. ධර්මුවට නොඇලී ධර්මුවට නොගැටි පොට්ට මැදිස්ත්‍ව කරගන්න හරි. ඔන්න ඕකට කියනවා සාසනයේට එන්න තියෙන ප්‍රතිපදාව ඒකට කියන්නේ චංචල වෙන මනසේ චංචලකම අඩු කරගන්නවා කියන එක. සාසනේ කෙලවර තමයි චංචල වෙන්න බැරි නිශ්චලකම. හැබැයි සාසනේට එන්න නම් චංචලසිත නිශ්චල කරන්න බෑ ඒක හරි. චංචල ගතිය චංචලකමින් පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. ඔක තේරෙන සිංහලෙන් කියනවා නම් අපිට තියෙන්නේ කම්පණය වෙන හිතක්. අපිට අකම්පිත වෙන්න බෑ ඒක පාට. අපි කරන්න ඕනේ කම්පණය අඩු කරන එක. පැහැද? හොඳම උදාහරණෙ මේ ෆෑන් එක. අපි අතන තියෙන ස්විච් එක එකපාර ඕෆ් කරා කියන්නකො. කවදාවත් දැකලා දිනවද? වේගේ පහට කරගෙන එක ටස් ගන්න අතර වෙනවා. එහෙම ෆෑන් එකක් තියෙනවනම් පොඩක් කියන්නේ මම දැකලා. හරිද? ඕක ඕෆ් කරාම මොකෝ වෙන්නේ? හිමින් 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 අඩු. ඒක නැවතුනාට පස්සේ ආයි බලෙන්ම තොල්ලන්න පුළුවන්ද? බෑ. අර හිමින් හිමින් අඩු වෙන එක උපනිෂය වුණාද නැද්ද ෆෑන් එකට ආයි හොල්ලන්න බැරි වෙන නිශ්චල වෙන්න. අපි අද හිතන් ඉන්නේ කොහොම සාසනයක් ගැනද? දැන් අපි හොඳට සටපට ගාලා කරගෙන ඉන්නවා. නිවන දැක්ක ගමන් ටස් ගාලා අතර වෙනවා එහෙමද? හරි හොඳයි වෙනව නම් ඉතින්. එහෙම වෙන්නේ නැහැ හොඳ එහෙම වෙන්නේ නැහැ නෙමෙයික වෙන්න බෑ. බලද? වෙන්නේ පිමත හිමින් හිමින් අඩු වෙන්නේ මේ කතාව. හිමින් හිමින් අඩු වෙන්න නම් අපතුල ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ නැද්ද නිරන්තරයෙන් අපේ හිතේ වේගය අඩු කරගන්න හිතේ වේගය අඩු කරනවා කියන්නේ මේ චිත්තක්ෂණ වේගය අඩු කරනෝ නෙමෙයි අපේ දින හිතේ මේ ඇලෙන ගැටෙන ඊටාම වේග බව චුට්ටක් අඩු කරන්න එහෙනම් පින්වත්නි මට කියන්න ඇලීම ගැටීම බහුල වෙන්නේ යහපත් ක්‍රියා කළොත්ද අයහපත් ක්‍රියා කළොත්ද
අපි යන සම්මුතියෙන් කියමු අයහපත් ක්‍රියා කළොත් යහපත් ක්‍රියාවක් කරන්න චංචල හිතකින් පුළුවන්ද බැයිද අමාරුයි නෙමේ ඇත්තටම බෑ පැහැදිලද එහෙනම් එතනින්ම අර්ථයක් එනවද නැද්ද අපේ හිත අකම්පිත කරගන්න කම්පණය අඩු කරගන්න ඕන කියලා තේරෙන්නද නේ එහෙනම් කම්පණය අඩු කරගන්න නම් කම්පණය අඩු වෙන විදිහේ ක්‍රියාදාමයක් අපි ඉන්න ඕනේ කියලා තේරෙන්නද නේ ඊට පස්සේ තේරෙන්න ඇති අයහපත් වැඩකලොත් කම්පණය වැඩි වෙනවා මිසක කම්පණය අඩු වෙන්නම බෑ කියන්නේ එහෙනම් කම්පණය අඩු වෙන විදිහේ ප්‍රතිපදාව කරන්න ඕනේ මොනවද කියලා හොයනකොට කෙනෙක්ට හම්බෙනවා මොකද්ද මුලින්ම ප්‍රාණඝාතයෙන් වළකින්න දෙවෙනි එක හොරකම් කරන්න එපා කාම මිත්‍යාචාරය යන්න එපා බොරුවක් කියන්න එපා සුරාසුදුවට ලොල් වෙන්න එපා ඔන්න ඔය ප්‍රතිපදාව වෙනවා ඔය ප්‍රතිපදාවේ හිත එක්ම වුණකොට එයාට තේරෙනවා මේ හිත තවත් චංචල වැඩි සතුරු මරුවට මට මරන්න පුළුවන්කම තියාගෙන මම මේ නොමර ඉන්නේ හිත තාම චංචලයි මට බොරු කියන්න පුළුවන් මම මේ දැන් මේ ඉන්න බලෙන් ඉන්නේ කවදා හරි දවසක් එනවා නම් බොරු කියන්න බැරි වෙන එහෙනම් තව හොයන්න ඕනේ හොයනකොට තේරෙනවා සත්පුරුෂව ආශ්‍රය කරන්න තමයි ඕනේ මම මේක මෙතනදී පෙන්නනවා මෙන්න මේ කාර්යය මේ අර්ථයෙන් මම පොඩ පැහැදිලි කරලා දෙන්න මේ කාම නිසා සත්පුරුෂේ කාශය කරාම හිත හික්මෙන බව ඇත්ත පැහැදිලිද මම අහන්නේ මේකයි මට කියන්න කල්යාණ මිත්‍රයේ හොයාගෙන ගිහිල්ලා බණ අහන එකද හොඳ ඈ දරුවෝ මම කියන්නේ නැහැ දැන් කිව්වොත් ඊකට හාගෙන කල්යාණ මිත්‍රයේ ගෙම්ම බණ අහගත්තොත් නේද හොඳ නැයිද ඕක කියන්නද මම පොඩ්ඩක් බර කරලා කිව්වනේ ඒක හිතන්න හිතන්න කියලා මම කියන්නේ මොකද ඔව් වාඩි වෙන්න ඕන ඒක හරි මම අහන්නේ අහගන්න ඕනේ කල්ලාණන් මිත්‍රෙක් ගෙන්ද නැද්ද ආයෙත් මම එහෙම වෙයි එහෙමද හිතන්නේ විවාදි අපිට පොට පැටලෙන්නේ ඔයයන් තමයි අපි හොයන් යනවා ආ මේක දන්නේ මෙයා තමයි ඒ මොකද්ද ඉතින් නිවහල් වෙලාද යන්නේ වහල් වෙලාද යන්නේ ඉතින් වහල්ුන්ට කවදාවත් ලැබෙනවද නිවහල්කම බලන්න ඉතින් ඔය යගදාවල් පේන්නේ නැහැ දම්වැල් ටික පේන්නේ නැහැ බෙල්ල වටේම ඉන්නේ දම්වැල් තමයි ඒ ඉතින් වහල්ුනේ පැහැද ගානි සාසනය මතක් කරේ ඕක නෙමෙයි සාසනය මතක් කළේ ඕන කෙනෙක්ගේ වචනයකට සංවේදී වෙලා විවෘත මනසින් යුතුව ශ්‍රවණය කරගන්න එයා කියන දෙයට හිතනමඬ මගේ හිත තුල මහා නැමීම සංසුම් බවක් තියෙන කෙනාටයි කලන මිත්‍රයව හම්බෙන්නේ. අපි දැන් කලින්ම පාර යනකොට හිඟන්නේ දැක්කොත් මේ වෙලාවෙ ඉන්නේ ඇයි? අපි බණක් අහන්න යන්නේ. අර හිඟන මිනිස්සයා වෙනුවෙන් අපේ හිතේ යොමු වෙන්නේ නැනේ. පැහැද? අපි දන්නවද නැත්නම් හිඟන්නුන්ට බණ කියන්න බෑ කියලා. අපි දන්නවනේ. කවුද ඕගලන්ට කිව්වේ? අර බෙලෙක් නිකානද? කණ්ඩ නැතිකමද? නෑ පිගලි මම හැමදාම කියන්නේ සුප්‍රබුද්ධ කුෂිරෝගී ආද මෙතන හිටියොත් එන්න. කට්ටිය ගල් ගහන. නවුත් පිගලි හොඳට තේරුණා සාසනේ සක්‍ර දේවේන්ද්‍රයාටත් බැරි වුණා සුප්‍රබුද්ධ කුෂිරෝගීගේ ශ්‍රද්ධාවයි කරන්න දෙන්න. මුළු ඇඟම වණයක් ඈ මේ අද යාචක මහතුරු අපි කියන්නේ නිරූපණ ශිල්පියෝ වගේ මේ මනුස්සයත් එක බලනකොට. පැහැදද? මම මේකයි කිව්ව අපි ඔය කතා අරගෙන සාදු කියලා වැඩක් නෑ බලන්න තමන්ට තියනවද කියලා හැකියාව. පැහැදද? ඕක නැත්තම් ආයිති මොන්ඩිසෝරියෙත් නෙමෙයි. බලන්න. මම කියන්නේ ඒකයි. පිළිඳ හොඳට තේරුම් ගන්න. කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණහ ගන්න නම් ඕගොල්ලෝ බලන් ඉන්නේ ඕක කවදාවත් කරන්න බෑ. හැබැයි ඕගලන්ට යම් දවසක හැකියාව ලැබෙයි. හොඳට කන් දීලා යෝනිසෝමනසිකාරයෙන් පුළුල් මානසිකත්වයෙන් ඊටාව තීරව අවධානයෙන් ඕන කෙනෙක්ගේ දහමකට ඕන කෙනෙක්ගේ වචනයකට හිත යොමු කරන්න අවස්ථාවක් ලබාගත් දවසක ඒ කතාව අහලා ඉවරනකොට තේරෙයි මේක නම් මම කලින් අහලා නැහැ කියලා. නැත්තන්නම් පෙරණොයසු විරුදහම් නම් එහෙන්නේ නැහැ හොදේ. පැහැද? පැහැද? මං අහන්නේ දැන් නැන්දලම වල දන්නේ නැද්ද දැන් නිවන් ගැන අහගන්නයි ආවි කියලා. ඉතින් ඔක පෙරණොයසු විරු කතාවක් කියලා උරු දැනගෙනම නෙන්නේ දැන්. පැහැද? අපි හැමෝම සමානයි මේ කතාවෙන්. සුදු පාට දරාගෙන ඉන්න ඕගොල්ලෝ මොනවද කතාවක් දරාගෙන ඉන්නවද? කසාවත තියෙන්නේ ඇඟේ සුදු පාට වාසය තියෙන්නේ ඇඟේ. මම මේ කියන්නේ ඇඟ ගැන නෙමෙයි. හිත ගැන හිත ගැන. පැහැද? ඒකයි මං කියේ සුප්‍රබුද්ධ කුෂිරෝගියාගේ ඇඟ තිබ්බේ කුෂ්ඨයක් වෙලා. හිත තිබ්බේ ශ්‍රමණේ කියලා. අපිට දැන් පේන්නේ සුදුලන් එනකොට ආ ශ්‍රමණේ වෙන්නේ. හිත ඇතුළේ ඉන්නේ මොකුද? කෙලින්ම යම ලෝකෙ ඉන්නේ යක්කුටිවයි ඉන්නේ.
පැහැද පැහැද පියන්නේ ඒකයි කියන්නේ සමහර මිනිස්සු අතරම ඉන්නවා කේන්ති අරකට උඩරිම කේන්ති ආයි ඒ කේන්ති බිඳු මාත්‍රයක් මතකවත් නැහැ හැබැයි සමහර මිනිස්සු ඉන්නවා කවදාවත් බයින්නේ කවුරුන් විශ්වාස කරන්න ඕනේ කවදාවත් බයින් නැති මිනිස්සුව විශ්වාස කරන්න ඕනේ කියලා තමයි අපි හිතන් ඉන්නේ පියන්නේ එතන භයානක වැඩි මොකද මේ මිනිස්සගේ ඇත්ත ස්වරූපේ කවදාවත් එයා පෙන්වන්නේ නැහැ අර මිනිස්සයා ඊටම යහපත් තරහා ගියා නම් තරහා ගියා යාළුවා නම් යාළුවා අර කියන්නේ ඕන දෙයක් මුහුණට මුහුණට කිව්වා එච්චරයි ආයි කතා නැහැ කිව්වා නම් කිව්වා ආයි හිතේ කූසුත් නැහැ හිතේ මොන නැහැ අපි අපේ චරිතය හදාගන්න ඕනේ එහෙම මම කියන්නේ මේ තරහා ගිහිල්ලා එහෙම ඉන්නවා කියන එක නෙමෙයි අපි පුළුවන් නම් කරන්න ඕනේ මොකද්ද තරහා නොයන මට්ටමට හැමදාම හැමෝත් එක්කම ඉන්න පුළුවන් මට්ටම කියන එක අපහද ඒක මම කිව්වට ලේසි නෑ කරන්න තියෙන ප්‍රතිපදාව දාගම වැඩි අපි තේරුම් ගන්න ඕනේ මගේ හිත නැමෙන්නේ නැත්තම් පාර යන බල්ලෙක්ටි බඩගින්න නිවන්න පුළුවන් මට්ටමේ මොනව හරි පාන් කෑල්ලක් හරි දාන්න ඕනේ කියලා ඔබ හරියටම තේරුම් ගත්තොත් යම් දවසක තේරෙයි කවදාවත් සාංගික දානයක් දෙන්න බෑ කියන එක තිරිසනෙට දානයක් දෙන්න හිත නැමෙන්නේ නැති මිනිස්සයට මිනිස්සෙට දානයක් දෙන්න එහෙම හිත නමන්න බෑ ඒක කරන්නේ බලෙන් හැබැයි මම කියන්නේ බලෙන් හරි කරන්න මොකද යම් දවසක ඒක උපනිෂය වෙයි හිත නිකම්ම හැදෙන්න පැහැද පැහැද ඔබට අද මම කොච්චර කිව්වා සීල් ටික රකින්න කියලා හොඳයි ස්වාමීන් වහන්සේ අපි රකින්නම් කියලා ගෙදර ගියාම තේරෙයි සීල් රකින්න එකට වඩා සීල් නොරකින්න එක තමයි හොඳම කියලා ඇයි මේ සමාජයේ කොහොමයි ඉතින් බොරු නොකිය ඉන්නේ හාමුදුරනේ කියලා කියනවා පැහැද ඔබ වහන්සේලා නම් ඉතින් කාටවත් බොරු කියන්නේ නැතුව ඉතින් ඒක කියලා තියෙනවා පැහැද මම කියන්නේ පින්වත්නි අපිට වඩා ඕගොල්ලන්ට තමයි හොඳ පැත්ත තියෙන්නේ අපිට අද බොරු කියන්න අවස්ථාවක් නැතිලානේ තියෙන්නේ මම මොකද කිව්වේ අපි සිල් අපිට රකින්නවා කියලා තේරෙන්නේ බාහිර පරිසරයෙන් සිල් කැඩෙන්න උපනිශ්‍රී නැති නිසාද? ඒක තමයි සාසනීය දායාදය. නමුත් මම කියන්නේ ඒ වගේ වටපිටාවක් තියෙන උත්මය කොහොමත් හික්මෙන්න ඕනේ. පැහැද? නමුත් ඊට වඩා වටිනවද නැද්ද? බොරු කියන්නමයි අවස්ථාව ලැබෙන්නේ. එතන බොරු නොකිය ඉන්න එක. මං කියන්නේ අන්න එහෙම මාන්නට එන්නකො ඒත් කමන්නේ. මම නම් එකට කිව්වා එදා හොඳට දෙකක් කියලා ගන්න එකට මෙහෙම මාන්නේ. හැබැයි මම හොඳට දෙනවා මම මේක කිව්වට සමාජයේ ගිය සැනින් මිනිස්සු කියන්නේ ඇයි එදා හිමන කිව්වේ කියලා. එතකොට තේරුම් ගන්න පිනවා ඉතින් මිනිස්සුන්ගේ ස්වභාවය ඕකයි. ආයි අර මිනිස්සුන් සම්බන්ධ කැටීමක් ගන්න එපා. එදා බණ වලට හාමුදුරුවෝ කිව්ව එක නෙමෙයි මෙයා කියන්නේ කියලා. ඒ මිනිස්සයාට බණක් අහගන්න බැරි වුණා එච්චරයි. පැහැද? මම මේ ලොකු කතාවක් කියන්න ගියාට මං ඊටාම සරල තැනකට ආවේ. හිත යහපත් කරගන්න නැත්තම් මේක ලියන්න බෑ. ඉතින් කොහොම හරි මම මෙතනදී මේ මතක් කරපො මේ රූපරාමයේ තියෙන්නේ දහම තුලින් කල්යාණ මිත්‍රයව තෝර ගැනීම මිසක් කල්යාණ මිත්‍රයා තුලින් දහම තෝර ගන්න බෑ. පැහැද? ඒකට මම ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් කියන්නම්. මට කියන්න මේ සාසනයට මොකද කල්යාණ මිත්‍රයෝ වට දෙනෙක් ඉන්නවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඕනනම් තව ඉස්සරහට ගත්තා ඉතින් බුදුපසේ බුදුමහරතුන් වහන්සේලා කියන එක නමුත් අපි අටගම්ම අටපුරේ කුගලාගෙන කට්ටි එතකොට මාර්ගය සහ ඵල කට්ටිය දෙවරක් හතරටයි මම අහන්නේ කෙනෙක් සෝදාපන්නයි හෝ අනාගාමි හෝ සකෘදාගාමි හෝ මොනවා හරි ඵලයක් ගැන අපිට විමර්ශනය කරන්න පුළුවන් මොන ආකාරයෙන්ද මොකද්ද මිනුම් දන්න මෙයා සෝවාන් වෙලා කියලා කොහොමද ඕනම ඉන්නේ පුළුවන් විදිහ තියෙනවනේ. ඇයි? බිම බලන් යනවනම්. එහෙම වෙයිද? අමාරු වෙයිද? හැබැයි අපිට එහෙම හිතනවද නැද්ද? හරි. මම කියන දේ ඔබ කියද්දි අගල හිත බලන්න ඕනේ. ඔ මම කියන එකට හොයිය කියලා වැඩක් නැහැ හොඳේ. අපි අපිට සංකල්ප දෙනව නේද? ඔය මොන හරි රැවුලක් වාගෙන කරාබුවක් දාගෙන යන මනුස්සයෙක් නම් කිසිම හැදියාවක් නැහැ කියලා. කොහොමද ඒක දන්නේ? මන්නේ මොකෙන්ද? කරාබුවෙන්ද? රැවුලෙන්ද? ඔබ බලන්න ඔබ හොඳට බලන්න මම ඒකයි කියන්නේ මම හැමදාම මතක් කරන කාරණාව අපි ඒ දවස් ගාලේ ඉන්න කාලේ සමහරම් යාළුවෝ විතර දිනනවා අපි වාගේ උම්ම දැක්කහම නිකන් කුඩු කාරයෝ වගේ නේද කොණ්ඩේ වවාගෙන කරාබු දාගෙන පච්ච විතරයි කෙටුවේ නැත්තේ ඇයි අතුලට සමහරවට යන්න බැරි හින්දා නේද හැබැයි මම කියන්නේ ඔබ ආශ්‍රය කරලා තිනවනම් තේරෙයි මේ ලෝකෙ සුදු පිරුවඩ නැගින මිනිසුන්ට වඩා හාත්පස වෙනස් නේද දානයක් දෙමු කිව්වොත් එහෙම බොක්ක ගලවලා දෙන්නා දෙමු කියලා තල් ඒක තෝරගන්න බෑ අපිට බාහිරේ මම දැන් මේ ආයි කියන්නේ මේ කොණ්ඩේ වවාගෙන එහෙම ඉන්න කියන එක නෙමෙයි ඈ මම කිව්වේ චරිත ස්වභාවය ගැන අපි මයින් යොන් නොවැ පැහැද මම අහ ඇහුවේ මේකයි පියවනි චිත්ත සන්තානේ පිරිසුදුකම මේ ලෝකේ කාටවත් මයින්ඩ බෑ ඒක උත්තරේ කිටියා උන්වහන්සේ අද නැහැ උන්වහන්සේ තමයි මෙහා වැදින් ඉන්නේ තව ඒ වගේ උත්තරේ කෙනවා තව සෑහෙන කාලයකට පස්සේ උන්වහන්සේ කියන්නේ මෛත්‍රී බුදු ගන්නවද කියලා. මහා භද්‍ර කාලේ නම් උන්වහන්සේලා විතරයි පහළ වෙන්න ඕනේ. ඊට පස්සේ ලිඛිත සාක්ෂියක් අපිට හම්බෙන්නේ නැහැ ඇත්තට. ඉතින් ඒ නිසා
හිතක් බලන්න ඕන නම් පුළුවන් විදිහක් තියෙනවා බුදු වෙන්න තමයි තියෙන්නේ ඒකට බලන්න එදාට හරි කෙනෙක්ගේ ඉන්ද්‍රිය පරෝපරියත්‍යය දැනගන්න පුළුවන් ආසය අනුසය දැනගන්නත් පුළුවන් ෂට් අසාධාරණ ඥාන ගන්න පුළුවන් බලන්න එවන මේක කරන්න කාටරි ප්‍රාර්ථනා කරන සාදුසාදු මමත් ඒක අනුමෝදන් වෙනවා හැබැයි ඒක වෙනුවෙන් එහෙම මනසක් තියෙන කෙනා අපි වන්දි කොහොමද මේ ජීවිතේ කාවත් මයින්ඩ් යන්නේ නැහැ මොකද එයා දන්නවා මේ කෙරවල මෙහෙමයි කියලා බලන්න මම මෙහෙම කිව්වට ඔයගොල්ලෝ මයින් නැතුව ඉන්නවා කියන එක හිතන්න එපා ඔයගොල්ලෝ මයිනේ මණී දැන් ගියාට පස්සෙත් මණී මං ගැනත් මණී මමත් දැන් මයින් ඕගොල්ලන් නමුත් එතකොට තේරුම් ගන්න අපේ මේ මැනීම අපි කරන්නේ බොරුවක් මත පදනම් වෙලා කියන බලන්න මෙතන ඉන්න පුළුවන් කවුරු නැන්ද කෙනෙක් සමාහලට නිින්ද ගිහිල්ලා වගේ දැන් මම කල්පනා කරොත් මෙච්චර බණක් කියනවනේ නිදිනේ මං කොහොමද දන්නේ ඇස්තික වගේ නිින්දද නෑ මං කිව්වොත් මම කියපුවා කියන්න කියලා මට වඩාම විස්තර කරයි හැබැයි මම එයා ඒ අහගත්ත දහම ඇස් දෙක වහගෙන හරි අහගත්තා ඇස් දෙක අරන් හිටපු මිනිස්සු අර නිදාගත්ත මිනිස්සයාගේ නිදාගෙන ගැන හිත හිත ඒ මිනිස්සු නිදාගෙන ඒකයි කියන්නේ සම්පූර්ණ විකාරයි කියලා මේ ජීවිතේ අපි කරන්නේ වෙන වැඩ ඒක නිසා තේරුම් ගන්න පිවදි යම් වැඩක් කරනකොට ප්ලෑන් කරනවා කරන්න හදන්න එපා තේරුම් ගන්න පහද දැන් මේ මොහොතේ කෙනෙක් බනහන්න වාඩි වෙලා ඇඟ තියන් ඉන්නවා ඉතින් හිතන්නේ මොකද කීයට දන්නේ කන්න දෙන්නේ දැන් නේද හවසනම ඉන්නත් වෙනවා හඳුරුටි දැන් කියන්නේ අය දැන් මෙහෙම බලන් ඉන්නේ ගල්පිලි වගේ එළියට කොහොමද වැඩ ලකුණු ටික ආය නෑ නියමෙට වැඩ බහද බැලු හොඳට තේරුම් ගන්න මේක ඔය කරන දෙකෙන් එකක්වත් හරියට වෙන්නේ නැහැ අතන කෙනෙක් අතු ගන්නකොට කුස්සියේ ලිපේ තියෙන මොනවාරි හාල් ගැන කල්පනා කරනවා නම් ඒ මනුස්සයා ඒ මොහොතේ අතු ගන්නෙත් නැහැ හාල් ගැන හොයන්නෙත් නැහැ මම කියන්නේ අතු ගන්නකොට gedara ලිපේ තියෙන මුට්ටිය ගැන ලොකු වදයක් ඉදර එනවා නම් අතුගාන එක තියන්න මුට්ටිය ගිහිල්ලා බලන්න ඒකේ වැඩේ ඉවර කරලා ඇවිල්ලා ආයි අතුගාන්න බෑද අපි අද හිතන් ඉන්නේ মালටි ටාස්ක් ඇසිස්ටන්ට්ලා කියලා නේ ඕන වැඩක් කරමු ඕන වෙලාවක කියලා අපි හිතන් ඉන්නේ ඒකයි කොහොමද මේ ඔක්කොම මේ අනුතුරු වෙන්නේ ඒකයි නිකන් බලන්න කවදාවත් සිහියෙන් එළවලු කපන මිනිස්සුගේ ඇඟිල්ල කපලා යනවද නෑ ඒ කියන්නේ අපි අපේ තියෙන ශක්තියට එහා ගිය අමුතු ශක්තිය ගැන හිතන්න හදනවා මේකේ දෙනවන්න අපි ඒ වගේ ප්‍රවීරයෝ නෙමෙයි අපි එක වැඩේකට අවධානය කරලා කරන්න ඕන කට්ටිය. බලන්න මම කියන්නේ ලෝකෝත්තර අර්ථයෙන් හොඳ නැත්නම් මේ ලෞකික කට්ටිය ඉන්න ඕන විදිහ වැඩ කරන්න පුළුවන් කට්ටිය. ඒක නෙමෙයි මම කියන්නේ. බලන්න. හරි. ඒකෙන් දා හොඳට තේරුම් ගන්න ඕනේ මේ මම මේ කාරණා මුලින් මේ මූලික කතන්දරය නිසා මම මේ හිත පැත්තේ කතාව කියන්නේ ඒ නිසා තේරුම් ගන්න. මේට වඩා තීව්‍රයි අතිශයින්ම ගැඹුරුයි. ඕගලන්ට තේරෙයි උදේ කියමු බණ ටිකම කියවන සමානට හොඳයි හවසත් කියලා. හවස බණ ටික අහනවා. චූටි මොහොතක් මනස ගියොත් මං අප වෙලා කැට තියන්නම්. ඉතුරු ටික තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ හින්දා කියනෝ නෙමෙයි. දහම් දේශනාවක හරි සාකච්ඡාවක හරි කරපු ඒවෙන් මං දන්නවත් දෙකීම. එක වචනේ මිස් වුණොත් මෙහෙම මෙහෙම කරනවා විතරයි අන්තිමට. ඇයි තේරෙන්නේ නැහැ එකක්වත්? ඇයි අර එක වචනේ බලය නිසා තමයි ඉතුරු ටික යන්නේ. බලන්න ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේලා කියන්නේ බණක් අහනකොට හිතේ හිතේ කතා නැති කරන්න කියලා. උන්වහන්සේ මේ මඤ්ඤං කියලා වචනයක් කිව්වා ඒක අපි හිතන් ඉන්න මඤ්ඤංකමද දන්නේ ඕක හිතන්න ඕනේ නැහැ මම මඤ්ඤං කියලා වචනයක් කිව්වා නම් ඒ මඤ්ඤං කියලා කිව්වේ ඇයි කියන එක තව ටික මොහොතකින් කියනවා එහෙම මම නොකිව්වොත් අවසානයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඉතින් ඒකට ඔලාව උදේ විවෘතයිනේ ඊතර යන්න හදිසි නැත්නම් ප්‍රශ්නයක් අහලා විසඳ ගන්න වෙලාවක් තියෙනවා නම් හා අද බැරි වුණොත් හෙට වැන්නොත් අනිද්ද මම නැතිවෙත් වෙන කවුරු හරි අන්න එහෙමයි අපි යන්න ඕනේ නැතුව දැන් අපි මේ කියන වචනේට එහා ගිහලා අපි හිතනවා මෙහෙම මෙහෙම මේ මේ මා අරගෙන ඉන්න ගැලේ වැඩ. ඔය කතාව යනවා කියන පින්වාදී අර මේ කියන වචන ටික අහුවෙන්නේ නැහැ හිතට. ඔය කරන්නේ හරියටම මොකද්ද? අතු ගන්නවා මුට්ටියගෙන හිතනවා. පැහැද? අතු ගන්නකො ඒ ඇති. මුට්ටිය විදිලා හාල් ටික කණ්ඩ බැරි වුණා. මිදුල හරි අතු ගාලා ඉවරනේ. අන්තිමට කැඳත් නැහැ රැවුලත් නැහැ වෙනවනේ මේක කියොත්. පැහැද? පැහැලෙන්ද? හරි. ඒ නිසා අපි මම කියවෙන ආපු කාරණාව දහම තුලේ කල්‍යාණ මිත්‍රෙක් ඔබට තේරිච්ච දවසට ඔබගේ හිත පහදී වී පුද්ගලයාට නොව මහා සංගරුවනට එදාට තේරී සංගරත්නය කියන්නේ කසාවත ධර්ම කට්ටියමනේ මේ කියලා. පැහැදිලි. ඔන්න ඔහොමයි තාර්කිකව කෙනෙක් මේ ශාසනයේ සංගරත්නය අඳුර ගන්නවා නම් අපි අද දන්නවා සංගරත්නය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කලින්ම දන්නවා. ඒක අහගෙනයි යන්නේ දැන් ඒගොල්ලෝ ළඟට. එහෙම නෙමෙයි වෙන්න ඕනේ පිටමත්. අපි කතන්දරේ අහගන්නකොට අපි යම්කිසි කතාවකින් අපිට වැටහෙනකොට අපිට નિરાයාසෙන් තේරෙනවා මේ උපාසකයෙක් නේ
අපි කලින්ම ලේබල් එක ගහලා යන්නේ බලද මම අර කිව්වේ ඕක නිෂේධනය කරන්න බුණ ලස්සන තරගයක් තියෙනවා කියලා මං ගාව තේරුද මං ඇහුවේ මේකයි කල්යාණ මිත්‍රයා කියන කෙනාව හොයන්න මිම්මක් නැහැ චිත්ත සන්තානයේ තියෙන හැඟීම කාටවත් දුරුපන්න බෑ බුදු පියාණන් වහන්සේට දෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේලවත් බෑ හොඳේ බලද මං කියන්නේ මේකයි ඇත්තම කල්යාණ මිත්‍රය කියලා අනුමානයට හරි තේරෙන්නේ කාටද ඒ වගේම කියන්නේ නේද අනුමානයට හෝ මේ කියන කෙනා මේ වගේ එකක් කියන්නේ කියලා මම අහන්නේ මේකයි කල්යාණ මිත්‍රයෙක්ව හඳුනගන්න පුළුවන් වෙච්ච කෙනත් කල්යාණ මිත්‍රයෙක් නම් එයාට මොන බණ ඇහුවත් ඒක දහම හොඳ නැද්ද මේකවත් තේරුම් ගන්න ඕනේ හොදේ මම මේ ප්‍රතිතරක කෙලින්ම නිෂේධනය කරන්නයි කියන්නේ අර ඔව් අපි හිතන් ඉන්නේ ඒවා කල්යාණ මිත්‍රයෙකුටමයි පුළුවන් කල්ණ මිත්‍රයෙක්ගේ ස්වභාවය කියන්න හෝ තේරුම් ගන්න යාගෙන කතාව ඒකේනා කොහොමත් අහන ඕන කතාවක් හිඟන්නද මුස්ලිම්ද ක්‍රිස්තියානිද මොනවත් නැහැ එයාට පුළුවන් නම් පල්ලිය යන මොනෝhari ඒ සෝස්ත්‍රයේකින් අර්ථයක් උපගන්න එයා ගන්නවා. එයා ඒකට හා කියන්නෙත් නැහැ ඕන්නේ නැහැ කියන්නෙත් නැහැ. තමන්ගේ යහපත පැත්ත තියාගෙන ඒගොල්ලන්ට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනාව තියෙන එච්චරයි. මම අහන්නේ කල්යාණ මිත්‍රයෙක්ට ආයි කිසිම ප්‍රශ්නයක් නැහෙනේ ජීවිතේ. කල්යාණ මිත්‍රෙක් හොයාගන්න එක වෙන්න පුළුවන් එකක්. අපි අද කරන්නේ ඒකද? මං අහන්නේ ඒකයි. අපි අද කල්යාණ මිත්‍රයෝ හොයනවා නම් හොයන්නේ අපි කල්යාණ මිත්‍රත්වයට පත් වෙලාද අපි කල්යාණ මිත්‍රත්වයට පත් නොවීද පත් නොවි දැන් ප්‍රධාන ප්‍රශ්නේ මේකයි කලණ මිතුරෙට නම් කලණ මිතුරෙක් හොයාගන්න පුළුවන් කියලා දැන් ඕගොල්ලෝ ටිකකට කලින් කියලා අපේ හිතේ අදහස් තියෙනවා නම් අපි කල්යාණ මිත්‍රයෙක්ගෙම බණ අහන්න ඕනේ කියලා ඒක කළ හැකිද කියන්නේ අභව වේයි කියලා ඒක විය යුත්තක් නෙමෙයි වෙන්න බෑ හාතුනේ කියලා පැහැදිලිද ඉතින් ඒකෙන් තේරුම් ගන්න අපිට මේ ලෝකේ කල්යාණ මිත්‍රයෝ හොයන්න බෑ. පැහැදිලිද? මේ පන්සලෙන් එළියට යනකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මොනවා හරි දෙයකට කතා බහ කරනකොට අපිට හිතනොත් එහෙම මේක නම් දන්න බණක් නෑ ටක් ගාලා ඉක්මනට ෂේප් කරලා දාන්න ඕනේ. පැහැදිලිද? බැරි විලා සමහර ලාට වෙනවා අපිට මගේ හැරෙන්නේ ජීවිතේ අර දහම අහගන්න තිබ්බ චරිතේ. මං ආයි ඒකෙන් කියන්නේ සමාජයේ ජීවත් වෙන ප්‍රඥාව තියාගන්න නැත්නම් මේ පාරන හැම මිනිස්සෙම ගෙදර දාගන්න කියලා මේ මං කිව්වේ. හරි ඒක අපි ලෞකික ලෝකෝතර අර්ථ ඔක්කොම පටලෝගෙන හාමුදුරුවෝ කියව එක හරියටම හරි බල්ලයි කොල්ලයි මාමයි නැන්දයි ඔක්කොම නිකේත. එහෙම හරියන්නේ නැහැ. හරිද? මම මේ කියන්නේ ස්ථානුසි ප්‍රඥාව ගන්න. ඒ නොකියයි මම මේ කිව්වේ සංවේදී වෙන්න. හරි නේද? හරි මං හිතනවා දැන් මේකේ අර්ථය පැහැදිලි වෙනවා. දහමුදුරින් කල්ලාන්තිලා තෝරගන්න කියලා කියන්නේ ඇයි? ඔන්න ඕක නිසා. පැහැදිලි. එයා එතකොට පින්වත්නි අහගන්න ඕනේ හැමෝගෙම දහමක්ද? කල්ලාන්තිලා දහමෙන් තෝරගන්න. එහෙමද ආයි? දහමක් කියවම කල්ලාණ මිත්‍රා තේරෙයි කියලා ගත්තොත් මං අහන්නේ දහමක් කියන එක දැනගන්න ඕනේ කොහොමද කියලා. අපිට ආයි දහමක් කියන එක තෝරගන්න බෑ. අපි මේ සාමාන්‍ය දිනදා කටයුතු කරනකොට එක එක කෙනා එක එක විදිහට කතා බහ කරනවනේ. ඔන්න ඔය කතා බහම තමයි යම් දවසක දහමක් බවට පත් වෙන්නේ. පැහැදිලිද? එහෙනම් තේරුම් ගන්න ඕනේ හොඳේ. හරි. සංවේදී බව ගැනීමකට. පියාණි අපි හොඳට මනස පුළුල් කරලා යෝනිසෝ මනසිකාරයෙන් සීමා සහිතව මේ කියන දේ මොකක්ද කියලා හිතනකොට අපතුල අතිශය දැඩි විශ්ලේෂණාත්මක පරේෂණාත්මක න්‍යායාත්මක කියන්නේ මොකද්ද හොඳට තීක්ෂණ ප්‍රඥාවක් තියෙන්න ඕනේ මේ කියන දේ විශ්ලේෂණය කරගන්න බෙදලා කපලා කොටලා විභජනය කරලා අර කියන්නේ විවටනා විභජනා උත්තානි කම්මන්ති කියන්නේ විවෘත කරලා නගා සිටවලා කඩලා බෙදලා බලන්න සංවේදීකම තිබ්බට මදි සංවේදීකම තුළ හැදෙන අවධානය හරහා ෆෝකස් එක හරහා මොකද වෙන්න ඕනේ ඒ ගන්න අදහස හොඳට කඩලා බිඳලා බෙදලා හාරලා මිරිකලා හොඳම යුෂය ගන්න පුළුවන් මට්ටමේ අතිශය දරුණු විශ්ලේෂණයක් තියෙන්න ඕනේ දැන් මං අහන්නේ ඕක කරන්න පුළුවන්ද වැඩ දෙක තුනක් එකට කරන්න බෑමනේ පැහැදිලිද බෑමයි ඒ තේරුම් ගන්න ඉතින් හරිද මම මේ කියන්නේ කම්මැලි කවට දැන් ඉතින් වැඩ අඩු කරන්න කියන එක නෙමෙයි කරන වැඩ ඔක්කොම කරන්න. ඒ මොහොතේ ඒ වැඩේ කරන්න. කවදාවත් බෑ නේද? ගින්දර පත්තු කරනකොට ගින්දර නිවන්න උත්සාහ කරන්න. එහෙම බෑනේ. ගෑස් එක පත්තු කරාට පස්සේ පුළුවන්ද පත්තු කරනකොටම නිවන්න? රළු උදාහරණයක් කිව්වොත් තීන්ද ගන්නකොට පුළුවන්ද ඒ පිටිය වදින්න? කපරාරු කරනකොට පුළුවන්ද gadol ටික වදින්න? බෑ gadol ටික බැඳලා ඕනේ කපරාරු කරන්න. හේන් කොටනකත් එහෙම තමයි. හේන කොටනකොට මේ හිතන් ඉන්නේ ආ පැල ටික වගා කරන්න ඕනේ. ඔහොම කියලා හිතුවා කියලා හේන් කොටන එක වෙන්නේ නැහැ පැලටික මගා වෙන්නේ නැහැ. පැහැදිලි මම මේ කියන්නේ එකම දේ උනේ. හරි.
එනිසා සංවේදීව අවදානෙන් යම් කිසි කාරණාවක් හිත තුරට එනකොට ඒකට හොඳට මනස විවෘත කරලා හොඳට ඇරලා හොඳට පිළි අරගෙන බලන්න මේ ආපු අමුත්තා මොන වගේ කෙනෙක්ද කියන එක. පහද කවුරු හරි ආවට පස්සේ හොඳට දොර ඇරලා පිළිගන්න ඒ සංවේදී බව සංග්‍රහශීලී බව සාදරයෙන් පිළිගන්නවා කියන එක. ඒ පිළි අරගෙන වඩා හිඳවලා උපකාර අපකාර කරන ගමන් බලන්න කොහෙන් ආපු කවුරු වගේ මොන වගේ කොහොම කෙනෙක්ද කියන එක බලන්න. අපිට තියෙන ප්‍රඥාව පොඩක් අමුතු විදිහට බලනවා නම් හොරෙක් වෙන්න පුළුවන්. ඒ විශ්ලේෂණය කොමන් සෙන්ස් කියන්නේ ඒකට සාමාන්‍ය දරුවෝ. හරිද? විශ්ලේෂණය කරන්න ඕනේ හොඳට. හරිද? විශ්ලේෂණය කරනකොට පින්වන්දි ඔබට තේරෙයි හොඳට විවෘත මනසින් ඒ ආපු අදහස විශ්ලේෂණය කරනකොට ඔබට තේරෙයි මේ අදහස මේ විශ්ලේෂණයෙන් හමුවෙච්ච අවසාන නිගමනය අලුත් අදහසක් නේ. මේ අදහසින් මගේ ජීවිතේ වෙනස් වෙනවා නේ. ඒක යහපතට වෙන්නත් පුළුවන් අයහපතට වෙන්නත් පුළුවන් එවයි ඈ. එතකොට මොකද වෙන්නේ? ආයි සංවේදී වෙන්න ඕනේ, ආයි විශ්ලේෂණය කරන්න ඕනේ, අයහපතයින් වෙන්න ඕනේ. ඇයි අපි ප්‍රධාන පරමාර්ථය මොකද්ද? මේ විශ්ලේෂණය කරලා හොඳ වුණාට කෝණ එකක් ගන්න එකද? නෑ නෑ. කම්පණය අඩු කරගන්න නම් අපි ඉස්සලා තීරණයකට ආවා යහපත් දේ කරන්න වෙනවා කියන එක. යහපත් දේ කරන්න යහපත් දේ හිතන්න වෙනවා කියන එක. නේද? එහෙනම් යහපත් දේ හිතන්න වෙනවා කියලා අපිට අදහසක් ආපු නිසා අපි සංවේදී වෙලා විශ්ලේෂණය කරලා අපිට එන අදහස අවසාන ප්‍රතිඵලය යහපත් එකක් නම් අපි මොකද කරන්න ඕනේ? අපි මොකද කරන්න කියන්නේ කො සාමාන්‍ය? අලුත් යහපත් අදහසක් ආපු සැනින් අපේ පරණ අර ඔක්කම හනමිටි අදහස එනවද නැද්ද? මේක යහපත් වුණාට මේක කරන්න බෑනේ. පැහැද? එනේ මම කිව්වොත් හැමදාම අතින් කන මිනිස්සයාට අතින් කනකොට වට කනවට වඩා හැන්දෙන් ගෑවට පස්සේ අතේ තියෙන තුවාලේ සනීප වෙයි. මේ මිනිස්සු කල්පනා කරනවා ඒක නම් ඇත්ත තමයි. හැබැයි ඉතින් මම අතින් කන එක නතර කරන්න බෑනේ. අතින් කන්න බෑ. ඇයි කියලා හෙව්වා? පුරුදු වෙලානේ. පැහැද? පැහැද? මේ තුන්වෙනි තැන තියෙන ඔන්න ඔහොම එකක්. තමන් මෙච්චර කල් දරාගත් අදහස් තියෙනවා. අර අලුත් අදහස එනකොට හිත ඉඩ දෙන්නේ නැහැ ඕක හොඳයි කියලා ගන්න. කොච්චර කිව්වත් මනස කොච්චර කිව්වත් හොඳයි කියලා ආයි මනසම කියනවා ඔය කිව්වට ඉතින් අපි කොහොම ඉමු ඉතින් කවන්නේ. ඕක නෙමේද? දැන් මම කිව්වහම සිල් ටික රකින්න කිව්වහම දැන් නව අදහසක් ආවා. ඒ කියන්නේ හිත හොඳට සතුටු කරනවා රකින්න ඕනේ රකින්න ඕනේ. ගෙදර ගියාම මොකෝ වෙන්නේ? ආයි කියනවා ඔය කිව්වට ඉතින් ඒක හොඳයි තමයි. කරන්න බෑනේ හඳුනේ. අතල්ලා දානවා. පැහැදිලිද? ඕකර තමයි කියන්නේ සංවේදී වුණා විශ්ලේෂණය කරා නව අදහසක් කියලා දැනගත්තා. හැබැයි ඉතින් ගොංකම් මොකද්ද? අර තියෙන අසූචි මල්ල ඔළුවෙන් බිම තියන්නේ නැහැ. ඉතින් මොකෝ වෙන අසූචි මල්ල තියාගන්න එක හොඳයි අනුරාධපුර පැත්ත වගේ. වේලෙනවනේ. අද මේ වෙනකොට කොළඹ ගියා නම් නාගත්ත කි හොඳට. අසූචි වලින් ඈ. පැහැදිලිද? ඒකයි පිටවන් බුදුපියාණන් වහන්සේ මේ පායාසි මහරජතුමාට පායාසි රාජාන්තික සූත්‍රයක් තියෙනවා. ඒකේ ඒ තිරුණන් වහන්සේ මතක් කරනවා රජතුමනි ඔබ මෙච්චර කල් අසූචි නැත්තම් ඒ මම මතකයට වසුරු මොනවාරි මලපහ જાතියක් මේ ඔළුවේ තියන් එනකොට ඔබ ඕක බිමින් තිබ්බේ නැත්තම් ඉස්සරහා වහිනවා කියලා දැකලා ඔබට නාගන්න වෙනවද නැද්ද කියලා. නාන්න වෙනවා. ප්‍රඥාවන්තයා දන්නවා මේ අලුත් වැස්සෙන් මගේ හිත හොඳට හේදෙනවා. හැබැයි ඔළුවේ තියන් හිටපු අසූචිය තිබ්බොත් හේදෙනව නෙමෙයි තව වැඩි වෙනවා. එයා නිකම්ම තියෙනවෝ. ඉතින් මම කියන්නේ ඔය පළවෙනි දෙකම අපිට කරන්න පුළුවන් සමහර ලාවට. අපිට තුන්වෙනි එකට ශක්තිය නැහැ. පැහැදිලිද? අන්නේ ශක්තිය ගැන තමයි හතරවෙනියෙන් කියන්නේ. අර හනමිටිය බිමින් තියලා අලුතෙන් අහගත්ත යහපත් අදහසට ප්‍රමුඛතාවය දීලා දිගින් දිගට ඒක ක්‍රියාත්මක කරවන්න අපේ හිතේ දැඩි චිත්ත අධිෂ්ඨානයක් තියෙන්න ඕනේමයි. ඕකට කියනවා වීරිය කියලා. ඕකට කියනවා මොකද්ද? ශ්‍රද්ධාව කියලා. ඕකට කියනවා මොකද්ද? ප්‍රඥාව කියලා. ඕකට කියනවා මොකද්ද? සතිය කියලා. ඔකිය ඔබට මොකද කියන්නේ? ඔය කියන්නේ දස පාරමිතාව කියලා. පැහැද? ඔන්න ඔය දස පාරමිතාව වේවා, පංච බල වේවා, සත්ත්ව බුද්ධංග වේවා ඔය ඔක්කොම තමයි මේ හතරෙන් කිව්වේ. පැහැද? ඔය හතර හරියට කෙනෙක් ජීවිතේ නොකඩවා කළොත් ඒ කාන්තේම නිවෙන එක නතර කරන්න බෑ බුදුහාමුදුරන්ටවත්. පැහැද? එච්චරට දරුණු මේ අදහස හොදේ. මේ වචන හතර නිකන් අයින් කරන්න එපා. මේක මම කියන්නේ මොන්ඩිසෝරි දපේකුණත් ඉගෙන ගත්තොත් ඒ මිනිස්සයා මේ ලෝකේ ලොකුම ධනස්පතිය වෙන එක නතර කරන්නත් බෑ. ඒ යාදන විශ්ලේෂණාත්මක හැකියාව අවධානය තුලින් මේක යහපත්ද අයහපත්ද මේක ප්‍රොෆිට්ද ප්‍රොෆිටබල්ද නැත්නම් ලොස්ද කියලා ලොස් එක අයින් කරනවා ප්‍රොෆිට් එක වැඩි කරනවා මම කිව්වේ මේක ඕන තරම් දාන්න පුළුවන් න්‍යායක්. පැහැද? පැහැද? මම හිතනවා මේකේ සම්පූර්ණ අදහසක් එන්නේ නැති කියලා. හරිද? නැත්නම් බොහෝ මේක මේකම කියද හැකි දවසම වුණා. නමුත් මම ඉතාම සරලව සංක්ෂිප්ත කරේ මේ අදහස් හතර පින්වදී මම හිතනවා මේ අදහස් හතර අද අලුතෙන් ඔයගොල්ලන්ගේ හිතට ආවනම් ඒකක් දැන් කියනවා ඇති හිත
හොඳ අදහසක් තමයි නඩෝ කරන්න අමාරුයි නේද අන්නේ අමාරුකම තේරෙනකොටම අපි ප්‍රතිගාමී ගාමක බලය ගන්න ඕනි කරනවමයි කියලා ඒකයි කිව්වේ අවුරුදු 100ක් සිල් රකින්න නැතුව ඉන්න මනුස්සර සාපේක්ෂව මහණ එක දවසක් සිල් රකපු කෙනා උත්කෘෂ්ටයි සාසනේ පහළ ඇයි අවුරුදු 100ක් නරක හිටියාට සිල් රකින්න බැරි නිසා නෙමෙයි පුළුවන්කම තිබ්බා හැබැයි වීරිය තිබෙන්නේ බුදුගණන් වහන්සේ සාදු කර දුන්නේ ඇයි එක දවසක් සිල් ටික රැක්කොත් හොඳයි කියලා එයා අර දවස් අවුරුදු 100ෙම තිබ්බ වීරය මදිකම බෙලහීනකම අයින් කරලා අලු ගසාදාර නැගිට ෆීනික්ස් කුරුල්ලා වගේ තරු ටික ගසනවා මම අද රැක්ක බුදුහාමුදුරුවෝ ඒක ආනිසංසයි කියනවාට සමස්ත ජීවිතේට වඩා පහද අන්න ඒ වගේ උත්කෘෂ්ඨ ශාසනයක් මේක හොඳේ ඒකයි මම කිව්වේ අපි ශාසනයේ තියෙන වචන පද පාඩම් කරගෙන මේවට ශ්‍රද්ධාව ඇති කරගන්න නෙමෙයි කරන්න ඕනේ මේ අර්ථය ධර්මයේ තේරුණාට පස්සේ નિરાයාස වැඩිවීමක් එන්න ඕනේ පියදී මට කියන්නකෝ දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් සිල් රකින්න එපා ඔයගොල්ලෝ කියලා ඕගොල්ලෝ ඉද ඉඩ දෙයිද හැබැයි දැන් මං ආපු වෙලෙම කිව්වනම් සිල් වල මොන හරි දෝෂයක් වෙලා රකින්න එපා කියලා රකින්නේ නැහැ හැබැයි මේ ක්‍රියාවලිය ඔබ හිටියොත් ඔබට තේරෙයි මෙයා සිල් රකින්න එපා කිව්වට අපි මොකද කරන්නේ සිල් රකින්න එපා කියන මනුස්සයව පාචල් කරන්නේ නැහැ හොඳේ අදහස ගන්නවා විවෘතව හිතලා විශ්ලේෂණය කරනවා මේ කියන එකෙන් යහපතක් අයහපතක් වෙනවද මට යහපතක් වෙනවද අනිත් කටට අයහපතක් වෙනවද එහෙනම් ඒක කරන්න ඕනේ නේද මට යහපතක් වෙනවා අනිත් කටට අයහපතක් වෙනවා ඒක කරන්න ඕනේ නැද්ද ඒවා කරන්න අපි කැමතියි ඈ ඒක කරන්නේ නැහැ විශ්ලේෂණය කරනවා කියන්නේ ඕකට මට යහපතක් වෙනවා අනිත් කටට අයහපතක් වෙනවා නම් ඒක කරන්න ඕනේ නැහැ මට යහපතක් වෙනවා අනිත් කටට යහපතක් වෙනවා ඒක කරන්න ඕනේ ඒ විදිහට විශ්ලේෂණය කරනකොට අර නව අදහස අර ආපු අලුත් අදහස ක්‍රියාත්මක කරන්න වීරිය කරන්න ඕනද ක්‍රියාත්මක නොකරන්න වීරිය කරන්න ඕනද කියලා වීරිය ආයෙනවා. ඒතර ආයි ලස්සනට ජීවිතේ හරි ලස්සන යනවා. තහද? ඉතින් ඒ නිසා මේක මම කිව්වගෙන පිළිගන්න එපා. ඔයගොල්ලෝ කොහෙල බලන්න කරන්න පුළුවන් අවස්ථාව මීට වඩා එහාක කවුනොත් ඒක ක්‍රියාත්මක කරන්න. තහද? ඉතින් ඔන්නෝග තමයි ඔය සත්‍තිස් බෝධිපාරික ධර්ම ස්වභාවය තියෙන්නේ. මෙන්න මේ මූලාරයමයි. හරිද මම ඔක ආපු නිසා කියන්නම් කතන්දරයක්. අපි අපිට ආකාර කිහිපයක් තියෙනවා අපි වදී යමක් කරන්න පුළුවන් විදිහ. අපිට තියෙනවා අපි කැමති දේවල් තිනවා කරන්න. කැමති දේවල් තියෙනවා. කළ යුතු දේවලුත් තියෙනවා. කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. බලද කැමති දේවල් තිනවා අපි හැමෝම. ඒ වගේම කරන්න ඕනිමයි කියපු දේවලුත් තියෙනවා. හැබැයි අපිට කරන්න පුළුවන් කළ හැකි දේවලුත් තියෙනවා. බලද මම කැමති දේවල් ඔක්කොම කරන්න මට බෑනේ. ඒ වගේම කළ යුතු දේවල් ඔක්කොම කරන්නත් බෑනේ. බලද බලද කළ හැකි දේවල් වලට අපි හැමෝම කැමතිත් නෑනේ. බලද පිටවල මේකේ තේරුම් ගන්න ඕනේ අපි සාමාන්‍ය සමාජෙදි කරන්නේ මොකද්ද? අපේ තියෙන මෝඩකමට අපි කරන්නේ මොකද්ද? අපි කැමති දේ අපිට පුළුවන් ආකාරයේ ඊට පස්සේ කළ යුතු නිසා කරනවා. බලද අපි කැමති දේවල් අපිට පුළුවන් අයිය දාලා කළ යුතු නිසා කරනවා. ඒක තමයි මේ ජීවිතේ ඔහේ දියාර වෙලා තියෙන්නේ. අපි කැමති දේවල් ඔක්කොම කරන්නත් බෑ. කරන්න හයියක් පොඩි පොඩි හයියක් මෙදී එන්නේ. ඒ හයිය දාලා කරන්න ඕන නිසා කරනවා. එයාදි ඕකනේ මේ සාසනියෝගේ අනිත් පැත්ත එන්න ඕනේ. කළ යුතුම දේ කළ හැකි උපරිම ශක්තිය දාලා කැමති විදිහටම කරන්න ඕනේ. මම මේ නොකිය කිව්වේ සාසනේ තියෙන එක අර්ථයක් මූල අර්ථයක්. සාසනේ ඕන වචනයක් මුලින්දන් අගට යන්න පුළුවන් අගින්දන් මුලට යන්න පුළුවන්. බලන්න අර ඉස්සලා දහමේ කතාව. දහම තුලින් කල්යාණ මිත්‍රයව තෝරගත්තාම ආයි කල්යාණ මිත්‍රයකින් දහම තෝරගන්න බැයිද? පුළුවන්. දැන් මම කිව්වා නේද මම කියන එක විතරක් නෙමෙයි හිතේ තියෙන්න ඕනේ. මේ කියන වචනවල වට පිටාව හිතන්න ඕනේ හොඳට. නැත්නම් ඒ විදිහ මම දෙන දෑවැද්දරින් යන්නයි තියෙන්නේ. වෙන මොකක් හම්බෙන්නේ නැහැ. අලුත් දෙයක් හම්බෙන්නේ නැහැ. හම්බෙන්න බෑ. බලන්න. අර්ථය බලන්න. හරි. ඉතින් මෙන්න මේක තමයි මූලික අර්ථ හතර. බලන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ මොහොතේ ඉඳන් ඕක යන්තම් හෝ ක්‍රියාත්මක නොකළොත් වෙනවානි සමහර වෙලාවට මම කියන වචනේ මෙලෝ දෙයක් නොතේරේ. හැබැයි ඒ වචනේ නොතේරුණා හරි කියලා තේරුණා නම් එයාගේ මනස උදේ තිබිලා තියෙනවද? අද වෙන්නේ අහගත්තේ මොනවද කියලා මම මරණ යන්නේ. පැහැදිලද? මම මේක මේ විශේෂම කියන්නේ දැන් නෙමෙයි ඈ දැන් හොඳට නිින්ද යන්නේ නැහැ හොඳට ඉන්නවා. දැන් ලොකු සවනසලා ඔක්කොම දාණි වල ඇස් කියලා අන්තිමට දාණි දුන්නාට පස්සේ ඔය පුරු ටිකත් හොඳ කොට්ටමෙන්ට බඩපත් වෙනවා. බලන්න මම කියන මේ මුලින්ම දහම කියන්න කලින් මම මුලින්ම මේක මතක් කරන්නේ පියද බණහනවා කියනකොට නැත්තම් මොන හරි කෙනෙක්ගේ කතාවකට සංවේදී වෙලා යෝනිසෝමනසිකාරයෙන් විවෘත වහනවා කියද්දි එයා ඉඳගෙනද හිටගෙන ඉන්නේ කියන එක දෝෂයක් නැහැ. පියද තමන්ට අමාරුයි නම් අවධානය විදිනවනම් තමන් නැගිටලා අහන්න. පියද
පැහැදිලිවම කියන්නේ තමන්ට අමාරු වෙනම් තම වතුටියක් බොන්න හැබැයි ඉතින් මේක මතක තියාගන්න මගේ අවධානය බෙදෙනවා කියලා තේරිලා මම අවධානය තියාගන්න අනිත් කෙනාගේ අවධානය බෙදගෙන මම නැගිටිනවා නම් ආයි සංවේදී නැහැ මේ මං කිව්වේ එකයි ඇසිපියස් හෙලන මොහොතක්වත් මේ හතරෙන් පිට නැහැ එනවාද මේක නිකන් සතිපට්ඨානවා කියලා හරියට කියොත් එහෙනම් මොකද කරන්න ඕනේ තමන්ගේ කටයුත්ත කරගන්න දැන් මෙතන බැලලා අපි හිතමුකෝ බැසිකලිටි අන්න ඕන කෙනෙක්ට මට කියන්න බෑනේ ඉන්නමයි කියලා එයා යා යුතුයි නැත්නම් එහෙම මැරෙන්න පුළුවන් ඒක යන්න ඒ පිළිවෙලට නේද කරදරයක් වෙන්නේ නැතුව ඉතින් මම මේකේ සද්දන කොට යන්න කියන එක නෙමෙයි එහෙම යන්න බෑ කාටවත් පැහැද අර තියෙන මොකද්ද හානි අවම කරලා ලාභේ වැඩි කරලා අනිත් කෙනාට තආදර්ශයක් ගන්න පුළුවන් වෙන්න ආ මේ කෙනා විදිහට මමත් හදෙන්න ඕන කියලා ගන්න අන්න එහෙම ඒතර අපි කන්දි මගේ ජීවිතේ අපි ওই විදිහට හදාගත්තොත් තම තමන්ගේ මගේ ජීවිත ඔය විදිහට ගුණේ වඩාගත්තොත් අපි කන්දි ආ ගුණගරුක සාර ධර්මයෙන් හෙවි සාමාන්‍ය ජීවිතයේ උත්තම පුරුෂයෙක් හරි වෙනවා හිඟන්නේ කුණා පැහැද අත අතපය හයිය නැහැ හිත හයියයි අතපය හයිය මිස කොච්චර ඉන්නවද හිත හයිය නැති මලගයක් වුණාම එම් බලන්න ඈ අතපය හයිය මිසුගේ தත්තේ පැහැද හැබැයි අතපය හයිය නැති මිසු ඉන්නවා ඒ ටයිම් වලදී ආයි ඉද්ද ගැහුවා වගේ නේද ඒකයි මං කිය අපේ මේ ඔක්කම පුරාජේරු පුරසාරං ඔක්කම කතා වටපිටාව හොඳට තියෙනකම් විතරයි ඒක තේරුම් ගන්න මේ වටපිටාව තව ශලයකින් අනිත් පැත්ත ගහ දැන් එතකොට හිත හෙල්ලෙන්නේ නැත්නම් තමයි හරි. පැහැදිලි. ඒක තේරුම් ගන්න. හරි. මම එහෙනම් මූලික ආරම්භක විදිහට අපිට තව පැයක් විතර තියෙන නිසා මම ඉස්සරහට ගිහිල්ලා මේකේ කාරණාව පෙන්නනවා. මේ දින විමදේ අපි හැමෝම හැමදාම සාදු වාර්තියන. බුදු ගණන්සලා මුලින්ම දේශනා කරපු සම්බුද්ධ ලයිබන්ලි උපන්න ධර්මස්කන්ධය දේශනා කරපු ධම්සක. පැහැදිලි. ධම්සක කියලා බුදු ගණන්සලා ඔකට අර්ථ දැක්වීම චක්‍රය කියන්නේ මොකද? ඕගොල්ලන්ට මං හිතන්නේ කියවලා ඇති නේද? මම නම් චන්දිමහාතුන්ගේ පොත්පත් එහෙම. ඒ පොත්පත් වල අලුත් මුද්‍රණ වල බලන්න අර මෝ දෙන්න උඩ තියෙනනේ ධර්ම චක්‍රය. ඒ චක්‍රය හැමදෙස්සෙම එළියට තින්නේ මොනවද? රවුම් වෙලා නෙමෙයි. හොඳට උල් වෙලා තියෙන්නේ. දහම් සග කියන එකේ ස්වභාවය හාරලා ගන්න පුළුවන්. පැහැදිලි. ඒ රෝදේ කැරගෙනකොට ඔක්කොම මේ ගොඩ ඉඩම් හැයරිලා එන්නේ. පැහැදිලි. ඒ කියන්නේ මොකද? පෘථග්ජන මනස හාරලා අයින් කරලා ආර්යම කරන්න පුළුවන් ඉතින්. බල ධම්මචක්කපවත්තන සූත්‍රය තමයි තාම වටින්නේ. මේකෙදි ඕගොල්ලන්ගේ තියෙන අදහස තේරුම් ගත්ත හැකි හරියටම. පැහැදිලිද? අපි කැමති මියුසිකල් ෂෝ එකක් බලන්නද බණක් අහන්නද? ඇත්ත කියන්නේ ඉතින් දැන් සංවේදී වෙලා. මියුසිකල් ෂෝ එකක් බලන්න. ඇයි ඒ වගේ තැන්වල අතපය හැසිරීම ඉතාම වේගයි. අපි වඩා කැමති වෙන්නේ චංචල දේවල් වලට කියන එකෙම ආයි අර්ථයක් එනවද නැද්ද අපේ හිතත් කැමති චංචල බවට කියලා මම ඒක තමයි උදේ ඉඳන්ම කිව්වේ ඔන්න ඔය චංචල ගති අඩු වෙන්න නිශ්චල කරගන්න ආයාසයක් දාන්න ඕනේ ඒකයි බණ ඇහෙනවා නෙමෙයි බණ අහන්න ඕනේ නාට්‍ය නම් බලන්න ඕනේ නැහැ හොඳේ නාට්‍ය කොහොමද බලනවා සංගීත සම්දර්ශන අහන්න ඕනේ නැහැ නිකම්ම ඇහෙනවා ඒ නිකන් හිත ඒවටම බැහැලා හැබැයි මෙතනදී අපි ආයාසෙන් අහන්න ඕනේ ආයාසය කියන්නේ අර පෙන්නපු වීරිය ඒ වීරය තුල අලුත් අදහස ඉඩ දුන්නා කියන්නේ හනමිටිය විමින් තිබ්බා කියන එක. ඒක තියන්න පුළුවන් කමාව කියන්නේ හිත සංවේදී වෙලා ආයි කියන්නේ අර අලුත් අදහස බාරගත්ත කියන එක. ඉතින් ওই කාරණා හතරම තමයි තියෙන්නේ. පැහැද? ඊගොඩ මෙහෙමයි. ධම්මචක්කපවත්තන සූත්‍රය තමයි අර බුදු පියාණන්සේ පස්වග මහණුන් උදෙසා කියපු දේශනාව. දැන් මෙන්න මේකයි කතාව. හරිද? මෙන්න මෙහෙම ගත්තොත්. අපි අහලා දිනවනේ නේද කාරණාවක්. මම පුළුවන් තරම් මේකේ ඉඩ තියෙන විදිහට ලියන්නම්. අපි අහලා දිනව නේද කෝටි 18ක් නිවන් දැක කියලා මේකේ කෝටි 18ක් මේ කෝටි 18ක් නිවන් දැකේ කොහෙන්ද අන්නරි දිව්‍ය බ්‍රහ්මයේ කෝටි 18ක් කියලා කියන්නේ නේද මනුස්ස තලයේ කී දෙනෙක් නිවන් දැක කෝටි 50ක් විතර නෑ මනුස්ස තලයේ එක්කෙනයි මේ වාදේ අනුපාදනිකම් ගන්න ඕන බලන්න එක බෙදුවොත් කෝටි 18ෙන් දූවිල්ලක් වත් නෑ වගේ පැහැදිලිම කියන්නේ හා ඒ හින්දා මුලින්ම තේරුම් ගන්න මේක තේරුම් ගන්න එක ලේසි නෑ කියන්නේ පැහැදිලිද මම මේ සංඛ්‍යාත්මකව පෙන්වුවේ දැන් කොහොද ඔබ වහන්සේ කියන විදිහට දැන් අද නම් පුළුවන් ඇති ඕන විදිහට නිවන් දැකලා ඉන්න ඒව නෙමෙයි මම මේ කිව්වේ හරිද මම මේ කිව්වේ කෝටි 18ක් නිවන් දැක්කා කියලා කිව්වේ ඒ කාලේ දිව්‍ය බ්‍රහ්මතල එක මිනිස්සෙක් නිවන් දකිනකොට කෝටි 18ක් අනිත් පැත්තෙන් ගිහිල්ලා තියෙනවා ඒකෙන් මම කියන්නේ දිව්‍යතල බ්‍රහ්මතල වලට ගියා ගැන නිවන් දකින්න කියලා නෙමෙයි හරිද මේක ගැඹුරුයි කියලා පෙන්වන්නේ මම කිව්වේ හරි අපි කතා කළ යුතු මාතෘකාව නිවන ගැන කතා කරන කලින්
ප්‍රධානම අපි අපි දන්න මාතෘකාව තමයි අන්ත දෙක. මේකට දැන් ආයෙත් අපි අන්ත ගැන අහලා තියෙනවා. දැන් අපි දන්න අන්තයක් ගැන කතා කරනවා කියලා හිතනවා. එහෙමට ඊට යහා ගිය අන්ත දෙක ගැනයි මම මේ කියන්න හදන්නේ. මම ආයි දැන් කියනවා මේ අවසාන මතක් කිරීම හොඳට විවෘතව හිතන්න තමන් දන්න අදහස ප්‍රතිගාමී වෙනකොට විරුද්ධ වෙනකොට ඒකේ විරුද්ධතාවයේ තියාගන්න තියාගන්නකම බලන්න ඇත්තද කියලා. පැහැදිලිද? හරි. පේන මෙතන බලන්න. වේමේ වික්කවේ අන්තා. මේකේ කොටු වල පේනන මොකද තියෙන්නේ? හරි නේද? පේනව නේද? මේ බලන්න. මෙතන මොකක් තියෙන්නේ? වේමේ වික්කවේ අන්තා පබ්බජිතේන නසෝ විතබ්බහ. යෝචායන් කාමේසු කාමසු කල්ලිකාණ යෝගෝ හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ. අනරියෝ අනත්ත සංහිතෝ. හරිද? ඊට පස්සේ ආයි යෝචායන් අත්ත කියලා මතාණ යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒතේතේ වික්කවේ උගෝවන්තේ අනුපගම්ම මජ්ජිමා පටිපදාසාගදීන අපි සම්බුද්ධා. මේක බලා ගන්න මම මුලින්ම දැන් කියන සංඛ්‍යාත්මක විදිය. කාමසු කල්ලිකාණ යෝගයේට බුදුපියන් වහන්සේ අර්ථ දක්වපු අර්ථ දිනවා මේකේ. මේ කියන්නේ මොකද්ද? කාමේසු කාමසු කල්ලිකාණ යෝගෝ හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. පහක් තියෙනවා ඈ. ඒකයි බුදුපියන් වහන්සේ කාමසු කල්ලිකාණ යෝගයට පහර ගහලා දෙනවා පස් පැත්තකට. හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. හරිද? පැහැදිලිද? අත්ත කියලා වදාන වේලයන්. එතන මොකද්ද කියන්නේ? දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒකේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ තුනයි. පැහැද? පැහැද? මේවා අර්ථ විමසලා තියෙනවා නම් තේරෙන්න ඇති. ඇයි අරකට පහකින් පහර ගහලා මේකට තුනකින් පහර ගහුවේ කියලා. පැහැද? වැඩිපුර ගහන්න වෙන්නේ දරුණුම හොරාටද හොඳ හොරාටද? දරුණු එකට. ඒ කියන්නේ දඬුව වැඩි කරලා තියෙන්නේ දරුණු වැරද්දක් නිසා. දඬුම අඩු. ඒ වැරද්ද පොඩ්ඩක් අඩු නිසා. හරි. මම ඒක පෙන්නුවේ මේකේ අර්ථයක් තියෙන නිසා. හරිද? හරි. හරිද? දැන් අවංක වෙලා බලන්න. අවංක වෙලා බලන්න. අනිත් කට්ටියගේ අදහස වැඩක් නෑ දැන් උදේ. ඒ කියන්නේ අනිත් කට්ටිය කියන්නේ මම කියන අදහසක්වත් දැන් වැඩක් ඕනේ නෑ. තමන්ගේ හිත පැත්තෙන් බලන්න. හරිද? හරි. මේ රූපේ දැක්කහම දැන් නැන්දලා මාවලට ඉරාක්කාට කාට කාට හරි මොන මොනවාරි හිතුණනේ. හිතුණනේ? හරි. මේක මම එක කිව්වේ අතිශයින්ම අවංකව මේකට උත්තරේ ඕනේ මට. මේක වංග වුණොත් සම්පූර්ණ අපරාධමේ කතාව. දැන් කෙනා කෙනාට මේක සම්බන්ධ යම් කිසි අදහසක් ආව නේද? ආව නේද? ආවේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕනේ. අනිවාර්යෙන් එනවා මේක. දැකපු සැනින් එනවා. හරිද? මම මේකින්ද මම අහන්න කවුරු හරි නැන්ද කෙනෙක්ව බෙන්නලා මොකද්ද තේරුනේ කියලා. එතකොට මට ඇත්ත කියන්න ඕනේ ඈ. ඊට පස්සේ දෙයක් කරන්න ඕනේ මේක. දැන් මම නැන්ද කෙනෙක්ගෙන් හරි මාම කෙනෙක්ගෙන් හරි යවුවම මේකට කියන්නේ නම් මොකද්ද කියලා. ඒක නා කියනෝනේ නමක්. එතකොට අනිත් කට්ටිය ඒ කියපු වචනේ සාදු කියලා අරගන්න එපා. තමන්ට මුලින් ඉඳන්ම හිතච්ච එකක් තියෙනව නේද? පැහැදද? දැන් මම මෙතන පෙන්නුවොත් මොනවා හරි ලෝක ගෝලයක්. මම කෙනෙක්ගෙන් අහනවා මොකද නැන්ද මේ කියලා. එනන්ද කියනවා ලෝක ගෝලයක් හඳු මේ කියලා. හැබැයි මම හිතන් හිටියේ මේක ෆුට්බෝලයක් කියලා. දැන් ටක් ගාලා අර කිව්ව එකෙන් හිත වෙනස් කරගන්න එපා. අර ෆුට්බෝලේ තියාගන්න. ඊට පස්සේ මම අහුවාම ඊළඟ එක්කෙනාගේ මොකද ඔයා දැක්කේ කියලා. එතකොට ෆුට්බෝල කියලා කියන්නේ. පැහැදද මම කිව්වේ ඒක? ඒ තමයි පරීක්ෂණේ විදිය ඈ. ඔන්න මම නියාමනය කළා. හරිද? දැන් මං පරීක්ෂණේ නියදීන් ගන්නයි හදන කෙනෙක් ඈ. නැන්දර මොකද තේරෙන්නේ මේකේ? ඔව්. ඕ මොකද කියන්නේ? මොකද? ව්‍යාකූල මල. ඒක අතිශය දරුණු උත්තරයක්. ව්‍යාකූල මලක්. ආ මේ රේඛාවල තියෙන ව්‍යාකූල කම හින්දාද? හරිද? නෑ මං අහන්නේ නමක් කියන බලන්න මේ මලට. දැන් මං ආයි කියනවා ඒ නැන්දා කියන නමෙන් ආයි වෙන කට්ටිය ගන්න එපා. තමන්ට මම දැන් නමක් කියන්නේ කොහොමද තේරෙන්නේ එකක්? ඒක දරන් ඉන්න. මොකද්ද මේකට කියන නම? නැන්දම කියවනහ. නළු මල කියන එක. හරි දැන් දැන් මාමා කියන නළු මල කියන එකක් කියලා. දැන් ඒකෙන් වෙනස් කරන්න බෑ හිත. තව වෙන උත්තර කිච්ච එකක්? හා? නෑ නෑ මං හන්නේ මලේ නම. සූර්යකාන්ත මල. හරිද? උත්තර ඕනේ නැත්තම් මේක මේ මානසිකාරය වෙන්නේ නැහැ. පැහැදද? මේක මම අඳිනකොට මට ආපු හැඟීම ඕගොල්ලන්ට ගන්න බෑ නිකන්. පැහැදද? ඒකයි මේ කියන්නේ. හරිද? අපි නිකන් නියෙල් දෙකෙන් උත්තර දෙයක් දුන්නේ නැන්ද මේ නැන්ද කිව්ව සූර්යකාන්ත මලක් කියන එක මාම කිව්ව නිළු මලක් වගේ කියන එක. බලන්න එතනම එකම රූපේ පෙන්නද්දි නාම සිද්ධි දෙකක් ආව නේද? මම හිතනවා ඕගොල්ලෝ ඔය මොනවා කිව්වා. හිත ඇතුලෙන් කල්පනා කරලා බලන්න. ඕගොල්ලන්ට කෙනා කෙනාට වෙන වෙන ආකාරයෙන් එක එක දා තියෙන්නේ නැද්ද? බැලු. හරි. අපි මෙයන්. පියවද මෙන්න මේක ගන්න. මෙන්න මේ මල. මේ මල මේ දැන් ඔයාලට පේන මල. මේ මල ලස්සනයි. මේ මල සුවඳ ඇති. මේ මල මේ වගේ ඝනකමක් ඇති. මේ මල මේ වගේ ඇල්ලුවාම බර ඇති. මේ මල් වැවෙන්නේ මේ රටේ වෙන්න ඇති. ඔය සියලුම කතන්දර ටික මේ මොහොතේ මේ මල පෙන්නකොටම ආවද නැද්ද?
එකනි මේ මල පෙන්නකොට ඒ මලේ සියල්ල පෙන්නද නැද්ද පයින්ව හරි දැන් බලන්න මේ පියදන්න මෙහෙම ගත්තොත් අදයක් මේ මල කියන එක ඕගලන්ට අහුවෙන්නේ මේ මල කියන එක ඕගලන්ට තේරෙන්නේ මොන උපනිෂේ වෙලාද කොහොමද ඔක මල කියලා තේරුනේ ඔයගොල්ලන්ට ඔය තමයි මං අහන්නේ මාම කොහොමද මේක මලක් කියලා තේරුම් ගත්තේ ඔව් පෙති දිනෝ කියලා කොහොමද දන්නේ වෙන මල දැක්කේ කොහොමද කලින් අද ගත්තේ කොහොමද මොනවද මනස ආ මනසින් ගත්ත නිසා මං හරි මනසට ආවේ කොහොමද කියලා තමයි යන්නේ මොකද අනරි පෙර තත්වයක් දුන්නේ මොනවද දැකපු නිසා ඉතින් තේන්නේ නැතුව කොහොමද ඔය ඔක්කොම කතන්දර වලට මූලපත් දෙ මොකද පෙනුණා පෙනුණා හඳුනේ මුලින් මේක හරි පැහැදිලිද මේක මලක් කියලා ඔයගොල්ලෝ තේරුම් ගත්තේ මෙහෙමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු පහෙන් පැහැදිලිද පැහැදිලිද පැහැදිලි හරි තේවා මේ පංචකාමයේ කියලා කියන ඕකට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙන්න මේකට කියනවා පංචකාමයේ කියලා පැහැදිලිද හරි පිළිගනි මේකටත් මට අවංක උත්තරයක් ඕනේ දැන් මට අවංකව කියන්න මෙතන මම පෙන්වන්නේ මේ ලෝකේ තියෙන මිල අධිකම අතිශයින්ම දුර්ලභ මට මතකයි ඒ දවස්වල සිංහල පොතේ තිබ්බ පොඩි කාලේ හත් පෙති මල දකෝදනේ හත් පෙති මල අන්න ඒ වගේ මලක් කියලා ගන්නකෝ මොකද ඒ මල අතිශයින්ම වටින එක කලාතුරකින් ලෝකේ පහළ වෙන එක එහෙම ගන්න හරිද නැත්නම් බාඳුරා වගේ මල් සෑහෙන කලාතුරකින් එන්නේ ගඳ වෙන්න පුළුවන් නමුත් කලාතුරකින් එන්නේ හරිද හත් පෙතිය මල නම් මේක මං අතිශයින්ම අවංක වෙයි කියලා ඉතලයි මම ප්‍රශ්න අහන්නේ උදේ ඇත්තට මේ මොහොතේ කෙනා කෙනාට පෞද්ගලිකව මේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ අතිශයින්ම වටින එක්කෙනෙකුට විතරක් අයිති කරගන්න ලැබෙන සියලු සැප සම්පත් ලබා දෙන්න පුළුවන් මට්ටමේ මේ මල මම මෙතනින් තියලා හැමෝටම වෙන වෙනම දෙන්න හැකියාවක් මට තියෙනවා නම් ඔබ ගන්නවද නැද්ද ඒක ගන්නවා නෙමෙයි ගැනෙනවා පැහැලිද නොගිනින්න බැරුව යනවා පැහැලිද එක්කෙනෙක් ඇලෙනකොට අනිත් කට්ටිය සට පට ගාලා ගැටෙනවා හරි අපි හිතමු සර්ව සම මල්ටි එකක් දුන්න කියලා හැමෝටම ඒත් ගැටෙන්නේ නැතු විදිහද නෑ නිකන් හරි වන්නව මොහොතේ කියලා පැහැලිද මං කියන එක ඒකයි මම කියන්නේ ඔය උඩ තියෙන හංකඩේ තියෙන ස්වරූපය නෙමෙයි අපේ හිත මේ මම යට ඕනේ මොනෝ හරි දෙයක් බලවල ඉන්න මොනෝ හරි දෙයක් ගැටි ගැටි ඉන්න මොනෝ හරි දෙයක් එක්ක ඕක තමයි ස්වභාවය ඕක තේරුම් ගන්න ඕක මේ ලෝකේ ඉන්න ධනවතාටත් ඔච්චරයි දුප්පතටත් ඔච්චරයි ඉතින් මේ මට්ටමින් අපි එකද නැද්ද අපි එහෙමවත් ගන්න නැහැ නේ ඔච්චර ඕනේ නැහැ ඊටම ඕදාරිකව මං කියන්න අපේ අතපය කැපුවොත් එහෙම නිල් පාට කළු පාට ලේ පයින්නවද එකම ලේනේ ඉතින් අපිට ඒත් වර්ගවාදී කියලා නැද්ද අපි අද මොකෙන්ද නැහැ වර්ග කිව්වේ අර මං හැමදාම කියද්දි මතක් කරන්නේ 2012 වගේ රිලීස් වෙච්ච ෆිල්ම් එකක් තමයි පීකේ කියලා බලලා තියෙනවා කියලා හැමෝම පීකේ කියලා ෆිල්ම් එකක් ආව බලලා දිනවද නැහැ ඉන්දියාවේ ආව ෆිල්ම් එක ඒකේ තියෙන අතර මේ ආගම් ભેදවල තියෙන ප්‍රශ්නේ एक पिटसकिन आरुण पिटसकल जीविक मे तरण हिन्न प्रश्न आगे मिनी को आगम बेदी आगम ने मेक अंतिम करना वे धर्म भीकरण मे मे स्प्रीत दी इपदेन कुटम धर्म वाल वालों को दी पच्चाग्रहण आगम ये मनस पुदू मेजि मेक वेन्नी संहार मिनी उद्धागमे संहार मिनी कथोली कोहुमत बैनी එන හිතර බලන්න ඉතින් අපි කරන්නේ තෝම නෙමෙයිද කියන්නේ හරිද හරි මේ පංචකාමයේ කියලා මතක් කරන්නේ මේ මල කියන එක ඒ පැහැදිලිද හැමෝටම එතකොට මම මතක් කරපු විදිහට මම දුන්න ඔෆරින් එකේ හැටියට ඕගොල්ලෝ ඔය පැත්තේ නිකම්ම දැන් ඇක්සෙප්ට් එක ඇවිල්ලා නැද්ද ඇග්‍රීමන්ට් එක සයින් කරන විතරයි දැන් බලා මේ පරක්කු අරන් යන්න දෙනවා නා හරි විශ්වාසයි පියනි මට හොඳට හිතලා කියන්න තමන්ගේ දරුවෙක් තමන්ට දරුවෙක් ලැබෙනවා කියන එක දුකද්ද සැපද ධාර්මික වෙන්න එපා මං කියන්නේ ඇත්ත කියන්න අතිශයින්ම සපා දෙවනි දරුව හම්බෙනවා කියන එකට වඩා සපද නැද්ද හිතලා කියන්න ඒ කියන්නේ එක දරුවට වඩා දරුව දෙන්නේ කොහොමද නැද්ද කියලා මම අහන්නේ මොකද මම මේ කියන්නේ ධාර්මික වෙන්න එපා කියලා තක් ගාලා දන්නවා හාමුදුරුව අහන්නේ මේ දුක ගැන තමයි කියලා මං එහෙම එකක් නෙමෙයි අහන්නේ මම මේ අතිශයින්ම අවංකව මම මේ අහන්නේ ඇත්ත කතා කරන්න කියලා මේ මූණට මූණ අහන්නේ ඒකයි ඇත්තම දෙවනි දරුවෙක් ලබන එක සතුරුද නැද්ද කියලා සතුරු තුන්වෙනි දරුවෙක් ලැබුණොත් දරුවෝ 1000ක් ලැබුණා සතුරු නැද්ද අම්මගෙන්ට
සතුට. පැහැදිලිද සතුට? ඔය සතුට අපේ අම්මට තොම තියෙනවා. පැහැදිලිද? සතුට ඒ හාමුදුරනේ ළමයි ඉන්නවනම් අද ඒවට. පැහැදිලිද? මම කියන්නේ මෙච්චරයි. ඔහොම ලැබෙනකොට දුකක් එනවනම් ඒ මනුස්සර මානසික ආබාධයක් වෙලා තියෙන්නේ. පැහැදිලිද? මම අහන්නේ මේකයි. දැන් ඉතින් හිතලා බලන්න මේ දරුවෝ දුකයි කියලා හිතනවනම් ඉතින් දැන් පීසංගුරුට යන්න කාලය ඇවිල්ලා. එහෙම එකක් නෙමෙයි මේ කියන සාසනය. මම මේක කියන්නයි මේ කිව්වේ. දරුවා සැපයි කියලා පෙන්වන්න හෝ දරුවා දුකයි කියලා පෙන්වන්න එක නෙවෙයි මම මේ කරන්නේ නැදුවේ. තමන් ඉන්න තත්ත්වේ බලන්න කියලා මම මේ කිව්වේ. පැහැදිලිද? ඒ වගේම මම මේව කිව්වේ. මම මේ මොහොතේ නැන්දලා මන්දන කැමති මොන හරි රත්තරන් ආබාධ කියලා ගමුකෝ. හොඳම මේ ලෝකෙත් නම් මහා මේක පළඳනාව දෙනවා නම් කැමතිද නැද්ද? කැමති. මාමලට මේ ලෝකෙත් නම් හොඳම වාහනය දෙනවා නම් කැමතිද නැද්ද? කැමති. නේද? සරලවම මේ මොහොතේ ට්‍රංක පෙට්ටියක දාලා රුපියල් කෝටියක් ගෙනලා තිබ්බොත් ඕන කෙනෙක් මේක ගණිත්වා කියලා ඕකට පොර කාලා හරි ගන්නවද නැද්ද කවුරු හරි? එක්කෙනයි ගන්න වෙන්නේ. හැබැයි හැමෝම පොර කාලා නැද්ද? ඒ කියන්නේ හොඳට බලන්න චිත්ත මූලයේ පැත්තෙන් අපිට මේක ගන්න ඕනකම තියෙනවද නැද්ද? පැහැදිලිද කතාව? ඕනකම තියෙනවමයි. ඕනේ නැත්තම් එක්කෝ ඒ උත්තමයා යම්කිසි ධර්මතාවයක් දැකලා නැත්තම් ඒකට පිස්සු. විදි දෙකයි වෙන්න පුළුවන් ඈ. සල්ලි මෙතන තියලා ගන්න කිව්වම ගන්න නැත්තම් අනිවාර්යෙන් ඒ උතුමන් වහන්සේගේ හිත එක්කෝ පාරිශුද්ධත්වයට පත් වෙච්ච උත්තමයෙක්. නැත්තම් අනිවාර්යෙන් පිස්සු. ඒ මොනසර තේරෙන්නේ නැමේ මොකද්ද කිව්වේ කියලා. පැහැදිලිද? ඉතින් අපි උතුමන් වහන්සේලා ගැන කතා කරලා නැහැ නේ. කොහොමත් තියෙන අනිජාදි සෙට් එකනේ. ඒක තමයි අද මේ උගක් කරන්නේ. පැහැදිලිද? පැහැදිලිද මං කියන එක? ඒ හින්දා බලන්න මම මතක් කළේ මේකයි. මේ බුලත් කොලේ වෙන්නලා මම කිව්වා මේ බුලත් කොලේ නිකන් දෙනවා කියලා. බුලත් කොල විතරක් ලෝකේ තියෙන්නේ කියලා ගන්නකෝ දැන්. නැත්තම් කියයිනේ ඉතින් හඳුනේ බුලත් කොල නම් අපි එහෙම ගන්න නැහැ. සල්ලි කොලයක් වගේ දෙනවා නම් ගන්නවා වගේ කෙනවනේ. එහෙම නෙවෙයි. මං කියන්නේ බුලත් කොල විතර නම් මේ ලෝකේ තියෙන්නේ. මේ බුලත් කොලේ වෙනුවෙන් ඕගොල්ලෝ අනිවාර්යෙන් අත දාලා ඉල්ලනවද නැද්ද? පැහැදිලිද? ඕක ගන්න අවසාන මේ 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 ලෝකේ අවසාන වෙගෙන ඉන්නේ දැන්. පැහැදිලිද? අපි ගමු අවසාන රටකජු වැටියක් ඉතුරුලා තියෙනවා මේ පෘථිවි තලයේ. බඩගිනි උඩරිම වැඩි. හරිද? අනිවාර්යෙන් ඔය ඇටේ වෙනුවෙන් මරා ගනීද නැද්ද? මරා ගනී. පැහැදිලිද? හරි. මං කියමින් ආ මේක. මම මේ හැමතරම ගත්ත උදාහරණ වල පිළිබඳව අවසාන කෙලවර මොකක්ද? ඒ කියන්නේ මං ඉස්සලා පෙන්නපො. දැන් මෙතන අපි ගත්තේ මලනේ. ඊට පස්සේ මං පෙන්වුවානේ සල්ලි. ඊට පස්සේ මං පෙන්වුවානේ පුත්තු, දුවරු. හරිද? මේ ඔක්කොම ටික සමාන කරන්න පුළුවන් මොකටද? සමාන කරන්න පුළුවන් පහකට. කියන්නේ පංචකාමයට. පැහැදිලි? ආ එහෙනම් තේරුම් ගන්න මේ ලෝකේ යම්ම වස්තුවක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, දේපලක් කියන්නේ අවසාන තැනට කුට්ටි කරොත් පංචකාමය. දැන් මං අහන්නේ මේකයි. මේ කියපු උදාහරණ වල හැටියට පංචකාමය ලබා ගැනීමේ ආසාව නේද ඉස්සලා ඉස්මතුනේ. පැහැදිලි? විවිධත්වයක් තියෙනවා ඒක හරියි. මම මේ කියන්නේ සර්වනාමය ගත්තාම අපි කියන්නේ කොමන් ෆ්‍රේස් එක. පැහැදිලි? ළමයි කිව්වම ගැහණු කිරිම දෙකල්ලෝ වින්න. අන්න ඒ වගේ. පැහැදිලි නේද? කියලාදී දැන් අපි මෙතනදී අපිට හරියටම වැටහුණා ධාර්මික නොවෙච්ච මනසක් නම් හරිද? මේ රගපෑමට ධාර්මික කට්ටිය කොහොමත් මේකට අදාළ නැහැ. ඇත්තම ධාර්මික නොවෙච්ච මනසක් නම් ඒ කෙනාගේ අභ්‍යන්තර ලොල් බව කොහොමද මේ පංචකාමයට තියෙනවා? ආ මෙන්න ඊළඟ ප්‍රශ්නේ. පංචකාමයට ලොල් වෙන එක ගැටලුවක් නැහැ. කිසි දෝෂයක් නැහැ. හරිද? මං අහන්නේ මේ පංචකාම සම්පත්තියට ඇයි හිත ලොල් වෙන්නේ? හේතු මොකක්ද? දැන් ආයි ධාර්මික වෙන්න එපා. ආයි ඇත්ත කියන්න. මොකද? පිරිමි ආසාව. ඔමාවක පිරිමි ආසාව තව? පිනවන්න තියෙන ආසාව කියන එකට සමානයි නේද ඒක? සතුටක් හොයන නිසා. නේද? ඔන්න ඔය උත්තරේ තේරු ගන්න. ඔකට සතුට කියන්න පුළුවන්, ආදරය කියන්න පුළුවන්, රැකවරණය කියන්න පුළුවන්, කරුණාව කියන්න පුළුවන්, දයාව කියන්න පුළුවන්, මිනිසත්කම කියන්න පුළුවන්, දේවගතිය කියන්න පුළුවන්, බ්‍රහ්මගතිය කියන්න පුළුවන්, නිවිච්චගතිය කියන්න පුළුවන්, තව අම්මා කියලා කියන්න පුළුවන්, තාත්තා කියලා කියන්න පුළුවන්. පැහැද? ඔය තියෙන ගුණය නිසා ඔන්න ඔය කාම ගුණය කියන්නේ උවට. පැහැද? අපි මේ ඕන එකක් අපේ කරගන්න ලැබුණා නම් හොඳයි කියලා චිත්ත මාත්‍රයක් හරි උපදවන්නේ අනිවාර්යෙන් මේකෙන් යම් සැපක් ලැබෙන නිසාද නැද්ද? පැහැදිලිද? හරි. මං කියුවේ මේකයි පංචකාමයේ කියන කාරණාව පිළිදී. දැන් ඕගලන්ට අර්ථයක් ආවනම් මම මේ දැක්කනේ මම මෙතන කිව්වේ මේ ශ්‍රද්ධාවකින් ගන්න කතාවක් නෙමෙයි ඈ. දැන් ඕගලන්ට අවංක වෙලා හිතුවනම් ඇත්තටම මේ ලෝකේ දරු සම්පත්, වස්තු සම්පත්, ගෙවල්, දොරවල්, ඉඩම් කඩම්, යාන වාහන මොනවා හරි මේ දේවල් ලෞකික භෞතික ඕන දෙයක්.
විඥානික අවිඥානික ඕනම වස්තුවක් අපේ කරගන්න අපිට ආසාව ඒ අපි කියන්නේ ඊගර් කියන එක ඒ කියන්නේ අපිට තියෙන දැඩි උනන්දු වෙන්නේ ඇයි අපි දන්නවා චිත්ත මූලයෙන්ම මේවා තුලින් සැප ලැබෙනවා කියන එක පැහැදිලිද පැහැදිලිද ඕකට කියන්න පුළුවන් ඕනනම් ආස්වාදය සතුට පිනවීම විඳින බව ඕන ලස්සන වචනයක් ඔය පංචකාමයට තියෙන ආසාවට කියන නම පැහැදිලි නේද එයාට පැහැදිලි නේද හරි පින්වත්නි යම් කිසි කෙනෙක් පංචකාමය නිසා සැප සතුට ආස්වාදයේ ආදරේ කරුණාව රැකවරණයේ සෙනෙහස ආදී වශයෙන් මොනම හෝ නමකින් එයා පංචකාමය බලාපොරොත්තු වෙනවා නම් ඒකට කියන නම තමයි මොකද්ද කාම සුකල්ලිකානුයෝගය පැහැදිලිද කාම සුකල්ලිකානුයෝගය කියන්නේ කාමය තුල පංචකාමය තුල සැපය තියෙනවා ඒ නිසා අල්ල බදා ගන්න ඕනේ කියලා හිතන කමයි කාම සුකල්ලිකානුයෝගය පැහැදිලි අර්ථය ආ දැන් මට හොඳට හිතලා කියන්න හිඟන මිනිස්සෙක් ඉන්නේ කාම සුකල්ලිකානුයෝගයේද අත්ක්‍රමදානුයෝගයේද ඇයි එහෙම කියන්නේ අපි ඔක්කොම රජවරු වුණා දැන් ඒ වartifactId ඇයි එහෙම කියන්නේ ඔව් නෑ කියන්නේ නැති හින්දා හිඟන ඉතින් යන්නේ කාම සුකල්ලිකානුයෝගය වෙන්නේ නෙමෙයි නේද කාමේ තියෙන නිසායි හිඟා ගන්නෙ නෑ මං කියන්නේ එහෙම නෙමෙයි මං අහන්නේ හොඳට හිතලා බලන්න දැන් මං අත්තිකමතරුගේ කිව්වේ නෑනේ එහෙනම් මං අහන්නේ හොඳට තවන් දැන් දන්න අර්ථයෙන් බලන්න හිඟන්නේක් ඉන්නේ අත්තිකමතරුගේ පුරමින්ද කාම සුකල්ලිකානුයෝගය තුළද කොහොමද එහෙම කියන්නේ කියලා මං අහන්නේ ඔයගොල්ලෝ හරි හරි සැපයක් හොයනවා තමයි ඉතින් එයාට සැපයක් හම්බෙන්නේ ඔක්කොම හම්බෙන්නේ මහා පහත් දේවල් කාපු බත් පිට දෙන්නේ මේවා මේ අගු පිළේ නිදියන්නේ එතකොට එයාගේ හොඳට විවෘතව හිතුවනම් දැන් තියෙනවා අගු පිළ කියන්නේ පංචකාමයේ තමයි ආයි ඒකයි මම කියන්නේ මේ හොඳට තේරුම් ගන්න ඕනේ මම මේ කියන්නේ බුද්ධිය ගැන කතාවක් නෙමෙයි මේක අතිශයින් තීව්‍රයි මේ මාතෘකාව අපි නිකන් උඩින් කිව්වට අද හිතන්න ඕන කාරණා දිනන ඕන තරම් හිඟන මිනිස්සයා අපි අද හිතන් ඉන්නේ අත්කේම තන යෝගී ඉන්නවා කියලා තමයි බාහිරින් බලලා නැති බැරි මිනිස්සේ හිඟා ගන්න එකයි පියවදී ඔතන ආයි අත්කේම තන යෝගීයි කාමසුකලිකාණ යෝගීයි තේරුම් ගන්න ඕනේ හිත පැත්තේ කොහොමද කියලා පියවදී ඒ හිඟන්නත් හිඟා කන්නේ කෑමක් වෙනුවෙන් වෙන්න පුළුවන් සල්ලි වෙනුවෙන් වෙන්න පුළුවන් ඉන්න තරක් වෙනුවෙන් වෙන්න පුළුවන් ඒ හැම එකටම කියන සමාන නම මොකද්ද පංචකාමේ පංචකාමේ ඒ පංචකාමය හිඟා කන්නේ ඇයි ඒ මිනිස්සයා දන්නවද නැද්ද සල්ලි තිබුණොත් මගේ ජීවිතේ සාරවත් වෙන්නේ වෙයිමයි කියන එක කණ්ඩ ලැබුණොත් මට ජීවත් වෙන්න පුළුවන් කියන එක ඉන්න තැනක් ලැබුණොත් මට සුවසේ නිදා ගන්න පුළුවන් කියන එක පැහැදිලිද පින්වත්නි එයාට අර්ථයක් ඇවිල්ලාද නැද්ද පංචකාමයෙන් මට සුවපත් භාවයක් සැපවත් භාවයක් නිදුක් නිරෝගී භාවයක් පිනවීමක් ලැබෙනවා කියන එක කාමසුකල්ලිකාණ යෝගය කියන එකේ අර්ථය මොකද්ද කාමය තුල සැපය තියෙනවා ඒ නිසා අල්ල ගැනීම හෝ බලෙන් අල්ල ගැනීම හෝ කල යුතුයි ඇයි මේකේ සැපයක් තියෙනවා පැහැදිලිද පැහැදිලි හා දැන් ඕකට ධාර්මික වචන වලින් මම කියන්නම් මේක සැපයි මේක සුන්දරයි මේක ප්‍රියයි මේක මధుරයි කියන එකට කියන හරි ලස්සන ධාර්මික වචන ටික මොකද්ද අපි හැමෝටම කටපාඩම් ටික ආස්වාද එකක් අනිත් එක පාලියෙන් කිව්වොත් නিত্য සුඛ අත්ථ සුභ පහල කියන්නේ දැන් මම ආයි දහම් පැතර කියන කෙනෙක්. අර ඔක්කොම කතන්දරේ ගිහිල්ලා අපි මේ ලෝකේ පංචකාම සම්පත්තියෙන් ආස්වාදයක් විඳින්න පිනවීමක් ලබන්න උත්සාහ කරන්නේ ඇයි? අපි දන්නවා මේවැයි සැප ලැබෙනවා. ඒ කියන්නේ කැමැත්ත ඉෂ්ට වෙනවා. වසගේ පව තිනවා. ස්ථිරව තියෙනවා. දුකක් නැහැ. සැපක් තියෙනවා. සාරයක් තියෙනවා. ආත්මා ආත්මයක් තියනවද නැද්ද? ඔව් ආත්මය හොඳට තියෙනවා. මේ ආත්මය කියන එක ගන්න එපා මම කියන්නේ අර අමුතු ආත්ම කතාවක් නෙමෙයි. ඒ කියන්නේ අපි සජීවී ගතිය. ලයිව් කියන එක. අන්න ඒකයි ආත්ම කියන එකේ අර්ථය. ඒකට තව ගාක් හොලයි සාරයි කියන එකක්. ඒ කියන්නේ හරයක් තියෙනවා. පැහැදිලි මං කියන එක. දැන් මං ඕගොල්ලන්ට ඉඳ දෙන්නම්. ඕගොල්ලෝ දැන්ට ඉන්න ප්‍රතිපදාව මොන වගේ මට්ටමද කියලා බලන්න. මම ලැජ්ජ හිතෙන්න ඕන එක වචනයක් කියන්න. නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ කාමසුකල්ලිකාණ යෝගීද අත්තිකලමතාණ යෝගීද
මේකයි වැඩේ මෙතන ප්‍රශ්නේ මේකයි මෙතන කියනවා කියලා හීනෝ ගම්මෝ පොදු ජනිකෝ අනරිව අනත් සංගීතෝ කියලා මොකක්ද කියන්නේ හීනයි තුච්චයි අදමයි අමු ගොඩේ පළ පොදු ජනිකෝ කියන්නේම කවුද හරි දෙයක් හරියට දන්නෙත් නැහැ විෂය දන්නෙත් නැහැ දන්නවා වගේ ඉන්නවා හරිද අර මොකද්ද අර කියන්නේ හිවලා සිංහම් බොරෝ ගත්තා වගේ තමයි උඩින් සිංහයා වගේ තමයි ඇතුලෙන් බුරණ කොට තේරෙනවා සිංහනාද නෙමෙයි අනිත් එක කියන්න ඕනේ නැහැ හරිද මං කියුවේ මේ අර්ථය පෙන්වුවේ මුලින්ම ඕගලන්ට හොඳට හිතන්න කියන එකට මම දැන් ආයි අහන්නේ ධාර්මික වෙන්න එපා ඇත්ත ඇති හැටි කතා කරලා මට කියන්න නිවන හොයන්නේ ඇයි ඔයගොල්ලෝ නිවන දකින්න ඕනේ ඇයි කියලා මට කියන්න දැන් ඔය මං අහන්නේ ආයි ඉපදෙන්න නැතුව ඉන්න ඕනේ ඇයි මොකද අන්න හරි ඒක හරි ඒ දුක නිසා ජරාවක් මරණයක් නැති සැපක් තියෙනවා ඒ සැපේ ලබන්න නේද නිවන් දකින්න ඕනේ කියන්නේ ආයි මොකද ලෝකය කියන්නේ පැහැල මගේ පැහැලද හරියට තේරුණා නම් නිකන් ඔයාලා හරියට තේරුම් ගන්න ඕනේ මේක අපි ගන්නේ ජාතිය දුකයි ජරාව දුකයි මරණ දුකයි ඔක්කොම මේවා ඔක්කොම නැස්පැද්දිමයි ඒ නිසා දුක නිසා හොයන්නේ ආයි දුකද්ද සැපද්ද අපි හිඟන්නෝ කියලා තේරෙන්නේ නැද්ද හිඟන්නෝ කියන්නේ කවුරුද හිඟන්නෝ දන්නවා දුක ඒ නිසා සැප හොයන පිරිසක් අපිත් අද යදින්න වෙලාද නැද්ද මේක දැන් නේද මම මුලින් මොකද කිව්වේ ටොකු පහක් යන බුදුහාමුදුරු කාමසිකල් ගානේ වලට හීනෝ ගම්මෝ පොදු ජනිකෝ අනරිව අනත් සංහිතෝ කෙලිම පහකින් කාලා තින්නේ දැන් පොළු පාරව මං කියේ පහද දැන් බලන්න පිමාදි ඕගොල්ලෝ වාඩි උනේ මේ දින දුකෙන් නිදහස් වෙන්න හොඳ සැපතනක් කියයි උන්වහන්සේ නේද නිවන් සැප කියන එක නිවන් සැප ලබන්න ඕනේ කියලා ගන්න එක දෝෂයක් නෑ මම මේ කියන්නේ වචන වල දෝෂයක් නෙමෙයි අපි ගන්න හැඟීමයි මම මේ පෙන්නන්නේ නේද දැන් කෙනෙක් කියනවා නිවන් සැප නැද්ද කියලා මම කියන්නේ තියනවා කියලා නෑ කියලාවත් නෙමෙයි තමන්ට තේරිච්ච නිවනක් නේ දැන් හොයන්නේ හැමෝම මං ආන්නේ අන්නේ නිවන තියෙන්නේ මේ අන්තයේද කියලා බලන්න පැහැදිලිද පැහැදිලිද ආයි පංචකාමයක් කියලා ආයි ඇති කරගන්න එපා මං අහන්නේ සැපක් ලැබෙන්න නම් පංචකාමෙන් තොර පුළුවන්ද බැයිද කියලා මම හිතන්නේ නැන්ද අදහස තියාගෙන අහනවා නම් ඒක මම කිව්ව උත්තරේ වැරදි මම මේ කියන්නේ රළුවෙන් උදාහරණයක් මම දැන් ඔප්පු කරමින් ආවේ අපි හිතන් ඉන්න නිවන මීට වඩා වෙනම විදියක් කියලා වෙන්න නේද අන්න ඒකයි මම මේ ප්‍රශ්න දෙගෙන ආවේ නේද මේ දැන් නැන්දාර හිතන් ඉන්න අදහස දෝෂයක් නැහැ ඒක තේරියන්ද ඒ නැන්ද හොය මොකද්ද මේ ඉතින් පංචකාමෙන් තොරව සැපයක් නැද්ද එහෙනම් හඳුන්නේ තියෙනවා ඒකට කියන්නේ නිවන් සැප තමයි නමුත් මම මේ කියන්නේ ඕගොල්ලෝ හිතන් ඉන්න නිවන් සැප කොහොමද කියලා තේරුම් ගන්නයි මම මේ කියුවේ පැහැදිලිද මොකද හැමෝටම ඔය අදහස නැතුව ඇති නමුත් දැන් මට හිතා බලන්න බෑනි කාගේවත් නමුත් එතකොට හැමෝටම මේක තේරුණා නම් ආ මේ විදිහට නම් මගේ ප්‍රතිපදාව තියෙන්නේ මගේ ප්‍රාර්ථනාව තියෙන්නේ නිවන් මෙහෙමයි මට ඕනේ කියලා ආ එහෙනම් මම අන්තික ඉන්නවා එහෙනම් දැන් මොකද වෙන්නේ සංවේදී වුණා අලුත් අදහස දැක්කා කන මිටි මිමි තිබ්බා ආ දැන් වීර කරන මොකද්ද ආ දැන් මේ විදිහ නෙමෙයි එහෙනම් වෙන විදිහක් තියෙනවා නේද එතකොට ඉතින් මේකෙන් පස්සේ දාණයෙන් පස්සේ තේරුණා නම් නෑ ඔය කිව්වට ඉතින් කාමසවලිකාණිය ඔබ එකක් වෙන්නේ නැති කියලා ඉතින් ආයෙ ගන්න දෙයක් නෑ දැන් තම තමන්ගේ නැනපමණින් දැනගත යුතුයි ඈ දැන් ඒක තමයි බුද්ධ ශාසනය කියන එකේ සම්දිටික අකාලික පච්චත්තම් වීදසබ්බෝ කියන දුක්ුණේ. එහෙනම් මේකයි මට කාගේ ඒ කියන්නේ මට කවදාවත් චෝදනාවක් කරන්න බෑ. හරි. ඕගොල්ලෝ හිතන් ඉන්නේ කාමසුකලිකාණ යෝගේ වගේ වෙනන් නිවන ඒක වැරදියි කියලා. මට කියන්න පුළුවන් එහෙම දෝෂයක් එකේ තියෙනවා කියලා විතරයි. ගැනීම හොන ගැනීම තමයි. පෙන්වලා දෙන එක කියලා කියන අසතු. දැන් හරි. දැන් පිටකොට මේකින් අපිට ලොකු අදහසක් එනවා. කාමසුකලිකාණ යෝගේ කියන්නේ යම් කිසි කෙනෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ධම්ම කැලයි කරොත් පංචකාමය ආස්වාදයි කැමැත් ඉෂ්ට කරනවා වසඟේ පවත්වන්න පුළුවන් ස්ත්‍රයි සාරයි ප්‍රියයි මధుරයි සුන්දරයි ප්‍රණීතයි සාරයි සුමధుරයි කියලා ගන්නවනම් එයා ඉන්නේ දුකේ උනාට හොයන්නේ කාමසුකල්ලිකාණ යෝගේ පැත්තට දුකයි කියලා අපිට මෙන්නේ එළියේ හිත තියෙන්නේ කාමසුකල්ලිකාණ යෝගේ පැහැදිලිද අර්ථය පැහැදිලිද ඒක හීනයි ග්‍රාම්‍යයි පුතජනයි ගොඩේ අනරියයි කියන්නේ මොකද්ද ආර්යයි කියන්නේ නැවැත්මට නමක් අනාර්යයි කියන්නේ පැවැත්මට යම් තමක් අනරියයි අනත්ත කියන්නේ මොකද්ද මෙතන කියන්නේ අර අපි කියන ත්‍රිලක්ෂණීය අනත්ත නෙමෙයි ඒකේ වසනවල අගු වෙනස් අනත්ත කියලා අනිච්ච දුක්ඛ අනත්ත කියද්දි සාමාන්‍ය තැනක් එන්නේ මෙතන අනත්ත කියලා කියන්නේ එනි මහා ප්‍රාණ තැන අනත්ත කියන්නේ මොකද්ද අනර්ථයක් වයි වෙන්නේ නැහැ අර්ථයක් වෙන්නම බෑ කියන එකයි ඒකයි
පැහැදිලි පහ හරි ඊළඟට අපිට යන්න තියෙන කෑල්ල මොකද්ද අත් කියලා මතානේ ඔය පැහැදිලි හරි දැන් මට හිතලා කියන්න අත් කියලා මතානේ යෝගය කියන එකට ඕගලන්ට හිතෙන්නේ මොකද්ද දැන් කාමසවලිකාණ යෝගයේ අර්ථය තේරුණා මොන වගේ එකක් වෙන්නද කියන්නේ කියලා විරුද්ධයි සාකච්ඡා කරනවා ගැටීම ගැටීම විස්තර කරමු විස්තරයක් කළොත් ගැටීම කියන්නේ उदाहरण අර හිතේ තියෙන යෝගේ ප්‍රතිඵලය ඒක හරි ඒක දෝෂයක් නෑ මේ සිංගල දේරුවෙත් ඒක තියෙනවා හැබැයි මම කිව්වේ එකයි කය පැත්තට කොහොමවත් අපිට තේරෙනවමනේ ඔක හිත පැත්තට කතා කරනකොට තෝරගන්න බැරි මොකද්ද මේ කියන එක ඒක කිව්වහම තේරෙන පැත්ත වේදනාව පැත්ත තෝරගන්න හරි හරි මං අහන්නේ අත්තිකම දාන යෝගය කියන්නේ දැන් නන්දාලි ඉස්සර මතක් කරපු වර්ණව අධිකව දුක් දෙනවා කියන්නේ දැන් ආයි මං කිව්වම කයට නම් ඕක තේරෙනවා අපි ඕක හිත පැත්තට ගත්තොත් එතනින් අපිට පොඩි අර්ථයක් එනවා හිත පැත්තට දුකක් ඇති වෙන ප්‍රතිපදාවක් නම් අතේ නෝනාරිය වෙයි කියලා. පහද? මම මේ කියන්නේ ශ්‍රද්ධාවෙන් ගන්න නෙමෙයි මොකක්වත් ඈ. ඔව් ඔව් කියලා කියන්න එපා. බලන්න මේ කියන එක තාර්කිකද? පහද? මොකද දෙවිය දුක් තියෙනවා කියන්නේ මත් පැත්තෙන් කියන්නේ. මොකද? දැන් මොලේ දෙවිය දුක් තියෙනවා කියන්නේ ඉතින් ඇත්තේ මේක. ඔව්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට කයට දුක ඒත් ගන්න පුළුවන්. හැබැයි ඒක හැමතිස්සම සාධාරණ නෑ හොඳේ. ඒක තේරුම් ගන්න. මොකද ඒකයි කය අල්ලන්න බැරි හැමතිස්සම කො සාධාරණ නෑ. ोसाई ඔලගේ හිතේ එහෙම හැදිලා නැහැ. ඒකයි කියන්නේ සීල් ටිකවත් රකින්නලා කියලා. පැහැදිලද? සංවේදී බව ඇති කරගන්න කියන්නේ ඕකට. දාන මාන වලට හික්මෙන්න. අමු දරුවන්ට සලකන්න. අම්මා තාත්තාව දීමේ රකින්න. ජීවිතේ යහපත් කරගන්න. ඕක කරන්නේ නැතුව පින්වත්නි, ඕගොල්ලන්ට යහපත අයහපත කියන එක තේරෙන්නේ නැහැ. හරි. හරි මෙන්න මේකයි. ටිකයි අත්තිගම තාන යෝගය තමයි. හරිද? මෙහෙම ගන්න. අත්තිගම තාන යෝගය කියන්නේ අපිට තේරුණා දුක් දෙන ස්වභාවයක් වෙන්නේ නැති කියලා ඕක. නේද? එකක්. කියන මම මේ කියන දැන් මම අහන්නේ ආයි ඇත්ත යථාර්ථයට හිත ඇත්ත කරලා දැන් මම ඉස්සෙල්ලා ඇහුවේ ලෝකයේ ඕගලන්ට තේරෙන යථාර්ථයෙන් දරුව ලැබෙන එක සපද දුකද කියලා ඒකට සාධාරණ උත්තරයක් ආවනේ ඒක හරි හරි දැන් ඉතින් දැන් යම් කිසි දවසක යම් කිසි කෙනෙක්ගෙන් මේ ලෝකේ ගැන අහගත්ත කියමු නැත්නම් අපිටම න්‍යායසින් වැටුණා කියමු මොනවා හරි හරිද දැන් මම අහන්නේ ඔන්න ඔය අර්ථයෙන් හිතේ අරගෙන මට කියන්න මේ ලෝකයේ යථාර්ථයෙන් අබුලුගත්තේ මලනේ මලක් තමන් සන්තකයට ලබා ගන්න එක ඇත්තටම සතුටත් ඇත්තටම දුකත් දැන් ආයි ඉතින් තේරෙන්නේ කියන්න ඕනේ එනේ මම කියුවා කියලා වෙන එකක් වෙනස් කරන්න එපා මම අහන්නේ දැනුත් මලක් තමන්ගේ සන්තකයට එන එක ඇත්තටම සතුටත්ද ඇත්තටම දුකත්ද සතුටක් කියන කට්ටිය පොඩ්ඩක් අහසන් හරි නේද දුකක් කියන කට්ටිය සතුටයි කියලා කියපු ඒ මාමලට මට කියන්න දෙන්න මේක අහනවා ඒක තමයි මම ආයෙත් කාමසුබල ගන්නවගේ පැත්ත. හරිද? ඒක හරියට හරි. අපි මෙහෙම ගමු. දැන් මම මේ ලෝකෙ දින පංචකාමයේ විස්තරයක් කරන්නම්. ඕගොල්ලෝ ඒත් එකට එකඟ වෙන්න එපා. ආයි හිතන්න මේ කියන්නේ ඇත්තද කියලා. මම මෙහෙම එකක් කිව්වොත්. ඉස්සෙල්ලා කාමසුබල ගන්නවගේ පැත්ත ගත්තාම අපේ මගේ ගොඩ වැඩි කරගන්න සැප ලැබෙනව නේද? එහෙම අදහසක් අපිට තියෙනවනේ. ඒක නෑ කියලා කියනවා නම් මම ඕගොල්ලන් දැන් මේ වපුරන හේරට තව අක්කර 15ක් ලියන්නම් ගන්නවද නැද්ද? කනෝනි කනෝ දැන් පින්වන්දි ඔය මොහොතේ බලන්න අක්කරයක් කුඹුරු කරපු මිනිහෙට අක්කර 15ක් තව දුන්නාම එක අක්කරයකට හරකෙක් වගේ නැහුණා නම් තව අක්කර 15කට හරක් 15ක් වගේ නැහෙන්න වෙනවද නැද්ද පැහැදිලිද දැන් ඔය මම කිව්වට හා කියන එක නෙමෙයි හිතලා බලන්න ඕනේ අත්දැකීම මොකද ඔය අත්දැකීම් දෙකම අපිට තියෙනවා දැන් අපි ආයියා සල්ලි රුපියල් 10ක් තියෙන මිනිහෙට රුපියල් කෝටියක් දුන්නොත් ගන්නවද නැද්ද
ගන්නවා. හැබැයි රුපියල් 10 තියාගෙන ඉඳදී හිතේ තිබ්බ බය නැති බව කෝටියක් එක්ක කෝටියක බයක් වෙනවද නැද්ද? පහළ පහළයි. එක දරුවෙක් හදනකොට ආපු සැපය දරුවෝ දෙන්නෙක් කෙනකොට ඊට වඩා වැඩි කියලා තමයි අපි දන්නව. මං අහන්නේ කල්පනා කරලා බලන්න එක දරුවෙක්ගේ අසුචි අඳුනේකට වඩා දරුවෝ දෙන්නෙක්ගේ අසුචි අඳුනේක හොඳද නැද්ද? අමාරුයි. මම කියන්නේ මේ මේ දැන් ආයි සංවේදී වෙලා හිතන්න. මම කියන්නේ මේ දරු ප්‍රේමය ඕක නෙමේ. යථාර්ථය බලන්න. ඒකට තේරෙයි දරුවෙක්ට කොහොමද අතරම සලකන්නේ කියන එක හරියට. නැත්තම් මේ අපි කරන්නේ මේ නිකන් යුතුයකමට. පහළද? ඒකයි දරුවෝ නොව යනවා කියනකොට දෙකෝපෙන් දෝෂාරෝපණය එන්නේ. හරිද? හරි දන්න ධාර්මික අමලතාවතර දරුවෝ හදන්නේ අසුචි සුද්ධ කරන්නේ හැමෝම කරන විදිහ තමයි. හැබැයි හිත වෙනස්. පහළද? දැන් බලන්න. මම කිව්වේ කාරණාව අපි ගත්තොත් දරුවෝ පුත්තු දේපල ඉඩම් කඩම් සියල්ලම මගේ කරගන්නකොට සැප එනවා කැමැත්තේ තියෙනවා ආස්වාදයි මේක සුභයි සුඛයි සාරයි ප්‍රියයි මధుරයි කියන දෘෂ්ටියෙන් තමයි අපි හිටියේ ඒ දෘෂ්ටියේ ඉන්න තා කාම සුකල්ලිකාණ යෝගේමයි ඉන්න වෙන්නේ හරිද දැන් මම විස්තරය කරේ මේ පංච කාමයේ තියෙන ඇත්ත ස්වභාවය පැහැදිලිද මම කිව්වොත් ඉතාලම සරල ඕන දෙයකට දාන්න පුළුවන් මම උදාහරණ කියන්නම් මෙහෙම ගමු දැන් බලන්න අත්ත කිලමතාණ යෝගේ ගැනයි මේ කතාව අත්ත කිලමතාණ යෝගේ ගැන විස්තරේ ඒ හැංගීම තේරුනාට පස්සේ ඕලන්න තේරෙයි ආ මේක තමයි අත්ත කිලමතාණ යෝගේ කියන්නේ කියලා නැතුව මේ අත්ත කිලමතාණ යෝගේ විස්තරයක් කරනවා කියලා හන්දිපා මේක ඈ පංචකාමයේ ආස්වාද පැත්ත දන්න කෙනාට ඒක කාමයක් තියෙන හොඳට අල්ලබදා ගන්න පුළුවන් සුඛයක් දැන් මම ඇත්තම මේ පංචකාමයේ ගැන විස්තරයක් කරන්න යන්නේ ඕනතරකට පොදු දැන් මේක ගන්න කිවන්දි මට කියන්න මේ හත් පෙතිය මල හරිද මම අරගත්තොත් දැන් මට සුඛයක් දැනෙනව නේද දැන් බලන්න කතාව එක සුඛය ලැබෙනකොට මට මේ මල අතට ගත්ත සැනින් මට මේක රකින්න වෙනවද නැද්ද දැන් එක සුඛයි එක දුකයි තාම බැලන්ස් එක කමන්නේ නැහැ කාගෙන අද හැංගි හරිද මේ මල අතට ගන්න සුඛය එනකොට මම මුරකාරයෙක් බවට පත් වෙනකොටම මම මේක නඩත්තු කරන මෙහෙකාරියෙකුත් වෙනවද නැද්ද ඇයි පෙති කැඩේද දන්නේ කවුරු හරි උස්සන් දුවයිද දන්නේ පැහැද දැන් මොකෝනේ එක සැපයි දුක් දෙකයි දැන් බර ප්‍රොෆිට් පැත්තද ලොස් පැත්තද ලොසේ ලොස් නැහැද දෙකක් ආවා ඊළඟ එක තමයි මගේ කරගන්නකොට එන සතුට අර සතුටත් එක්ක මුරකාරයෙක් බවට මමපත් වුණා මේක බලා ගන්න එකෙක් බවට පත් වුණා නඩත්තු කරන එකෙක් බවට පත් වුණා ඒ වගේම මේ මල යම් දවසක පර වෙනවා කැඩෙනවා බිඳෙනවා කියන ඒ ධර්මතාවය නිසා ධර්මතාවය තියෙන නිසා මේක වෙනුවෙන් මට අඬන්න දවසක් එනවද නැද්ද ඒ කියන්නේ මල අතට ගන්නකොට මම මුරකාරයෙක්ගේ පත්වීම ලබනවා මෙහෙකාරයෙක්ගේ පත්වීම ලබනවා ඒ වගේම අඬන බබාගේ පත්වීමත් ලබනවා දැන් මං අහන්නේ විශ්ලේෂණාත්මකව විතර බලන්න එක සැපයට සාපේක්ෂව දුක වැඩිද අඩුද දුක වැඩි ඕක මේ ලෝකේ දින ඕන පංචකාමයකට අදාළද අදාළ නැද්ද එහෙනම් මට දැන් හිතලා කියන්න ඇත්තරම පංචකාමය අල්ල ගන්න එක දුකද සැපද දුකයි මට දැන් හිතලා කියන්න යම් පංචකාමයක් දුක නම් අල්ල ගන්න දෝනේ අතහැරලා දාන්න දෝනේ ඔන්න ඔබට කියනවා අත්තකෙම දාන යෝගිය කියලා පැහැදිලිද දැන් බලන්න ඉතින් නිවන් දකින්න ඕනේ කියලා මේ ලෝකේ දේවල් වසඟේ නෑනේ මේ ලෝකේ අස්තිරයිනේ මේ ලෝකේ දුකයිනේ මේ ලෝකේ වසඟේ තියන්න බෑනේ මේ ලෝකේ අසාරයිනේ කියලා මොනෝ හරි වචන ටිකක් කිය කිය කරන්නේ මොකද්ද දැන් පංචකාමීය දුක නිසා අයින් කරන්නද නැද්ද ඕක ඉතින් ඕකට කියන්නේ නිවන් දකින්නවා කියන එක ඕකෙන් දැක්කොත් නිවනක් ඇවිල්ලා කියන්න ඕනේ එහෙම දකින්න බෑ මම ඕගලන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න උදාහරණ කියලා මම දැන් කිව්වේ අද තියෙන ලොකුම අභාග්‍ය සම්පන්නකම මේ ලෝකේ තියෙන පංචකාමයේ දෝෂේ පෙන්නලා එකකින් අයින් කරන්නයි හදන්නේ මේ. ඒක කරන්න බෑ. හිත අයින් කරයි. නමුත් නිවනක් ලබන්නේ නෑ ඒකේ. පැහැද මං කියන එක. පැහැද මං කියන එක. ඒ කියන්නේ මට මේ මලට තියෙන ආසාව නැති කරන්න ඉතාලම පොඩි වෙලාවක් යන්නේ. මේ මල ඇල්ලුවොත් එම පිළිකාවක් හැදෙනවා කියලා කිව්වොත්. ඕගොල්ලෝ මල අල්ලනවද අල්ලන්නේම නැතුව ඉන්නවද? නැතුව ඉන්නව නේද? ඕකට මොකද්ද කියන්නේ? අල්ලන්න ඕනේ අල්ලන්නේ නැහැ. පැහැදිලිද? ආ දැන් තේරුම් ගන්න
හිතට දුක සහගත ප්‍රතිපදාවක් වැටෙනවා නම් ඒක අත්ක්‍රමදාන යෝගය. දැන් පින්වත්නි බලන්න තමන්ගේ දරුවෝ සැපයි කියලා හිතර ගත්ත කෙනාට යම් දවසක තේනොත් මේ දරුවෝ මැරෙනවා. වයසට යනවා. හිඟා ගන්න පුළුවන් වෙනවා. මාවත් මරන්න පුළුවන් කාලයක් එනවා. ඒ නිසා මුන්ට ඇලෙන්නේ නැතුව ඉන්න ඕනේ කියලා. ඒ මොන හේතුව දරුවගේ දැකලාද හිත ඒ දරුවගෙන් අයින් කළේ? යහපතක් දැකලාද දරුවගේ දෝෂයක් දැකලාද? දරුවගේ දෝෂයක් දකින්න කියන්නේ පංචකාමයේ දෝෂයක් දකින්නද නැද්ද? දැන් මම අත්කේම තන යෝගයෙන් පෙන්වෙන්නේ මොකද්ද? පංචකාමයේ දෝෂය දැකලා අයින් කරන එක නේද? ඉතින් ඒකට කියන්නේ මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාවද? නෑ. අත්කේම තන යෝගය. ඔය මං කාඩ් සෙල්ලමින් දිනුන්ද? ඕකට දිනුන්ද? පැහැද? පැහැදි බලන්න ලෝකේ බොහෝ පිරිස ඉන්නේ කාමසු බලිකාණු යෝගයට. ඔය මොනව සෙල්ලම් කිව්වද? නිවන් දකින්නවා කියලා හරි තනින් කාමසු බලිකාණු යෝගෙත්. අතිශයම සුළු පිරිසයි අත්කලම තාණු යෝගය පුරන්නේ. දැන් මං කියන්නම් ඇයි බුදු පියන් වහන්සේ ඕකට වටිනාකම වැඩි කළේ කියලා. පියවන් මට කියන්න අඹුදරු දේපල වලින් වෙන් වෙලා එක දවසක් ආරාමයකට ඇවිල්ලා සිල් සමාදන් වෙන එක ලේසි දමාරු. ලේසි? අතිශයම අමාරු. අපි සිල් රෙද්දේ හිටියට ඇතුලෙන් ඉන්නේ ගෙදර. ඒ කියන්නේ ආයි ගෙදර කියන්නේ මොකද්ද? ගෘහය. ගෘහය කියන්නේ ග්‍රාමයයි කියන එක. ග්‍රාමයයි කියන්නේ පුදජනයි කියන එක. පුදජනයි කියන්නේ ගොඩේ කියන එක. ඒගොල්ලෝ ඉන්නේ කොහෙද? කාමස් බලිකාණියක්. බල් ගෙදරයි. අපි ඔය ඉතින් තේරුම් ගත්තාම ඇති ඈ. හරිද? මම කියන්නේ මේවෙන් හිත විශ්ෂේප දෙන්න නෙවෙයි. තේරුම් ගත්තාම තේරෙනවා ආයි උඹ හිතනකොට හරි මුන්නාංශ කිව්ව එකේ මෙහෙම ඇත්තක් තියෙනවා. මේක අපි හදාගත්තු විතරක් අකිතරයි. සරලයි. හරිද? හරි. මම කියන්නේ ආ මේකයි. පියවනේ මේ ලෝකේ ස්වභාවයෙන් දුකක්. මේ ලෝකේ ඇත්තම සපක් නැහැ. පියවනේ මම කියන්නේ ගියේ අපි අපේ මූලික නොදන්නකම තමයි මේ ලෝකේ දුකයි කියන්නේ. අපි ඕක නොදැනගෙන තමයි කාම සම්පත්තිය උදෙසා පොරකකා දුවන්නේ. අපි හැබැයි පින්වත්නි අද බණ කියලා අහගත්තොත් මේ ලෝකේ දුක බව. ඒකට කියන්නේ සද්ධර්මය කියන එක නම් නෙමෙයි. ඒකට කියන්නේ කාමේ ආදීනෝ පෙන්වන ලෞකික දහමක් කියන එක. ඒකෙන් වෙන්නේ පින්වත්නි ඇත්ත මමත් පිළිගන්නවා අඹුදරුව සම්බන්ධින ඇලීම අඩු වෙනවා. ඒක හරි. ඔයාලට තේරෙනවදනේ? මේ 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 ලෝකේ කැමැත්තර නැහැ, ස්ථිර නැහැ කියලා ගණිතෙත් තක්කාලා දෙනවා ඇත්ත තේන්නම් කියලා. ඒකෙන් හිතේ කම්පණේ අඩු වෙනවා. හැබැයි හිත අකම්පිත වෙන්නේ නැහැ. පැහැදිලිද? මම කියන්නේ පින්වත්නි මේ ලෝකයේ තියෙන දුකක් පෙන්නපු එක නිසා හිත මේ ලෝකෙන් ප්‍රතික්ෂේප කරන්න හිත කියනවා නම් හිතට තමන්ගේ හිත කියන්නේ මේ ලෝකේ දුකයි ඒ නිසා මේකට ඇල්ල වැඩක් නැහැ කියලා නම් ඕගොල්ලෝ මේ ලෝකේ පංචකාමයට නොඇලී ඉන්නේ ඇයි? ඒකේ දුක දන්න නිසා. ඕක දැකපු උතුමන් වහන්සේලා වැඩ හිටියා බුදු පියාණන් වහන්සේ පහල වෙනකන්. අසිත කාලදේවල කියන්නේ ඒ වගේ කෙනෙක්. දිවා විහරණයට කොහෙද යන්නේ? තෞතිසාවට. තෞතිසා දිවිදයට වඩිනවා කියන්නේ ධ්‍යාන අවිඥා හොඳට ප්‍රගුණ කරපු කෙනෙක්. ඇයි අසිත කාලදේවල තෞසා කියලා කියන්නේ? එමති කියලා කියන්නේ ඇයි කොහෙවා? තාපසයෝ ඉන්නේ පින්වත්නි අත්කලම තාන යෝගී පැත්ත. පහල් මම අහන්නේ මේකයි. නයිස් ක්‍රමයේ කියන්නේ ඔන්න ඔය පැත්තට. නිස් ඒ කියන්නේ අබිනික්මන් කළා කියන්නේ ඔන්න ඔය පැත්තට. අබිනික්මන කියන්නේ නිවන නෙමෙයි. ඒකට මගක්. සිදුහත් කුමාරයා රජමාලිගාවේ ඉඳි කාමසු බලිකාණු යෝගයේ විඳලා ඒ කාමයේ අතහැරලා එයා කාමයේ අතහැරියේ මොකක්ද දැකලාද? සතර පෙරනිමිති දැකලා සතර පෙරනිමිති වලින් ඒ උතුමන් වහන්සේට තේරුණේ මොකද්ද? මේ පංචකාමය කැවැද්දේ පවත්වන්න බෑ. ස්ථිර නෑ මේක දුකයි අපි හැමෝම වයසරණ කට්ටිය. එදා උන්වහන්සේ ගිහි ගෙයින් නික්මෙන්න තීරණය කළේ මොකක් පදනම් කරලාද? පංචකාමයේ දෝෂය දැකලා. ඒ ප්‍රතිපදාවට කිව්වේ මොකද්ද බුදුහාමුදුරුවෝ අන්තිමට? අත්තකිලමතාන යෝගය කියලා. උන්වහන්සේ ගෙවල් දොරවල් අතාරලා හිටියෙත් නෑ අඳුරු ලෝකලේ. කණ එකත් අයින් කරා. හුස්ම ගන්න එකත් අයින් කරා. ඇයි? හුස්ම කියලා ගන්නෙත් පංචකාමයේ නැද්ද? ඕගලන්ට ඔය හුස්ම කියලා තේරෙන්නේ කොහොමද? රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන්ද නැද්ද? හුස්ම කියන්නේ පංචකාමයට නමක් තමයි. ඒ කියන්නේ මොකද්ද? හුස්මට ඇල්ලලා ඉන්න මනුස්සයා කාමසු බලිකාණු යෝගී පැත්තේ. හුස්ම ඕනේ නැහැ කියන මනුස්සයා අත්තකින් මතාලේ යෝගී පැත්තේ. එහෙනම් මං කියන එක. පියාද හොඳට තේරුම් ගන්න මම මේ කාරණාව කියන්නේ මේ වගේ. අපි බොහෝ දුරට පටලවන් ඉන්නවා. මේ පංචකාමයේ ආදීනවේ දැක්කොත් නිස්සරණය වෙනවා කියලා. පංචකාමයේ ආදීනවේ දැක්කම නිස්සරණය වෙන්නේ නැහැ. නිස්සරණේ කරන්න වෙනවා. ඒකයි අබිනික්මන් වුණා කියලා කොහෙවත් නැහෙනේ. අබිනිෂ්ක්‍රමණය කළා. ඒ කලේ පංචකාමයේ ආදීන වේ දැකලා. පැහැදිලිද?
ඕකට කියන්නේ නිවන් දකින්න උපනිශ්‍රිය තැනක් මිස නිවන නෙමෙයි අන්න ඒක ස්ථාවර වල නැති හිතේ ඒකට කියන්නේ නිවන් නෙමෙයි කියන එක ඕක නිවන කියලා පටලව ගත්ත කෙනා වින්වන්දි කෙලින්ම කෝරන්නේ ආ ඕක වැඩුවනම් හරි කියලා ගන්නවා කියන්නේ මට කියන්න කාම මට්ටමින් කෙනෙක් රූප මට්ටමට යන්නේ කාමේ ආදීනව දැකලාද නැද්ද ආ ආදීනවක් දකින්න හිත වඩනවා කියන්නේ ආයි ප්‍රතිපදාව දුකද නැද්ද ඒ දුකයි වින්වන්දි මෙච්චර සැප දැනෙන තැන අපිට බලෙන් හිතලා ගන්න වෙනවා මේකේ දුක බලන්න දුක තමයි ඇත්තරම නමුත් අපිට තේරෙන්නේ සැප පැත්තනේ ඒ නිසා මම මානසිකාරය කරලා ගන්න ඕනේ මේක ඒකයි කියන්නේ දැහැන වඩනවා කියලා දැහැන වඩමින් වඩමින් යනකොට අර බලෙන් අපි පෙන්නන බලෙන් පෙන්නන මේ ඇත්තර දුක තියෙනවා නමුත් අපි බලෙන් පෙන්නනවා මේක කැඩෙනවා බිඳෙනවා මොනවා හරි කීකී ගිහිල්ලා එයා කාමයෙන් රූපයට යනවා රූපේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවා මේකත් දුකයි ඇයි ඉතින් මේ ලෝකෙම දුක නා රූපෙත් සබක් තියෙන බෑනේ රූපේ අයින් කරමින් එයාට යන්න වෙන්නේ කොහෙද අරූපෙට කියන්නේ අත්ත කියලා මත අනුയോഗය අතිශයින්ම තීව්‍රව වඩලා කෙලවර කරන්න වෙන්නේ කොහෙද අරූප පැත්තරම ওই පැත්ත තමයි කියන්නේ අසංජ වෙනවා කියලා දැන් බය වෙන්න එපා හොඳේ ඔගොල්ලෝ එහෙම වැඩුව කියලා අසංජ වෙන්නේ නැහැ ඔහොම අසංජ වෙන්න බෑ කාටවත් අසංජ ප්‍රතිපදාවට වැටෙනවා පැහැදිලිද පැහැදිලිද මං කියන එක ඒකට මොකද්ද කිව්වේ බුදුගණන් සේ ආයි දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ මහනි ප්‍රතිපදාව උක මහ දුකක් අනාර්යයි ඒ කියන්නේ පැවැත්ම මිසක් නැවැත්ම නෙමෙයි අනත්ත සංහිතෝ අර්ථයක් ගන්නම බෑ අතිශයින්ම අනර්ථකාරයි පැහැදිලිද අර්ථ පැහැදිලිද අන්ත දෙක හරියට තේරුණාද ආ ඉතින් මම කියන්නේ දැන් තමන් සුවන්ව බලන්න තමන් ප්‍රතිපදාව වඩනවා කියලා වඩලා තියෙන්නේ මොන පැත්තටද කියන එක මම ඕනනම් ඒත් ඕනනම් කැට දිලා මට කියන්න පුළුවන් දහමක් ඇහුවේ නැත්නම් බොහෝ පිරිස කාමසපල්ලි ගානේ වගේ බණ ඇහුවා කියලා හිතන් ඉන්න පිරිස බොහෝ පිරිස අත්ත කියලා මතන කමි හැබැයි අත්ත කියලා මතන යෝගිය වටිනවා ඒක හීන ග්‍රාමේ නෑ ඒක අතිශයම වටිනවා හැබැයි ඒක නෙමෙයි නිවා මම ඕකේ තියෙන තව එක අර්ථයක් පෙන්වන්නම් ඒකයි මොකද මම ඒකයි සංවේදීකම නැතුව මේ වචන එකපාරට මාරු කරාට පස්සේ අපිට හිතෙනවා මේක වෙන අපි අහගත නැති එකක් කියලා එහෙම වෙන්නේ නෑ පොඩ්ඩක් හිතුවනම් තේරෙනවා කෙනෙක් කිව්වොත් මේ පංචකාමය පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි සාරයක් නැහැ අසාරවත් ඒ කියන්නේ තායි මොකද වෙන්නේ පංචකාමයේ තියෙන දෝෂයද නැද්ද ඕක වඩනකොට තායි වැඩින්නේ මොකද්ද පංචකාමයේ දෝෂය දෙක දෙක ආයි වඩන්නේ මොකද්ද පංචකාමයේ හිත අයින් කරන්නේ හදන්නේ ඉස්සෙල්ලා හොඳයි කියලා ගත්ත පංචකාමයේ අල්ල ගන්න දඟලපු කෙනා ඒකේ දෝෂය දෙකලා දැන් අතාරින්න දඟලනවා ඉතින් ආයි කාමසපල්ලි කාණියෝ වෙන් අත්ත කියලා තමයි මොකට ටික කාලයක් ඕක වඩවඩින්න උඩ දෙනවා මේ කාර්යනේ ගන්න මේ කොහොමවත් මේ ලෝකේ සැපයිනේ අත්ත කියලා තමයි ඔගේ ආයි කාමසපල්ලි කාණියෝ වෙට ආයි ටික කාලයක් යනකොට අත්ත කියලා තමයි ඔගේට ඔන්නෝම තමයි සසර අපි ආවා කිව්වේ බුදු ගණවාසලා දෘෂ්ටි 64ට බහැලා කාලයක් සැප විඳින්න දඟලනවා කාලයක් සැප නැහැ දුකයි කියලා අයින් වෙන්න දඟලනවා කාලයකට පංචකාමී හොඳට ආස්වාදයි දින කියාගෙන හිතන් ඉන්න මොකටිය යනවන යන දින යටම තන මොකද අවීදි මහා නරකය අම්මා ඉඩම ඉර දෙන්නේ නැහැ කියනකොට අම්මට වඩා ඉඩම කියන එක වටිනවා කියලා තේරිච්ච කෙනා පංචකාමී දරුණුවට අල්ලනවා එහෙනම් අම්මා මරුවත් ගැටලුවක් නැහැ කියන එකේ මරනවා පල්ලේ හැමදෙන නියතයි කෙනෙක් අනිත් පැත්තට ගියොත් මේ පංචකාමී කිසිම ආස්වාදයක් නැහැ අම්මගේ අම්මා කියන දෙන ආස්වාදිකුත් නැහැ ඉඩම කියන එක ආස්වාදිකුත් නැහැ මම තනි වෙලා තනියෙන් ඉන්න ඕනේ කුදකලා වෙනවා ඇඟේ හිත නෙමෙයි ඇඟ දැන් පංචකාමයේ දෝෂය දකිමින් 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 පිරෙන සුළුයි අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා දහමේ වචනක් දානවා අන්න ඒකයි අභාග්‍ය දහමේ වචන දාලා ලෞකික අර්ථ පෙන්වුව කියලා හරියන්නේ නැහැ පැහැද එතකොට කැමැත්තේ නැහැ ස්ථිර නැහැ වසගේ තියන්න බෑ දුකයි පිරෙන සුළුයි මොනෝ හරි ටිකක් කියලා මේ පංචකාමයේ දෝෂයක් පෙන්වුවා කියන එකෙන් එයාට වැඩෙන්නේ මොකද්ද අත්ත කියලා මතන යෝගේ කියන්නේ මම හිතනවා ඕගොල්ලෝ මේ මම කියන ඉඳ පිළිගන්නවනේ මේ කියන එක. හරිද? මේක මම මේකේ ඕන පොඩි දරුවෙක්ට තේරෙන්න. මෙහෙමයි ප්‍රතිපදාව යන්නේ කියන එක. ඔය දෙකම අතිශයින්ම කටෝරයි, අතිශයින්ම අනර්ථයි. කවදාවත් නිවන කියන එකේ ළඟටවත් එන්න බෑ. හැබැයි පින්වත්නි බුදු ගණන්ස මතක් කළේ කාමසුකල්ලි කාණියකට වඩා හොඳයි අත්ත කියලා මතාණු යෝගිය. හැබැයි අත්ත කියලා මතාණු යෝගියට වඩා අතිශයින්ම ශ්‍රේෂ්ඨයි මධ්‍යම ප්‍රතිපදාව. එතෙදි උනාසෙ මතක් කළේ අත්ත කියලා මතාණු යෝගියේ යෙදෙන කෙනා දන්නවනම් මේක නිවන නෙමෙයි කියලා. එයා අත්ත කියලා මතාණු යෝගිය තුල යෝගියෙක් වෙන්නේ නැහැ. එයා ඒක ගන්නේ පහුරක් විදියට මිසක් ඒකේ නැගලා යන්න නෙමෙයි.
අන්න ඒක කරගන්නයි මම මේ කිව්වේ. නැතු මේකේ තියෙන දෝෂ වෙන්නව නෙමෙයි ඈ. තමන් ඉන්න ප්‍රතිපදාවෙන් තමන් ගැලවුණා නම් හරිනේ. අන්න ඒ අර්ථයයි මතක් කරගන්න. කහන්න. කහන්න. අපිට නම් පළවෙනි කාර්යය හමාර ගන්න පුළුවන්. දසබල සේලප්පගව නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිරා ජින වචන නදී චිරං බහතු දසබලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී බුද්ධ වචන ගංගා සකල ලෝකවාසී සියලුම සත්‍යයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලය සුවසේ කලාපසිනාසේක්වා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ